පුතාල මේ අපි පටන්ගමු මේ මටපොඩි මැසේජ් අදදාන්න මේ ඔලට මේ කහැනෝද කියර මං කියන්ද පැදිලි වැහෙනෝද පේනෝදදි කියල පොඩ්ක් කියන්නට පැහැදිලි වැහෙනද පේනෝදකවල් පොඩක් කියන්න සූමක ඉන්න කටය පැහදිලි වැහෙනෝද පේනෝද <Gã> land, YouTube கட்டයට පැல வேனாத பேனாதுகி வட. கட்டேपा පැதி ഹனாத பேனது மேசசாரே சா கொ பක්ஷ மேச பே هنனாதிகிழம கொேன். හරිගොතාලා අි පටන්ගන්න ෑනේ සේෂන් එක හරි මයිකක මේ ඕෆ කරන්න ගැන්නේ මේ මයික ඔොන් කරන්න බෑවට හරි මයික්ක ගොන් කරන්න බෑ යික ඔ් පේලා අමයිදන්නේ මේ නැතන් කර දරයිඒ නිසා හරි එකක් ජයයින්වන කොට කතාරන ගොට හර දරවල විස් තුන ලමන් යැි විසි පහ ලාස්සක් කන ොඩ මනතා කර ාන්ස දෙදවන උතුස් තුන හරි වාද ඩිස්කශ එක හන්ඩාවේ ඩිස්කල් කරන පේ ද තියන්නේ ැනල්ලිට දදා තියෙ චනල්ලකට සරි ර්සක් නල්ලක දා යෙන්නේ හම ගුපෙක්ට මශා කරල යන්නේ උක්කොම කරලා තියෙන්නේ එතකොට මේ හ ඔක්කොම හැදවා හරි ඔක්කො හරේ මහිතර යු එක ඉන්නටත් ඇහෙනම ඇති ඇල්ට ප්‍රශ්නයන් නැතු ඇති මොනහි ප්‍රශ්නයක් තියන නම් නැසේජ ජදදාාන්න හරි මොහයි ප්‍රශ්න තියන නසෙජ ජදදාානනි රම දාන්න මොතක ඇැතු දාන්න හරි චැට්ට එක ඉන්න චැත් ඉන්න මේ මං අන දෙවල්ුවලටහ මුත්තරදද කැම්ෙ කොන්න ෝ් කරන්න තැනක් නෑ එක මේක කැම්මෙ කොන්න ඔෝස් කරන්න නෑ කෙින්ම හඟින්ඩු විතරයිතියෙන්න පඩ ප්‍රශ්නයක්ති නවන චට්ටක දන්න පුළුවන් හරි ප්‍රශ්නයක්තිය න ට් එකක දන්න කෙින්ම හරි වෙන කිසිම කේසක් නෑ තෙකෝඩඉන්නක්හම්බ වෙනවා YouTube අපප්ලෝඩ්නම යබ ලකට න්න පුළුවන් සූම සිල ප්‍රශ් යනන්නට බලව කන්න පුුව කිම ප්‍රශ්නයක්න හරි ටයන්න පුුවන් හරි පඩන්ගපුතාලා එදෝට අද මේ මේ විශේෂෙන් සේෂන දැම්ම ළමයි මේ ඔල්ඩ පේප එකක් ඩිස්කස් කරන්න එොට මේ පේපේක මම දැන් ගියසති ගියසති මීට දවස් දෙතුුණන කනකාලින් හරි අපි පේපෙකක් ඩිස්කස් කර හොද පේ එකක් ඩිස්කස් කරා පෑ ානක් කරගෙන පඩ මතක ඇති තීරි කොටස් මතක් කරා එස්ල් ස් පහලව ඔය සෙට් එකම මතත් කරගෙන අපි කරා ලාස්ස එක මතක ඇති. කිසි ප්‍රශ්නයක් න්න්නෑ ලාස්සිකේදති සෑහන දේවල් ගෙන ගත්ත කියලා ළමයි ගඩක්මට දාලා තිබ්බ ඊට පස්සේ අපි ඊට අමතරව මේ ද විසි හතරේ ළමයින්ට ගිනුම් සමී කරන පාඩම කරම් එතොනමං මේ ඔයයා ටක්කිව ඔන්න ගිනම් සමකරන පාඩමටවිල්ල හං ඉන්න කියලා ඊට අමතරව දස් දහනවේලවේප ිස්ක රි දස් විසිේවල් ඩිස්කස්ර තක එක සෑහන දෙනුවක් ගත්ත ඔයා එතර ඔයා අදගණ්ඩ යන්නේ තිීරි ත එක්ක දැනුම තිීරිත් එෙක්ක මදදාන උත්තරේ කිය නො අමුතර ීරියත් ොඩක් පැදිලිරගෙන හිමතාව යන්නේ සමහර තීරම ගොක් කලලා පැහදිි කරන්න ෑළමයි සමහර තිීරවා දන්න දේවල් ඒවට කට පාඩං කරන්න තියන්දේවල් ඒවායා පාඩංකරගන්න ඕනේ හරි ඒවායා පාඩං කරගන්න ඕනේවාට වෙන ප්‍රශ්නෑ අවසාන වතාවට පටන්ගන්න කලින්මං අහන්නේ මාව ඇහනවාද පේනවාද කියලා අවසානතාවටේනෝද කිළමට පොඩ්ඩක් කියන්න හොඳට ඇහැෙනවාද හොඳට පේනවා ය හරි අදනම් ප්‍රශ්නවෙන්න විදිහක් ඇත්තේම නැති තරම් හරි බලමෝප ඉස්සරහටය හරි ඔයා පේපේක අතරගන්න මං පේපේක දාල තිබඩවාලට පේපේක අතරගන්න අද පේපේ අපි ඩිස්කස් කරන්න යන්නේ කෙළින්ම එකේ නම් පනහට යන කල් ඩිස්කස් කරන සම්පූර්ණ ෆුල් පේකම හරි යන්ඩපා ඉන්ඩ ජන්නා සව ඩි කලදන්න සවංසල කිසිම ප්‍රශ්ණයන්න සහස් ඩි කරදෙන්නේ හරි ඔයා පැත්තෙන් තමයි වැඩි කරගන්න වෙන්න හරි සං ිරල යන සිම ප්‍රශ්න කෙන් දික්න හරි ළමයි අප යං පලමනි ප්‍රශ්නයට තේ කෙලි ප්‍රශ්න ගච්ච කරන්න පටන්ගම යම් පලවැනි ප්‍රශ්යට බලන පලමින් ප්‍රශ්න තිෙනවා ළමයි ව්‍යාපාරයක් විසින් පිළියලකනු ලබන හොදු පරමාර්ථ මූල්්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් වඩාත්ම නිවැරදි ප්‍රකාශය වන්නේ මේ අහගඩ පුතාලා ළමයි ඔයා ඒදවල්වලට ගියපු ගමම ඉගනගෙන ඇති සාමාන්‍යය ළමයි ගක්තහම මූල්්‍ය ප්‍රකාශන වර්ග දෙකක් තියෙනවා ්‍යාපාරයක් විසින් පිළියල කරන රතා ආයතනැක් විසින් පිළියල කරන ගිනුම් කරනේ මූල්්‍ය ප්‍රකාශන වර්ග දෙකයි ළමයි ළමයි එක මූල්්‍ය ප්‍රකාශන වර්ගයක් තමයි ළමයි පොදු පරමාර්ත මූල්්‍ය ප්‍රකාශන දන්න ඇති තියෙරි කොලේග ලියාගන්න මාර වැදගත් ළමයි මූල්්‍ය ප්‍රකාශන වර්ග ගැන කතා කරනකොට එක මූල්්‍ය ප්‍රකාශන වර්ගයක් තියෙනවා ළමයි හොදු පරමාර්ථ මූල්්‍ය ප්‍රකාශන එක මුූල්්‍ය ප්‍රකාශණ වර්ගයක් තියෙනවා පොදු පරමාර්ථ මූල්්‍ය ප්‍රකාශන. පොදු පරමාර්ථ මූල්්‍ය ප්‍රකාශන. ළමයි තවවර්ගයක් තියෙනවා විශේෂිත පරමාර්ථ මූල්්‍ය ප්‍රකාශන. තවවර්ගයක් තියෙනවා ළමයි විශේෂිත පරමාර්ථ මල්්‍ය ප්‍රකාශන විශේෂිත පරමාර්ථ මූල්්‍ය ප්‍රකාශන කියල තවර්ගයක් තියෙන. පොදු පරමාර්ථසාහ විශේෂිත පරමාර්ථ. එතකොට, මේ පොදු පරමාර්ථ සහ විශේෂිත පරමාර්ත මූල්්‍ය ප්‍රකාශණ ගැන තියරි දැනුම ඔයාට මේසර ඒලවල් පේපකට ඕන වෙන ය මේස ේලවල් පේපෙ ගිල්ල බලන්න ගොඩක්වෙලාටවාගේ පලවෙනි ප්‍රශ්ය ඔයි පල්ලවෙනි ප්‍රශ්ය හතයේ මෙන්න මේ වගේ ප්‍රශ්නය පොදු පරමාර්ථ මුූල්‍ය ප්‍රකාශණන සහ විශේෂිත පරමාර්ථ ූල්්‍ය ප්‍රකාශන සම්බන්ධෙන්වාගෙන් හත. හොඳට හගන්න ළමයි පොදු පරමාර්ථ මූල්්‍ය ප්‍රකාශන කියල කියන්නේ සමාගමක නැත්තම් ව්‍යාපාරයක ඉන්නවා ලමයි ඇල්මක් දක්වන පාර්ශව. අයිතිකාරයෝ කළමනාකාරයෝ, සේවකයෝ රජය කැමත්තක් දක්වන පාර්ශවීන්න ඇල්මක් දක්වන පාර්ශවේලලට ගිය ගමඉගෙන ගන්නින්. මේ ඇල්මක් දක්වන ඕනෑම පාශ්වයකට. තොරතුරු ලබා ගැනීම සඳහා පිළියලකන් ලබන ප්‍රකාශවලට කියනවා පොදු පරමාර්ථ මූල්්‍ය ප්‍රකාශන. මේක තොරතුර ළමයි ඕන කෙනෙක්ට ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නෑ කියනවට ඔයා මෙහෙම කරන්න ඔයා මේ ලාස්ස වරුණහම Google එක සච් කරලා බලන්නබේ ගියසර පොෆිට් එක කියද කියලා ප දහළ බලන්නබක්ුව ඉන්කම් ටේට ෙනනද කියලා ඔයා බලන්න searchර්් කරලා bioෝ බක්කුව ඉකම් ටේටමටක සච කරලා බලන්න ලමයි හේමස්ලගේ ඉන්කම් ස්ටේට්ම් එක ආදායම් ප්‍රකාශය ළමයි ආදායම් ප්‍රකාශ වගේ වාර්තාවක් ගත්තහම ඒක ඕන කෙනෙට බලන්නවා යට දැවුණක් බලන්න පුළුවන් ඔවැට ලංකාේ තියන ලොකු සමගම් වල මුල්්‍ය ප්‍රකාශණන බලන්න පුළුවන් ළමයි මේ ආදායම් ප්‍රකාශ වගේ හැමෝටම් බලන්න පුළුවන් දේල් වලට කියන්නේ පොද පරමාර්ථත මුූල ්‍රශන් ළමයි විශේෂිත පරමාර්ත මුල්්‍ය ප්‍රකාශන කියලා කියන්නේ මේ තොරතුරු රහස්සිගටයි ළමයි රහසිගත තොතුරක් බලන්න පුළුවන් අ්‍යන්තර කළමනාකරුවන්ට විතරයි ටොක් මනජර්ස්ලා එකන්නේ අපේ ආයතනයක් ගත්තා ආතන ඉන්න ළමයි උඩ්ම කළමනාකරුව යාලට විතක් බලන්න පුළුවක් ඒයාල්ලට විතරක් තොරතුරුගන්න පුළුවන් විශේෂද පරමනාර්ථ හල්ලේ ්‍රකාශ. මේකට උදාහරණයක් විදියට ගන්න පුලන්ලමයි ආයතනයක සැලසුන් දැන් බම ආතන සැලස්මක් හදනවලු ති ඊළඟවරුද අු ප්‍රඩක්ටය ෙලියරදා අලුත් බාන්නයක් කලියර දාන්න ෙල්ද පොටදන්. තමයි ඒ වගේ රහසිගත තොරතුරක් වෙන අයට දැනගන්න දෙන්න දැ ම හිතන්ඉන්න ඊළඟ වුරද වෙදේ ම කරන්න බිස්කට් කැපෙන් යා අලු බිස්කට් එකක් වෙල්දොටදාාන්න බලගන්න ැරි ලාක්ත් මේක පිට කෙනෙක්්ටය. ඒක කෙනක් පිට කෙනක් කියලමයි අපේ තරංකාරෙක් කියෙලහිතන්නක. තරගකාරේට ජියයොත්න්නේ එයා මට කලින් ඒක වෙදොල්ට දානතියනවස්ථාවත්තිනවන්. මට කලින්යා වඳ පොල් අල්ලගත්තුන් මට පාඩුවක් පෙන්ලි. ඒනිසා මේ විශේෂ පරමාර්ථමූල්්‍යවාර්තා හදඒ රහසිගතව. අභ්‍යන්තර කළමනාකරුවන්ට පමනක් තොරතුර ගණතමයි මේවා හදන්. එතකොට ළමයි? මේ පොදු පරමාර්ථ මුල්ල්‍ය ප්‍රකාශන වලින් ලමයි හැමෝටමතොතුරගන්න පුුවන් විශේෂිතය වගේ අභ්‍යන්තර කළමනාකරුවන්ට විතරයි විවාාග මේකෙන් අහන්න පුලුවන් ප්‍රශ්මනවාද අහන්ඩ පුළුවන් ළමයි පො පරමාර්ත මල්්‍ය වාර්තාවක ලක්ෂණ වන්නේ කියලා මේගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඊට පස්සේ විශේෂිත එක් ලක්ෂ හන්න පුුවන් එහමදාලා වට හරිකට රිගහන්න්නන්න පුුවන් ඉට අමතරවාගේ තිස්සකෙන් පස්සේ ප්‍රශ්නවල තිහෙන් පස්සෙ ප්‍රශ්ණනවල වගේ අහඩ පුළුවන් ගිනුම් කරනේ මුූල්්‍ය ප්‍රකාශන වර්ගමනවාද ගිලුම් කරනේ මුල්්‍ය ප්‍රකාශන වර්ගමොනවද කෙහුවත් පක් ගාල උළුවට දාඟන්න හොදු පරමාර්ථ සහ විශේෂයට පරමාර්ත මුූල්්‍ය ප්‍රකාශන වර්ත. එතකොට පුතාලා දැන් අපි කරන්න ඕනේ මේකේ පොදු පරමාර්ථ මූල්්‍ය ප්‍රකාශනයක තියෙන ලක්ෂණයක් බලන්න ඕනි පහලි. දැම් බලන්න උත්තරපා කියවන්නුව. වා කියවන වගේ හත්තර වනි උත්තරේ දැම් ම කියපු කතාවත්තෙක්වා කියවන්න හතරවෙෙනනි උත්තර හතරවෙනි උත්තරේ තියනවා? රතුරු අපේක්ෂා කරන පාර්ශ්වයන්ට තීරණ ගැනීමට අවශ්‍ය මූල්ල්‍ය තොතුරු සැපීම ලළමයි මේහගන්න තොරතුරු අපේක්ෂා කරන පාර්ශය කියන්නේ හැමෝටම ඇල්මති පාර්ශ්වයන්ට මම කිවන් ඒද දැන් ඉක්කට කලින් පොදු පරමාර්ථ මූල්්‍ය ප්‍රකාශන හදන්නේ හැමෝටම තොරතුරක් දෙන්න ඇල්මක් දක්වන ඕන කෙනෙක්ට තොරතුරක් දෙන්න හැබැයි මේ කහදන්නේ අභ්‍යන්තර කළමනාකරුවන්ට විතරයි එරං උත්තරංක උත්තරංක හතර උත්තරංක හතර උත්තරංක හතර අප මේ වහදන්න ලම මුල්ල ගිෙනම් කරන ද මේ වහදන්ලමයි අපි ලමනාරන ගිනම් කරන ද ඔය ෝල්ල ගෙනනම් කරනේ කලමනා කර ගිෙනම්රේ වෙනස්කම් ලක්ෂණ බලාං න්ල ාගටයට අහනවා අහන එක අහනවාමයි මූල්ල ගිනුම් කරනය කළමනා කරන ගිනුම් කරන වෙනස්කම් ලක්ෂණ ඒ දේවල් අහනවාමයි ඔය අද කිව්වාගල හිතන්න අහනවාමයි හරි බලාගෙනයන්න හරි බලාගෙනන්න හරි බලාගෙනයන්න හරි කරන්නේ කොළස්ස පටුවදම් හරි කොහපිටුව ඊට පස්ස බලන්න තියනවා පහ තොත්තුු ප්‍රශ්ණංග දෙකට හා තුනට අදාවෙේ ප්‍රශ්නංග දෙක තුනට අදාලා ොතුර දීල යනවා වට ප ලවියකට උත්තේය මයි එන්නනේ හතර පළවෙනියකට උත්තරේ හතර එකට හතර යනළමයි දෙවැනියකට දෙයි තුනයි කරන්නන්නේ බලමු දෙක තුනයි හරි හ ප්‍රශ්තියනවා ධයකට හරි මන්නවා බලනවා හරි බලන්න අශයණගේ ව්‍යාපාරේ අපි අන්නන්නේ දෙවැනි ප්‍රශ්නයට දෙවැනි ප්‍රශ්නයට අශේනිගේ ව්‍යාපාරයේ දෙදස් විසි දෙකේ මාර්මාසේ පහත තොතුර ඔබට සපයා ඇත ළමයි මාර්තමා සිද් වෙච්චි ගණ දෙනු හිපයක්වාඩට පහල්ට පහල්ට පහල් පහල්ට දීලති නාට පේනවා ඇද ර් මාස සිද්ධවෙච්ච ගනදනු කිහිපයක් දීලා තියවා තුනයි විස්සදක්වා දීලා තියෙනවා ඔයාගේ කියන්නේ වඩ දාන කියන්නේ විසිද් දෙකේ තුනයි තිස්සක දිනට අශේනිගේ ව්‍යාපාරයේ ඉහත ගම් දෙෙනුවල ශුද්ධ බැලපෑම නිරූපණය කරන්නේ මොන සමීකරණයෙන්ද කියලා මේහඟන්නක මේක දාන්න තියන්නේ වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් කියනකට වත්කම් සමායි වගකීම්ධන හිමිකම් මෙන්න මේකට තමයි ලයි ඒක දාන්න කිය කියන්න ඔයාට එதோවට මේකට දානකොට ඔයා ගනු දෙනු එකේනං එකෙන් පළවෙනි ගන්ඳෙන්න්නවා පහලට කියවගෙන යනගම්ම දාගනයන්න පලවෙෙන එක විස දෙකේ තුනයි එක ගණඩනුව දාගන්න තුනයි එක විභාගෙන ම අවවාගේ අක්සටහ ගන්න ඕන්නෑ ඔයා කට්වවැඩ කොලේ අරගෙන ට හදහටවැඩ කළේ ගතතා ක්මට හැදවා අය ලතැවිලි නෑ විනිනාඩි දෙකෙන් හද ඕන විනාඩි දෙක් යන්න කලින් හදන්න ඕන නාඩිය ප්‍රශෂ කරන්නලමයි බලන්න තියෙනවා අසූදාහක තොග මාදවන්ගේෙන් නයට මිලදී ගත්තා ඔයාල දන්නවළමයි අස්සුවක තොගයක් ගත්තා හම තොග කියන වත්කම වැඩි වෙනවා අස්සුවක තොගයක් මාදවන්ගේෙන් නයට ගත්තා හම වගකීම් වැඩි වෙනවා වගකීම් වැඩි වෙනවා තොග කියන වත්කොම වැඩි වෙනවා යන්න දෙවැනිිය එකට තුනයි දෙක හතලිස් දාහක පිරිවෑකයන්නේ වටිනාකම තොග ලක්ෂයකට සුපුන්ටනෑයට වික්කා යන්න තුනයි දෙක කොච්චරක තොගද හතලිස්දාහක් වටින තොග කීකටද විකුණාන්නේ ලක්ෂයකට සුපුන්ටනයට ළමයි නයගැතිය වැඩිවෙනවා ලක්ෂයකින් ළමයි හතලිය ොග සීයකට දෙනොට නෑයගැතියක් සීයක් වැඩි වෙනවා හතල්ියක ොග සීයටට දෙනොට ලාබයි හැට හිිකම් වැඩි වෙනවා හැටකින් හැටක් ලාබයි. යන්න තුනයි දහයකන් දෙනුවට තුනයි දහය 冷静ේසියි. දහදාහක පිරිවෑව තුොක මාධදවට ආපස් සුය්වා ළමයි අපි ගත්ත තොගයක් තිබ මනේද මාදවගෙන් අසුවවා ඒකෙන් දහදාහක් ක එපා කියල රිටර්න් කරනවා යවනවා ළමයි දහයකින් අපේ ව්‍යාපාරේ තොග කියන වත්ක මඩුුවෙනවා දහයකින් අපේ ව්‍යාපාරේ වගකීමඩ වෙනවා තොග යවනකොට තොග අඩුවෙනවා වගකීමඩ වෙනවා අපි මාදවැටග වන්නඕනේදනෑ මාදවටග වන්න ඕන්නෑ බරුවට මාදව කියන වග ීමඩුවෙන මාදට වන්න ඕ පස යන්න තුනයි අයට පස තුනයි පහලව යන්න නමයි තුනයි පහලව වෙලද නයගැති සුපුන්ගෙන් ලැබියුතු ශේෂය පියවීමට සීයට දහයක වට්ටමකට අරත් බුදල් ලැුණා මෙහගන්න තමයි සුපුන්ගෙන් සල්ලිහම්ම වෙනවා හැබැයි අපයා අට ඩිස්කවන්් එකක් දෙනෙනවා සියයට දදායා තැ ඔයා මුලින්ම බලන්නඕන දෙ යක් තියෙනවා සුපුන් අපිට කී අද නය කිය බලන්න සුපුන් කියී අද්ද අපිට දෙන්න තින්න කිය බලන්න ඔයාට මත්තකද මේ දෙවැනි ගන්දුින්ම අපි හතලියක තොගේයක් සීයකට සුපුන්ට නයට වික් අමතකද හෙන සුපුන් මට දෙන්න තිය ාන ේදමය සීය කියන්නේ ළමයි මේකෙන් පෙන්න්නන්නේ සුපුන් වනේ සීයක් සුපුන් මට නයයි සුපුන් මට සීයක් දෙන්න තියෙනවා ලමයි සුපුන් මේ දෙන්න තියෙන සීය කොහොම දෙ දෙන්නේ සීට දහයක වට්ටමකට යටත්ව ඩිස්කවන්් එකක් දෙනෙනවා පිසුපුන්ට මේ හන්න සුපුන් දෙන්න තියෙන ගාන සීයකින් අඩුවෙනවා නයගැති අඩුවීම සුපුන් අඩුවෙනවා දැම් බලන්න යටට දෙෙන් ඩිස්කවන්් එකක් කියති කලා සීියට දහයක් ළමයි ෙන් සීර් දහයක් කියන්නේ දහදාහක් නැත්තන් දහයක් ළමයි වට්ටමක් දෙනකොට අපිට පාඩි දුන්වට්ටම් කියන් අපේ වියතුමාක් එහෙනම් සීයක සුපුන්ට දහයක වට්ටමක් දුන්නට පස්සේ සුපුන් අපිට සල්ලි දෙන්නේ අනුවයි අන්න සල්ලි වැඩිවෙන්නේ අනුවයි දැම් බලන්ඩ ළමයි ඊළංඟක් දුර අවසානකර මාසේ වියදම හත ලිස්දාහයි ගෙවල තියන්නේ තිස්දාහයි ලස්සනගන්න දෙනුව මාසේ වියදම හත ලිස්දාහයි ළමයි වියදමක් නම් ළමයි හිමික මාඩුවෙනවා හතලිියා අයි කතානෑ තර කනෑ දියදමක් නම් හිමිකමාඩුවෙන්වා හතලියා හැබැයි ගෙවල තියෙන්නේ තිස්දාහයි ළමයි ගෙව්වෙ තිස්දාහ නිසා සල්ලි අඩුවන්නේ තිහයි තව කියයක් ගෙවන්න තියනෙනවාදකෙර බලන්න හතලිහයි වියදම ගවල තියෙන්නේ තියහයි නම් දහයක් ගෙවන්න තියෙනවා හතලිහයි වියදම ගෙවල තිෙන්නේෙ තියයි නම් දහයක් ගවන්න තියෙනවා තව දහයක් ගෙවන්න තියනෙනවා තව දහයක් ගවන්න තියෙනවා හරි පේපේ ගන්න පුල වත්සක් චැනල්ල එක ගිල්ලා ලිංකේ දාලා දන හැම තැටම බලන්න හොදට සච් කර හොඳ බලන්න හොඳ ලන ුප දාතිී අස්සුවෙන් අසුවෙන් දහයක් ගියහාම හැත්තෑවයි ළමයි හැත්තෑවයි දහයයි මෙතැන්ට එක තුනහා මෙතැන්ටවාටේනවා අස්සූවයි කියලා මෙතන හැටයි හැටෙන් පණහගහා මෙතැන්ටෙනවා දහයයි කියලා මෙතැන්ටේනවා අනු වයි කියලා අනුවයි අසුවයි දහය තියෙන උත්තරංකෙක කෝ හරිළමයි කියන බලන් හරි කියලා උත්තරංක එක නුව අසවයි දහයයිදයෙන් උත්තරංන්ක හරින අතු සන්න ප්‍රේෂහෑන් කරම් හරි හරි නැත මැසි ජදදාාන සුපිරි. හරි හරරින ප්‍රශ්නක ලක්ුණු හර ානි දාාගනයන් හරියන ප්‍රශ්නක ලක්ුණු හතර ගණ ායන්න මේකට හතරක් කම්මෙන මේකට හතරක් කම්මෙන හතර ගානි දාාලයන හතර ාන අේ පේ පොඩි රදී කී ුත් ති බලමය මහල ම ද නට බලන්න බොඩ ැරවන වැදී පක් තින ේකේ හරි වැරදීම් කීපයක්. ොක රදීන්න වේ පොඩිපොඩි වැදීම් කපත්තේන්නේේ හරේ පොඩිපොඩි වැදීම් කපත්තියෙනනමක්නෑ. යන්නලමයි තුන් වෙනියකට තුනේම කදදහන්නේ විසි දෙකේ තුනයි තිස්සකෙන් අවසන් මාසය සඳහා මුළු ආදායම සහ මුළුියදම දැම් මේගානෙම්ම ගන්න තියෙන කොටසක්තමයි ඒක ඔයාගේ අහනාලමයි මුළු ආදායම මුළු ආදාය මහනලමයි මුළු වියද මහනලමයි මුළු ආදායම සහ මුළු වියදම මුළු ආදායම සහ මුළු වියදම කෝමදලමයි මුළු ආදායම මුළුුවියදම අපි ගන්න මේ ගාන බලන්නන මොද පිට තිය ආදාය මොවද පිට තියන විය දම් කියලලා දැවා මුලිම බලන්නඕනේ අපි තියනෙ එක ආදායම හද ක දාදමලවයි මේ කෙතියන ආදායමතමයි වික්කුණුන් මාආදාය විික්කුණු ආදාමක්තේ නොවයි මේ බලන්න හෝ මේ තුන්වැනිගන් දෙනුවේ අපිට හම්බුන දෙවැනිගම්දරුව වාට මතකද හත්තලිියක තුොක සියකට සුපුට නයට වික් මේ ඔයා මෙහෙමහිතන්නකෝ හතලිහක් පටින තොගේයක් සුපුන්ට දෙනවාව රුපිය සීයකට හත්තලිහක් පටින ොගේයා සුපුන්ට දෙනවා රුපියා සීයකට. මං ඔයාග හනවා සුපුන්ට වික්්‍යකීයකටද. ඔයා කියනලමයි මට ස සුපුන්ට විද්‍ය සීයකටනේ අන්න සුපුන්ට විද්‍ය සීයට නිසා විකුණුම් කියන ආදායම සීයක් ඇති වෙනවා. සුපුන්ට තොග වික්්‍ය සීයකට. පතල්ියක තොගටික සුපුන්ට දුන්න සීයකට එනම් වික්්‍ය සීයකට විකුණුම් සීයයි. මට කියන්න හතලිහට නවා. මට කියන්න හතලියක තොගේෙට නමක් කියන්නමට. හතලියක තොගේ සීයටට දෙනකට සීය විකුණුම් මට හතල්ියට නමක් කියන්න. ක් කිය දා චැට් මොකදදි හතල හිට කියන්න මොකදබි හතලි හිට කියන්න මොකදද කියන්න ලස්සනය උත්තර වික්කුණුම් පිරිවය හතලිහක තොගයක් සීයකට දෙනකොට සීය විකුණුම් හතලිය විකුණුම් පිරිවෑ මොකද පුදා විකුණුම් පිරිවෑ කියනු විකුණන බඩුවල වටිනාක අපි දෙන නැත්තා අපි විකුණන බඩුවල වටිනාකම ඒකළමයි වියදමාක ක්ුණුම් පිරිෑ කියන්නේ වියදක් කියල ඔයා ඒලවල්වලඉගනඇති වික්ුණුම් පිරිවැෑ කියන්නේ වියදමමා එක හතල . වික්ුණුම් පිරිවෑ වියදමඇති වෙන හතලියයක් යන් ඉස්සර හට. තව බලන්න මනවදතියන්නන්නේ කෙනා මේක ගත්තා හනම් මේක ආදායම් වියදම් ගත්තා आपकोම ගත්තා මේක ආදායම් වියදමක්නෑළමයි, මේක ආදායම් කියදන්න නික හොග අයටකත්වේ කක්තියන්නේ ොග වැඩි වෙනවා අයහිම වැඩිවෙනවා ආදායම් යෙදමක් නෑ. ළඟට තුංගනියකේ තුගනක आप සුයාවුම්ම ගත්තියෙන්නේ අප සුයාවුම් පහොයාුම් හොයා වවා. යහිම අඩුවෙනෝ තො ගාඩුුවෙනවා ආදායම් කිය දංඟගඇති න්නෑ. ළමයි මේ බලන්න මේක හරි මෙන්න මෙතැදිවාට මතකද දුන්වට්ටම අර මතද අපට සුපන් සල්ලිග වන්නේද අපි සුපුන්ට වටමත් දුන්න න්න වියදා දාගන්න දුන්වට්ටම් දහයයි කියල දාගන්න දුන්වට්ටම් දහයයි තුන්වට්ටම් දහයි කියදාගන්න වියදමක් වියදමා අවසානකයේ වාට තවියදමත්තියනවා අවසානකයේ තියන වියදම කියද ලමයි ඔයාට මතකද දාන කියලති බා මාසේ වියදමහතල හයි ගවල තියන්න තිහායි මයි ගේෙවවෙ තිහගේන අපට වැදගන්න. සම්පූර්ණ වියදම හතලිියයි මාසේ. මාසේ මුළුවියදම හතලියි ෙවවෙතතියයි ගේවගන වැඩන්න මුළලුිය දමයි වැදගත්තයෙන්නේ. මුල්ලු වියදම හතලි යි, මාසේ මුළුවිියදම හතලියයි මුළු වියදම හතලියයි උත්තර ඇතිලමයි. ආදායමනං සී යයි වියදමනං අනුවමයි. එහම් සීය අනුවයිතින උත්තර උත්තරංක පහ උත්තරංක පහාරයාය තුසන්න. උත්තරංක පහ උත්තරංක පහරියාය තුසන්න. පර YouTube ම න වැ් එකහමද සමීරන්නයට එන්න කියලා අප ඒවගේනටිකු තාදරම මේ पේපක िස්कास करने තුගේ මोලිකාරවුණන හිත කට හටේ िස්කशनने නව හිටක්ත් න හටත් න හෙට ඩ ලාගන්න පුළුවන් වැ්ක් කොහොමද දෙ එන්නේ තවදේ वाලි කරන්න පුළුවන් MC දෙයක් වගේ डिස්කස්सව ො විවාවියට කකා විවා දවසර කली හර දෙසයක් දෙසේ පහකාලින් ඉස්කස් වේ හරි අපරාධකුණුම් පිරිවෑ ගන්නතු ඉන්න බදා මේ හතනියක දගේයා සීියරද දෙනකට සීය විකුණු හතනිය විකුණු පිරිවෑ ගන්නතු ඉන්න ෑගේ ප්‍රාධයක්ක පපරාදයක් ප්ට ප්‍රාධයක්කට හරි හොන්දර කල්පනා කරන්න හරි එහෙනල්ලමයි දාගන්න මේක හරිනල් ලකුණු දාගන්න ලකුණ හතරදදාාගන්න අවස්සාන ත්තර උත්තරංග පහා සයිය අනුව අයිය යන්න ඊළංග ප්‍රශ්නයට යන්න ඊළංග ප්‍රශ් ඊළග ප්‍රශ්නයවෙන්න ළමයි ප්‍රශ්නාංග හතර ප්‍රශ්නග හතර ප කලින් ඩිස්කශෂන එකක්තිේ න එකත් බලන්ග මයි මගේ ේපේ ඉල්ලගන ව නැල්ෙ ඇල් ව ක් නල්ල එක එ මෙක් පුළුවන් ස ද ෝ ක් ගන්න පුළුවන් මුදල් ප්‍රහ ෝඩින් න්න පුුවන් යෝ ජන තිීන කෝඩ න්න පුුව මයි FIවැක් මතක් කරගන්න පුළුවන් බැංකු සස තු මතක් කරගන්න පුළුවන් වැරදදි නිවැදිගර මතක් කරගන්න පුළුවන් ගනුම් සම කර ගනු ර හැදි නීම. මේ සෙට් එක මකක් කරගන්න පුළුවන් ොයාමගේ වත්සත් චැල්ල එකට ඉන්නවන චැල්ලෙි ඉන්නන හරිරි අ හර පහ හර ABC සමාගම විසින් ලක්ෂයක පිරිවෑතොග Xස් සමාගමට එක්ලක්ෂ විසිදාහකට නයට විකුණා ඇතර දැ ඔන්න බලන්නකෝ ABC සමාගම ඉන්නවා අවඉන්නවා ලළමයි Xඉස කියල සමාගම සමාගම් දෙකයි ABC සමාගම පළවෙනි ගන්ධනු විදියට කරන්නේ එක්ලක්ෂ විසිදාහකට බාණ්ඩ නයට විකුණන එක අන්න පළවැෙන ගල්දනෙන ලමයි එෙනම් මොනකගන්දෙනුන්ද ABC සමාගම පැත්තෙන්ගත් ොත් නයට විකුණු ABC සමාගම පැත්ෙන්ග ත් ත් නයට විකුණ නාම අට මෙයාගේ පැත්තෙන්ඒමකක්ද ළමයි මෙයාගේ පැත්තෙන් නයට ගැනු මෙයාගේ පැත්තෙන් ගන්නේ එක මෙයා වික්කුණන්න කොට අරයා ගන්නවා ඒක නේලවල් වල හැටි මේ ගනු දෙෙනුවක් වෙන්නේ දෙපාර්ශයක් අතර මෙයා නයට බඩු ටික දෙනකොට මෙයාගේ පැත්තෙන් හිතුවොත් මෙයා ගන්න ඉග කරන්න මෙයා මෙයා ABCගෙන් ගන්නවා මෙයාක්සට විකුණනු එක ඒනවාල ඊට පස්සේ විකුණුම්මිල හතලිස් සටදාහක් වූ තොක ඔවුන් විසින් ආපස්ස ඒවා ඇති අතර දැන් මෙයා වික්කා මෙයා වික්කා හැබැයි මෙයා මොකද කරන්නේ මෙයා එපා කියලා ්‍රිටර්න් කරනවා මෙයා කරේ විකුණකු එක මෙයා එපා කියල එවනවා? ළමයි එපා කියල එවනවානම් මොනෝද පියවට කිය න්නේේ ආපස්සු එවුම් එහත් දෙවනිය එක ආපස් එයවු. මෙයා අපපහු රිටර්න් කරනවා මෙයාට මෙයා ABC ටෙවනවා අනේ මටනම් එපා කියල. හැබයි Xක්ස පැත්තෙන් බැලොත්තේ මොකක්ද මයි මෙයාගේ පැත්තෙන් ඒක ආපස්සු යවුම් එක මෙයාගේ පැත්තෙන් යවන එක මෙයා යවනවා මෙයාට බැලුවොත් මෙයාට එඒනවා. ABCගේ පැත්තෙන් බැලුවොත් එනේ එකක්හු. ඉසර්ගගේ පැත්තෙන් බැලුවෝ ජනයකා යනඒකා හරි ඊට පස්සේ යන්න ඊළ ගන්ගනෝ කියවන්න ඉතිරි ශේෂය පියවීමට සීයට දහයක වට්ටමකට යටත් මුදල් ගෙවන ලදී මුදල් ගෙව කවුද මෙයා මෙයා පිට දෙන්න තියෙන අයබී සීට මෙයා සල්ලි දෙනවලමයි සල්ලි දෙනවනම් මේක මුදල් ලැබීම් ගනු දෙෙනවා සල්ලි ලැබීම් මෙයාගේ පැත්තෙන් හි නම්ම කක්්දෝක මුදල් ගෙවීම් ගනු දෙෙනවා මෙයාගේ පැත්තෙන් ලැබෙනක මෙයාගේ පැත්තෙන් ගවනවා මෙයාගේ පැත්තිෙන් ලැබ නවා මේයාගේ පැත්තින් ගවන එක එහම් ලන්න නවාදක තියෙන ක ලොත්තර අහන්න ABC සමාගමේ මෙම ගඳලු සටහන් කිරීමට මූලික ලිය විඩි ABCගේ පැත්තෙන් හිදන්න ඕනේ මූලික ලිය විියහන්නේ නයට වික්කුණුම් නම් විකුණුම් මින් වොයිසිය කතා දෙක් නෑළමයි නයට විකුණුම් නම් විකුණු මින් ොයිස්සිය ආපසු එවුම් නම් කතා දෙකක් නෑළමයි බැරැපත මුදල් ලැබීම් නම් කතා දෙක් නෑ ළමයි ලදදපත න්වයිසිය බැරපත ලදදුපත ඉන්වොයිසිය ලදපත බැරපත ලදපත උත්තරංක හතර ඉන්වොයිස්සිය බැරපත ලදපත උත්තරංක හතර එනම් උත්තරංක හතරට ගාදතිය නොනම් හරි හතට ගාතිය නොනන් හරි. ඊළඟට ඊළඟට ඇන්න ළමයි හය පහ පහක්වට් සමාගමය මෙම ගන්දනලද ූි පොත්දහන්නේ මෙයාගේ පැත්තෙන් හිටන්න මෙයාගේ පැත්තෙන් පොත්මොනෝද කියෙන හන්නේ ළමයි නයට ගැනුම්නම් ගැනුම් චර්ණලය ආපසු යවුනං ආපසු යවුම් චණලය ඉගෙනගන තියන්දේවාල් ආපසු යවුම් සල්ලි ගෙවන මනං මුදල් ගෙවීීමම්චණලය සල්ලි ගෙවන මනං මුදල් ගෙවීම් චණලේ බලන්න උත්තයක් තියෙනවන කියලා උත්තරංග හතරද නෑ උත්තරංක දෙක ගැනුම් චණලේ ආපස යවම් චානලේ දල් ගවීම් චනලේ උත්තරංක දෙක උත්තරංග හතර උත්තරංක දෙක. හතරට හත්තර පහට දෙක. හතරට හතර පහට දෙක සුපිරික් ඉතන් නෝඩි දෙ පැත්තෙම පහ පහ හ පහ පහ හ කතා මේ විදිහර මයි සුපරිට ங்கට සපරි ප්‍රශ්යක් තිීරි ප්‍රශ් ී වැடி ල பேகி ஒ பே කිය මේ තිීරි වැඩ මේ ප්‍රත්්‍යයාගන්න දත් සටහන්න හන බල ීල ප්‍රත්யாගන්න දත් සටහ සரே මේරේ කොටස්නි කුදත් රීමේ දිත්ව සටහන් නවා එලල් පේPේ ත්‍රත්්‍යාගන දිත්ව සහන් කොටස්නිිකුත් කිරීමම් දිත්ව සටහන් මූලාශලේකන මූි පොත් අහම හැබයි මේ අනේ හන්නේ ගොක් ලාවට මට හිතනවා මේසරේ මූලාශලේකන මූිපොත්තකගැ පොත් ලියවිනිි ලියවිඩිවලින් වාටහායි ගබඩාවක් සම්බන්ධ ලියවිඩී වැටුප්ලේකනය සම්බන්ධ ලියවිඩිය ඒ සෙට්ටක දැනගන්න ප්‍රෞව්්‍ය අ්‍යයක්නා පත්‍ර ගැනු මැනවූම් ඒව දැනගන්න අරි වවස්ථාපිත නීති දැ ්‍රික්දත්ත අහම්මන වැටු ලේන වැටු ලින අදනගන කමයක් ශ්‍රම්පිරව ඒ තියනොළමයි විය්‍යවස්ථාපිත නීති කියලා ජාතිය තියනා නියවිලි නියවිනි දනගන්නඕනෑ ියවි දනගන්නඕන හරි ලියවවිල් දනගන්නඕනෑ රි ආපසු යවුම් කියන්නේ වගකීමක්ද වියදමක්ද ආපස යවුම් කියන්න කො වියදමක් ඒකට ගැන රිනියදං කියලා වියදමක අඩු වීමක් වෙන්න ඇයිලමයි තොග ගන්නකොට ගැනුම් වියදම. තොග ගන්නකොට ගැනුම් වියදම වැඩි වෙනවා ආපහු යවනකොට ගැනුම් වියදම අඩු වෙනවා වියදං අඩ වීමේ ගෙනවා ගැනුම් කියන වියදම අඩුවෙන්න්නේ ආපසු යැුම් විදිටයි ආපහු යබනවාේ වියදං අඩු වීමක් විභහගදි ආාවත් වියදං කියෙලිවත්ලුණු හැබෙනවා. අවරු මහරිලා මේ ක්‍රින වියදං කියලිවත් ඒත්ලක්නො බෙන. රිින වියදං කියලදේනවා ඒත්ලක්නවාහමෙනවා තෙරයි ආත්. දියදම අඩුුවීමක් පේෙන ප්‍ර සහ ඩ බල ප්‍රති දිත් සහ ග ෙෝඩ ක්තියන සුපි කෝඩ තිේන ප්‍රත්්‍යයාාග දිත්ත සහ ෝඩ ක් තියනවා කොටස් ද කිරීම දිත්ත සහ සුප ෝඩ තින බලන්න අදරං ගන්නන අද ගන්න කොටස්න ු ර දත් න ක්න එක අධදින් හිතනගන්න අදුගන්නනවා යන්න ඊළගේ කට යන්න ඊළඟ ප්‍රශ්නයට ඊළඟ ප්‍රශ් යන්න ළමයි හෙන් ප්‍රශ්න මංකගේ සුපිරි ප්‍රශ්නයක් කියන වසර අවසාන තොගේ අද තොගය පිරිවෑහෝ ශුද්ධූ පලබද්‍යාගේ වඩා අඩු වගේට මූල්්‍ය තත්ව ප්‍රකාශයේ ජංගම වත්ක මක්ල සඳුනා ගැනීමේ සංකල්ය මේ හන්නපුතා අහන්නේ වර්ෂය අවසාන තොගය පිරිවෑහෝ ශුද්ධ පලළද්‍යගයනකේ මොකදමයි ශුද්දෝ පපලබද්‍යගයක් කියන්නේ ම ගද පරිවයක් කියන්නේ ළමයි පිරිවෑ කියන්නේ අත්පත් කරගත් වටිනාකෝ ශුද්ධ පලද්‍යාගයක් කියන්නේ අනාගතයේ විකිනීමල්ල බාගත හැකින් ඉතිරිියනත්ව මුදලු මොකදද පිරිවෑ කියන්නේ අපත් කර ගත්ත ගාන ශුද්ධ පලබ්ද්‍යගේ කියනන්න අනාගතේෙන්න්න පුළුවන් ගානහි මොුවදාගන්න ඒ කියන්නේ මොකදදස දැම්ම ස්ටොක්කක් ගන්නවාමගේ ව්‍යාපාරයට තොගයක් ගන්නවා සීයකට සීයකට තොගයක් ගන්නවා අනාගතයේ දෙඩවෙන්නේ අසුවකට අන්න ගත්ත ගානට කියන පිරිවෑ දෙන්නඩ පුළුවන් වෙන ගානට කියන ශුද්ධ පලද්්‍යාගේ දීලා ඉතුර වෙන ගානට. එතකොට දැන් මෙතන ළමයි සීයක්ක් තියනවා අසුවවත් තියන අවසානතගේයට වටිනාකම් දෙක් තියවා පිරිවෑ වටිනාකම හා ශුද්දූ පළද්ධිය වටිනාකම් විභාගෙදි ළමයි අපි සාමාන්‍යයෙන් කරන්නේ අවසානතගේ ධනවානේ මුල්ල්‍ය තත්ත ප්‍රකාශය ජංගනවත් කම්බල අපි අවසානතගේ දානකොට එල්කේස් දෙක ප්‍රමිතයට අනුවය අඩ්ඩු වගේ වාර්තා කළ යුතුයි පිරිවැෑ හෝ ශුද්ද පළද්්‍යාගේ යන දෙකින් අඩුුවගේ තැ පිරිවෑ සීයි ශුද්දූ පොළද්‍යාගේ අසුවයි අදුවගේ අසුව ළමයි එන දානො කලින් මොකද අසුව කියෙන දානවසාහන් තොක. අඩ්ුවගේ සටහන්තරවා ලමයි අඩුවගේ සටහන් කරනෙන් පෙන්න්න මොකද කෙල්දරන්න දො කවටක් ල ල්තියා ආරක්ෂාවීමක් පෙන්නන්නේ අනාගතයේ සිදුවිය හැටි පාඩුවක් පෙන්ුවෙන් කල්තියා සූදානම්බීමක් මොකදද අනාගතයේ සිදුවිය හැකි පාඩුවක් පෙනුවෙන් කල්තියා සූදානම්බීමක් ඒ නිසා තමයි තො ගේ අඩුවට නා ල පොේ දැ. නාගතේට හම ොගේ අඩුවට වික්ගලිදන්න බයිවි් දෙද ති ව නෑ පොතෙලිව අඩුුවගේ බයවෙන්න ඕන්නෑ එහෙනං ආරක්ෂණ සංකල්පය ළමයි උත්තරේ ගහගන්න හයට හතර ආරක්ෂණ සංකල්පේ ආරක්ෂණ සංකල්පය පුළුවන්න ළමයි කියන්න බලන්න EපF රෙකෝඩින් එකක් තියෙනවාමගේ ෙට්ගන ෙකඩින්න බෙලමට කෝඩින් දීම යි ළමයි මට කියන්න මට කියන්න ආරක්ෂණ සංකල්පයටට තවදාහරණයක් කියෙන් පුළුවන්න මට දාන්න ආරක්ෂණ සංකල්පයටට තවදාහරණයක් මදා ආරක්ෂණ සංකල්පෙට තවදාහරණයක් මදාන් මට දාන ආරක්ෂණ සංකල්පෙට තවදාාරණය දාන් ධන ආරක්ෂණ සංකල්පෙට අවදාාරණය දාන් තපරැ දෙන්න මට තපරද දෙන්න වල්දාල තියන්න හරි උත්තර හරිිය ළමයි දාලතියෙනවා සමහරය හරි සමහරයි දාළතියෙනවා පොම් බලන්නවං උත්තර කියනවා ඇල දාලතියෙන උත්තරව කියනවා පල දාලතියෙන් උත්රවං කියනවා හරි අඩමානනය වෙන් කිරීම හරි අනාගත එඩ පුළුවන් වියදමා කද මයි අඩමානයි කිය කියන්නේ අඩමානයි කියන්නේ පුතා හරි පේබර එක දාලා තියන්නේ හරි වස චැනක දතිය තව දානුල හැම ැන්ට දතයෙන් හරි මුදර බලන්නුව ඔයාට ඔයා මේ මේකටාවේ පේපේක කොයෙන් හරි පේපේක තියනවා ආපු දැන හරි බලන්න නොද හරි ඔව හරි අඩමානය වෙන් කිරීම ළමයි කෙනෙක් සල්ලිදේද නැද ශුවර නැත්ත අප එකට කියන් අඩමානයි අපෙන් නයට බඩුුවරංගේ පු සමහර නයගැතිෝ සල්ලි දෙේීද නැදද අපට විශ්වාසයක් නැත්තා ඒ විශ්වාසයක් නැතිකමට කියනවා ලමයි අඩමානයි කියලා ශවර්ණෑ. කෝකටත් කියලා හොඳ රහගන්න අපි කෝකටත් කියලා ළමයි මේ වෙනුවෙන් ගානක් අයිංකරමා අනේ ඔහු දෙනැතිවේ ඌූ කවධහරිමට දෙ නැතිවේ සල්ලි කෝකටත් කියලා ගානක් අයිංකරනවාට කියනවා ළමයි අඩමානනාය වෙන් කිරීමක් කියලා. එතුන ඕක ළමයි කෝකටත් කියලන ආරක්ෂාවීම සඳහා තමයි කල්තියා ගානක් අයිංකරය අන් ආරක්ෂණ සංකල්පය ආරක්ෂණ. හක්තියෙන ලමයි වගකීම්සාහතික ගන්න පුළුව ොරන්ටි ඇළමයි කඩම් බාන්්ඩයක් ගන්නකොට වොරටේක් දෙෙනවානද වගකීම් සහතිකයක් දෙෙනවානයද. ඒ වරටියක දෙන්නේ කඩේ මොකක් නිසාද. අනාගතයේදී බාන්්ඩේ කැඩිල අරවාොත් හදල දෙන්නන් කියලතමයි වොරට එකක් දෙේල. මාස හයිපින් සර් එන්ඩ ම හදල දෙන්න මොනහන් කනු. ළමඒ අනාගතයේදී දියදම ඇතිමෙන්න්න පුළවා. බාන්ඩේ කැඩිල යා අනාගතයේද දෙඉන්නපුළ අහඳදාගන්න අන්න වොරන්ටි, වොරන්ටි. සේවක වන්දි ප්‍රතිපාදන, සේවක වන්දි ප්‍රතිපාදන ගන්න පුළුවන් ළමයි සේවකිට විුදධෝ වන්දයක්ක්කිල්ලා දනවා වන්දදි ප්‍රතිපාදන දානානාව වියදමට කෙින්ීම දනවා කෙලින්ම වියදමට අතා දෙකත්නෑ. ඇයි අනාගත එන්න පුළුවන් කෝකටත් කල්තියාමදුන ගත්ත වියදම හරි යං ෙන. එනම් හරිය එන ක හරිකි එතොඩ ආරක්ෂණ සංකල්පය යන යිල්ල ප්‍රශ්නයට ල්ං ප්‍රශ්න තියන ලන්න උත්රංග හතර තොට ය හතර හත. ශ්‍රී ංකාවේ පවතින දේශපාලන හා ආර්ථික අරබුදේනිසා බා්ඩවලමීන சீගரே නිහලயாයි. ළමයි ලංකාව තියන ආර්ථික අර්බුදයනිසා දැන් වර්තමාන තක්ත ගන්නපුුළங்க. බඩමිල නිතර නිතර වැඩ වෙන. තියනගාණනව පස්ස තියන්නේ. බුමිල නිතර නිතර බුමිල වැඩවෙනවා නිතර නිතර ඩුමිල ඩි වෙනවා. එතරම කියනවා ඊට පස්සේ. එම නිසා තොග අගේ කිරීමට FFI4ෝ ක්‍රමේයට වඩා බැක්ක්‍රමේ තෝරාගත යුතු යන්න අදන්න අනි දිගනගෙන තිරනෙදFI4සා වැක් කියල ක්‍රම කක්තින ොගයින්න ඒ ක්‍රම දෙකින් බැක්හක හොඳයි කියල මේ යාලා තීර්ණය කත්නවා කළමනාකාරිීත්තුවය තීරණය කරනවා ඊට අදාල ගිනුම් සංකල්පේ මොකද ධනවලන්න පුළුවන්න්න මොකදගේ FFI4ෝ එක තෝරගන්නේ නැතුූ වැක්ටික තෝරගන්නවා මොකදද සංකල්පේම මෙක් දලතිෙන ූල්ල මිනුම් සංකල්පය සංගතතා දාලාතියනවා උත්තර පහමදානෝ සහ සංගතතා කියර දාලාතියනවා සංගතතා සංකල්පය සංගතතා සංකල්පය කො YouTube එකළමගේ උත්තරන්නේනෑ YouTubeු එක කට යදදාන්නම් කදද කියලා මූල්ල මිනුම් සංකල්පය ඔය දන්නාදෝකට උත්තරේම කක්ද කියලා පඩමං ඕකේ උත්තරේ කියන්නද OKකේ උත්තරේ ආරක්ෂ සංකල්පය පරහිතා ගණඩවත්බෑ ෝගේ උත්තර ආරක්ෂණ සංකල්පය කෝමක් සෙහෙමුණේ මං කියන්න සංකල්පල තේරුන්ටික් කියන්න ළමයි ඔයාට ප්‍රශ්නය තිබ්බේ සංගතතා සංකල්පැත්තෙක්තැන මොකද ළමයි සංගතතා සංකල්පයෙන් කියන්නේ ළමයි සංගතතා සංකල්පයෙන් කියන්නේ යම්කිසි ක්‍රමවේදයක් දිගින්දිගටම පවත්වාගනයාමට කියනවා සංගතතාවයක් කියලා දවදාහරණයක් විදිහට අපි තොගමයින්නේ FFI4ෝ ක්‍රමේයට නන දිගටම FFI4ෝ ක්‍රමේටම යන වන සංගතතාවය දිගටම වැක්්‍රමේනම් පවිච්චි කරන්නේ දිගටම වැක්්‍රමේට යන වන ලමයි සංගතතාවය නමයි අපි ෂය කරන්නේ සරල මාර්ග ක්‍රමයට දිගටම සංලමාන ක්‍රමේටන ශෂය කරන්නේ සංගතතාවයක් දිගටම ශය කරන්නේ හීනවන ක්‍රමේටින සංගතතාවය පුතා සංගතතාවය කියනගේ තේරුම තමයි එකම ක්‍රමය දිගින් දිගටම පවත්වාගෙනා මෙතන ඒක නිවේෙන කියන්නේ මෙතනමයාලා FFIෆෝ ක්‍රමෙන් වැැක්‍රමයට මාරුවෙනවානේFI ෝ ක්‍රමය අතාරීනවානේ වැැක්ක්‍රමයට යනවාන එකමකමේ පවත්වාගෙන යාමක් නෙවේනි එන සංගතධාවෙන්න්න බෑලි ළමයි ළමයි ඕකට එන්නේ ආරක්ෂණ සංකල්පය ඇයිමයි ආරක්ෂංකල්පය කියෙන්නේ ඔය දන්නවාද FFIෆෝ ක්‍රමයට තොගමනීමේ නීතියෝය දන්නවානේ FFI ෆෝ ක්‍රමේ දන්නවානේ දිගන තියවානේද යFIෝ ක්‍රමය කියන්නේ ළමයි ගපඩාවකට මුලින් ලැබෙන තුක මුලින්ම නිකුත් කරන්නඕන කියෙතමයි F ෆෝග්‍රම සරල්ලම කියන්න තවදාහරයැකි ත ගන්න පුලන් දමුල් ආර්ික මධ්‍යස්ථාන දමුල් ආර්ථික මධ්‍යස්ථානය ගත්තාහමඒයාල්ට ළමයි උදේම ලැබෙන එල්වලටික උදේම නිකුත් කරන දැන් අපිේතුම් ගොවිය පස්ස දෙනෙක්න්නවා කියල ගොවිය හතර දෙනෙක්කින්න කලිතවා ඒ කියන ගොවිය උදේපාන්දර හයට ආර්ථික මධ්‍යස්ථානයට එලවලටික බාරදුන්න B කියන ගොවිය බාරදුන්නේ හතට සී ගෝවි අබාරදු යාටට දීගොව අබාරදුන්නේ අටයිතිහට මංයාගෙන් ප්‍රශ්නකකාහනවා FFIF4ෝ ක්‍රමේයට අනුව අපි මුලින්ම ලොරිවලට පටවන්න ඕනේ ඒ ගෝවි අගේලවලු ද දීගලවලුද සීගෙලවලුද ඩීගෙලුල්ද මට උත්තරක් දෙන්න මුලින්ම ලොරයට පටවන්න ඕනේ ඒගෙද දීගෙද සීගෙද දීගෙන ඒ කියන කෙනගෙන ද. ඇයිලම FFIෆෝ ක්‍රමේ මොකද කියන්නේ මුලින් ලැබෙනතෝගේ මුලින්ම නිකුත් කිරීම. ින් ලබනතු ල නිකුත් කන්නවා ලැබෙන පිවෙලනව තමයි නිකුත් කරන්න එතකොට පොඩි ප්‍රශ්යක් තියෙනවා බයි ක්දන්න වෙන ප්‍රශ්ණය ළමයි ඔයා හිතන්න අපිට විශස්සගානේ තොග සීයක් ලැබෙනවා මේ ලැබීම් කියල හිතන්නක විස්්සගාන තොගසීයක් ලැබෙනවා එතකොට අපිට ඔක්කොම ලැබිලදේනවා දෙදා හත්තොක ඔයා හිතන්න ආපහු තොගයක් ලැබෙනවා අප හිතම රුපියල් තිහගානේ තොග සීයක් ලැබෙනවා එතකොට තොග ලැබි තියෙනවා ළමයි තුන්දා පවාටවාලමයි නිකුත් ීම තොග නිකුත් කිරීමක් කෙනවා නිකුත් කිරීම මේහන්නපුතා තොග නිකුත් කරනකොට ඔයා හිතන්න අපිට නිකුත් කරන්න ඕනේ එකසිය පනහක තොගයක් කියෙල හිතන්නු. අපේ නිකුත් කිරීම එකසිය පණහයි තොග නිකුත් කරන්න ඕන එක එකසිය පණහා. දැම් මට කියන්න ඒ එකසේ පහ කෝමද නිකුත් කරන්නේ. මුලින්දයන නොගගේ මුල ද යිඉදෝන්න ළමයි මේ ලැබු අනු පිල්වෙට නිකුත් කරන්නේ. මේ තොගසීය රුපියල් විස්සගානේ දී ලයින්දෝනේ හෙනම් ඒ දෙදදාහ මුලින් දීලයින්දෝන දැන් එකසිය පනහක් නිකුත් වෙන්නම් තව පණහක්මදිනේ ඒ පණහනිකුත් කරන්නේ ඊළඟට ගත්ත තොගේ එකන මේ තියගානය ගත්තු තොගේ හනම් තිහගාන ගත්තු තොගේ ඊළඟ පනහනිකුත් කරනයි මේ මුලින් ලැබුණු තුොගේ මුලින් නිකුත් කරා මේකයි වරට මිවරායි ඊළඟට ගත් තමයි මෙන්න මේ තොගය ඒකෙන් තමයි ඉතුරු පණහනිකුත් කරන්න එතොට එකසය පනාා නිකුත් වෙලා එතකොට මේක්‍රමේ තියන දුර්ලතාවයක්වා දැක්කෙන ඇද දුර්වලතාවමකක්ද දන්වාද අපි තොග ලැබුණු විමිලටම තමයි නිකුත් කරන්න වඩට පනල්ලමේ තොග ලැබුණ මලටම තමයි නිකුත් කිරීම කරන්න ළමයි ලෝක උද්දමනය කෙ එකක් ඇත්වෙන මේ උද්මනඇත්තක් බඩුවිල නිතරණනිිතර වෙනස්සෙන ොට සමහර වෙලාල්ල මයි කඩවල්ල ලබුණු මිටම නිකුත් කරන්න බලුවන් මට කියන්නේ එක සාර්ථකයි කියලා ලැුණු මිටම නිකුත් කරනෙන සාර්ථකයිදක ට කියන් ගඩාවක උද්දමනයක් එක්ක සාර්කයිද ලැබුණු මිල්ටම නිකුත් කරන එක සාර්ථයිද සාර්ථකයිද නෑ ළමයි නිතරන තර මල චේන්ජනවාන මිල ෙනස්සෙනවානේ අපි ඒකාලේ විස්සට ගත්තට පස්සෙ නිකුත්ර ගොට ිල් හතලියයින්නම් අFIෆෝ ක්‍රමේ ගොඩාක් සාර්ථ කරමයක් නෙවේලාමයි යි ගක්මිලටම නිකුත් කිරීම මේ ගක් මිලටම නිකුත් කිරීම අන්න මේ නිසා මේක සේෆ් නෑ ළමයි මේක ආරක්ෂිත නෑන ළමයි ව්‍යාපාරයක් ඒනිසා මාරු වෙනවා මොනක්‍රමේයටද FFI4ෝ ඇතලා යනවා ළමයි වැ්‍රමයට වැක්්‍රමේදී ඔය ප්‍රශ්නය ළමයි වැක්්‍රමය කියන්නේ බරතැබූ සාමාන්‍ය මලක්‍රමය ළමයි බරතැබූ සාමාන්‍ය මිලක්‍රමය කියන්නේ ඒවෙද්දි වෙළඳ පොලේ තියෙන වටිනාකමට නිකුත් කිරීම කරනවා ලවයි මෙන්න මේ තොගනිකුත්කිරීම කරන්නේ. වෙළඳ පොලේ සාමාන්‍ය මිලමට්ටම බලලා වෙළඳ පොේ මිලමටම බලලා සාමාන්‍ය මිලමටම. එතකොට ප්‍රශ්තියෙනවාද. නෑ මෙයාලා උද්දමනය ඇතිවෙන කිය දන්නවා බඩුමිල වෙනස්සන කියලා දන්නවා ඒනි ෝක්‍රමට ො වාර්තා කරත් මෙයාල රට ැනීමක් කරන්න මෙයාලා මයාල රට ගන්නුවවා ඒසා මයාල භාරෙනාව ැක්ක්‍රමයට එතකට පශ්යක් නෑ ළමයි ආරක්ෂාවීමම සඳහතමයි මේ ක්‍රමය මාරු කරන්න එහෙනම් ආරක්ෂණ සංකල්පය. ආරක්ෂණ සංකල්පය. ආරක්ෂණ කෝ බලන්න අද මේක පළවින්සරයට හබලවයි මේ උදාහරණ මේ දේව අවංකව කිය අදද තමයි මෙහෙම දෙයක් ඇහවේ හරි මේ මේ වගේ මේ වගේ කක් දුන්නා මේ වගේ තිගරයක් ඇහ අද ඉන්න උඩක් ලමයිඉන්නවා හරි මේක මේ සුපිරිතියරයක් හරි ළමෙක්ට හිතන්න පුලලා සයිති සංගතාවේ ඇයිලමයි උගන්නකොට උගන්නෙමකක්ද උගන්න නළවයි කට වාඩන් කරන්න උගන්නන්නේ සංගතතාව කියන්නේ ක්‍රමය දිගට පවත්තා ගෙනීමම සංගතතාාව ඇතවල්ල මේක උදාහරනවල් දෙන්නපුො අති කියනන්නක ොක් සල්ල උදාහරෙන්න තෙප ප යික් ෝ ක්‍රම දිගටම් පවත්තා ගැනීම ැක්‍රම ගට පවත් ගෙනීම සල්ල මාර්කම දිගට පවත්වා ගැනීම. ඇබයි සර්ගටම කල්පනාගත් මේ ක්‍රමේ දිගට පවත්තා ගෙනක්නවේ මේක්‍රමේ මේ ක්‍රමයට මාරුවීමක් කරන්න. ඒ මාරුවම කරන්න මොකක් නිසාද ආරක්ෂාවීම සඳහා කෝකටක් කියලා බඩමිල වෙනස්සවා නිතරනනිතර කෝකටත් කියලා මේක්‍රය හොඳයි ඒ ඒනිසා මේකට මාරුවෙනවා හරිම ලසනයේ ලස තිර என රක්ෂ සංකල්පය උතර පහ උත්තரே පහ அட்டවැට அට මට කිය අටවැනි ද මො පම ට லா මෙ අටවැනි தா மොන පමது. මේර MC න නිவாර මේසර අනිவாර MCQR ටන මේසර අනිவாර MC කාට මට කිය අද නි ො ட்டද කිය අසම්පූර් වාර්තා කියන කොට්සිේතම ඕක හැදෙ හරි මයි හරියේ අසම්පූර්ණ වාර්තාක කියන කොට්සිතම මේක හෙද සුපරි පේපර ගන්න පුළුවන්ලම බලන්න ක්ක්්ෂනල්ල බලන්න වක්ස්නලට න්දම මේ සහ ලක්ෂාන්සවලට දාලා ඇති බලන්නේපේද ලිංකයක්ක් දාල ඇති ඒ ලිකග විල්ල ගන්න හරි ඉල්ලම ඊළංඟෙකට යල් ඊළඟට අට වනියකට සීමමිත වීරගේ ව්‍යාපාරයේ, සීමිත වීරගේ ව්‍යාපාරයේ බලන්න ගාන එක සම්පූර්ණ වාර්තා ස හරි බලන්න බලන්න තියෙනවාලමයි සීමමිත වීරගේ ව්‍යාපාරයේ දෙදාස් විසි දෙකේ තුනයි තිස්සකෙන් අවසන්වශය සනලා පහත්වොරතු සපියට දර් හන්ද සම්පූර්ණ වාර්තා සම්බන්ධයෙන් ගානක්වාට විභාග එනකොට ඔයා මේ කල්පනා කරන්න එපා මං මොකද මේ කියන්නේ එද කරන්න ඔයා කල්පනා කර කරා හිතන්න එපා මේ ගාන කොහෙන්න්නමන් පටන්ගන්න හදන්න මට මේ ගන තේරෙන්න්නේනනි මොනවාද මේ දීලදයන හිතන්න එපා චුක්්ටක්වත් හිතන්න එපා ඔයා කරන්න වඕනෙ පලවෙනි වැඩේ මේ ටයිප එක ගන පස්සේප සල තියන කරව තම්බේ ඔයා ගහගන්න පුතා ගිනම් දෙකක් දාගන්න ඔයා ගහගන්න ගිනුම් දෙකා ගහගන්න ගිනුම් දෙක් ඔය ගහගන්න මේ තියෙනවානේෙද කළී ගිනුවක් කුලි සම්බන්යෙන් තොරතුරක් ේවාන ඒ නිසා ඔයා පුතා ගහගන්න කුලී ගෙනුමක් ගහගන්න ඔයා ගහගන්න පුතා ආදායම් ගිනුමක් ගහගන්න කුළලී කියෙක්කුත් තියෙනවා ආදායම් කෙක්කුත් යෙන කුිය එක ආදායම්ික ආදායම් ගහගන්න නිකක් ගිනුම් දෙකක් මේ කුලි කියන්නනල්ලමයි වියදම් ගෙනමක් එෙන නිකං ආදාගන්න කුලි වියදාම මේක ආදායම් ගෙනුමක් දාගන්න කොයාල දදාගත්තත් මක් නෑමාත්ත එක්ක දාගත්තත් කමක් දාගත්තාත් කමක්න හරි හරි බලන්න දේනාළමයි මෙන්න මේක දාන හැටි බලන්න ඔයාට දීල දයනාළමයි වස්සර මුල සහ වස්සර අග තොරතුරුවා ොයා ගත්තද මේ ඩ දීලදයනෝ පේනොද විසියයකේ හතරයි එකට සහ ඔයාට දීලදියනෝපුතා විසි දෙකේ තුනයි තිස් එක ොරතුරු. විස්සයකේ හතරයි එකසා විසි දෙකේ තුනයි තිස් එකක. වාඩ දීලතිනෝ විස්සයකේ හතරයිඒකට ගෙවියුතු කුලි කෙළෙගක් ගානේ ගෙවිය යුතු කොළි අඩ දීලදදිනොපුතා ගෙවිියුතු කුලි, එක් ගෙවියුතු කුළියකේ මෙතන තියන්නේ ප්‍රශ්නාාර්ථයක් මෙතන තියනෝළමයි අසූදාහයි කියන. මෙතන තියනවා අසූදාහයි. ඊට පස තියනෝ කලින් ලදාදාය, මෙතනතියෙනවා කලල් ලද ආදාය හලල්ලද ආදාය ඒක තියෙනවා මෙතනෙක් ලක්ෂාහතලිස්දාාහක් තියෙනවා මෙතන තියනාළමයි තිස්දාහා එකක්ක්ෂහතලිස් දාාහියි තිස්දාහියි අටපේනව ඇති ගන ඔය තබනුමයි තියෙෙන. දැන් ඔයා මේ වගේ සම්පූර්ණවාර්තා ගානක් ගත්තහම් එයා සම්පූර්ණවාර්ථාවක කරන්්ඩෝනේ ඔයා දන්න දන්න තොරතුර ගිගුමටදාානම කදවා කරන්න ඕනේ ලවෙෙනිියවරතමයි දන්න දන්න තොරතුර ගිනම හරි පැත්තර දාගන්න මොකද පුතා ගනිුම හරි පපත් කියලා කියන්නේ මේ හොඩ ඩහගන්නඩ විභාගෙද වරදින්නේ නෑ ඔයට මේ ගානය වරදින්නෑ මංගේ කියන්න වාහමම ගෙවයුතු කුලි පුතා ගෙවන්ඩ තියන කොලියක් කියන්නේ මට කියන්න මොනවර්ගේ ගිනුමක්ද කිය පුළුවන්න මට කියන්න ගෙවන්ඩ තියන ගෙවන්ඩ තියෙන කියන්නේ මොනවර්ගේ ගිෙනුමක්ද ගවන්්ඩ යෙනවා කිය වගකීම් ලස්සනයි ය උත්තර ගෙවන්ඩ තියෙනවා කියන්නේ වගකීමක් මේ ගෙවිය යුතු කුලි කියන්නේ වගකීන් පුතා වගකීමක් පටන්ගන්න හර පැත්තෙන්ද බැර පැත්ෙන්ද කෙෙනමට කියන්න ගෙදගෙන වගකීමක් පටන්ගන්න හරද බැරද බැර පටන්ගන්නේ ඇයි වගකීම් වැඩිවීම බැර පටන්ගන්නේ බැර පැත්තෙෙන් ලමයි මේ හන්න ගෙවන්ඩ තියෙන කුලිය පටන්ගන්නේ බැර පැත්තෙන් ඒනං ඊගේ ගෙවිය යුතු මෙතනින් දාගන්න ඊ ෙවිය යුතු ආරම්භේ ගවන්න තියනවා එහම් ආරම්භේ මෙතනින්න්නම් අවසානය මෙතනින් ගෙනවා පාගේ ගැබිය යුතු ඒ කන දන්නවනදි ආරම්භේ අර පැත්තෙන් පටන් ගන්නට අවසානයේ මේ පැත්තරවා පාගේ කියන. දැන් ආරම්බේ ප්‍රශ්නනා අර්ථ්‍යයක් වට පේෙන්ව මේ විසියක කියයන්නේ ආරම්භේ විසි දෙක් කියයන අවසානය ගන දීර තියෙනවා. ආරම්භය ප්‍රශ්නර්ථයක් නිසා ඒක දන්නේ දන්න නැතිය කොටුවක්දාගන්න දන්නැතියකට කොටවක්දාගන්න කොටුවක්දාගන්න අවසානයේ තියන වස්සූදාහත්. එහෙනම් අවස්සානේදාගන්න මෙතන අස්සූදාහයි. අවසානේදාගන්න බද අසූදාහයි ඇයි අවසානයක ගන්න තිෙනගාන දීලතින අසූදාහයි. දැන් න්න කුලී සම්බන්ධ ගැලපින්නට අතරෙක තොරතුටයන් ොකද අතිරේක තොරතුර කියන්නේ හොඳට කියල අතරිෙක ොත්තර විස්ස දෙකේ තුනයිතිස්සකෙන් අවසන් වර්ෂය සුඳහා කුලි වියදම දෙලක්ෂ හතලිස්දාහක් වූ අතර මට කියන්න මේක කුලීවද දක්ෂ හතල ස් දා කිය තරෙ ොරතුර අඩ ගඩිය පිටිින් කිය. වියදමක් දාන දිත්ත සටහන පුළුවන්න්නම්මට කියන්න වියදමක් ආදායම් ප්‍රකාශයට දාන දිත්ත සහනට කියන්න පුළුවන් වියදමක් ආදායම් ප්‍රකාශයට දාන දිත්ත සහන් ලාබේයට ගැපීම දිත්ව සහන්නට කියන්න වියදමක් හොඳ ලාබේ ගල පන්න මං පේපර එක දාන්නහ මේ ධාන සගච්ෂ කල පේපක දාන්න ලාලා බැරද වෙන්නේ හරද වෙන්නේ හොඳදරහිදානවන්න බැරද වෙන්නන්නේ හරද වෙන්නේ කෙනෙ තන් ළමෙක්දා දෙන ලා බැර කියලා. ආදායම්ගිනු මහර කුලි බැර ලස්සනයගෑ මේහා ගන්නකූද වියදමක් ලාබේට ගලපන කොට වියදම ගලපන්නේ ලාබේට තමයි ලාබේට වියදමක් ගලපනකොට ලාබේ අඩුවෙනවා මොකද මං අස්සරයක් කියනවා වියදමක් ලාබේට ගලපනකොට ලාබේ අඩුවරවා. ලාබේ කියන්නේ හිමිකම, හිමිකම් අඩුවීම හර ඔන්න ස්රැක් කියෙනවා වියතමක් ලාබේට ගලපනකොට ලාබය අඩුවෙන. ලාබේ කියන්නේ හිමිකම අඩුවෙනවනම් හර ඇයි හිමිකම් අඩුවීම හර එෙනම් කොහොම දෙන්නේ. ලාභයට හර වෙනවා ළමයි මේ කුලිගිනුමට බැරවෙනවා. ආහිනල් ලාබය හර කියනෙ එක ඔළුවෙතියාගන්න. කුලීගිනුමට බැර කරන්න ලාබ අලාබ නැත්තා ආදායම් ප්‍රකාශයර. කිය අද දාල යෑම් ප්‍රකාශිට මේයාලගේ වියදම දෙසිය හසල හයි කියල කිය නොනන් දෙේ හත යයි. වියදම දෙස්ේ හතල න දෙසේහතල. වර්ශය තුල දෙස්සිිය හැටක් මුදලින්ගේවා ඇත දැන් කුලි ගෙවල දෙසිේ හටක් එහමත් කියනවා. කොලිය දෙසි හටක් ගෙවලා මට කියන්න ගව්හම මුදල් හරද බැරද කිය කිය ටක් ගල කියන් ගෙව්හම දල් හද බරද. ගෙව්හම මුදල් හරද බැරද. ගව්හම මුදල් හරද බරද. මුදල් බැර ගව්හම මුදල් බැර දැන් ඔලුව තියාගන්නලම ඔලව තියාගන්නේකම? ගෙවනකොට මුදල් බැර මුදල් බැර ගෙවනවනම් මුදල් බැර එනම් මේකට මොකද වෙන්නේ මේකට හර වෙනවා මුදල් කියලා. ගෙවනකොට මුදල් බැර මේකට හර කියීක්ද ගාන හැටියට ගෙවල තියෙන්නේ දෙලක්ෂ හැටදාහයි. දෙලක්ෂ හැටදායි මෙතදන් දෙලක්ෂාත ලිස්දාාහයි. දෙලක්ෂ හටදා යස්සූදාහයි දෙක්ෂාහතලිස්තාායි ඒ දේවල් දන් දාගත්තා. දැ එතන එච්චරයිනේද ගන්නඩ යෙන්නේ කුලි සම්බන්ධෙන් එච්චරයියේෙන් ඔොය දෙන ද හන්න බලන්නගු ඔයා ොයන් න්න ආරම්බේ ගෙවියතු කොළිය එම විසිේගේ හතරයි කියන ආරම්බේ ග ව තු ලේ දැ මේ එක බැලස් රගන්නවා. මෙතනින් දෙේ හැටයි අසුවයි තුන් සිය හතලි යි. තුන් ලක්ෂ හතලස් දාහයි. මේ පැත්තට දදාගන්නවා පුතා තුන් ලක්ෂ හතලිස් දා යි තුන් ක්ෂ තලිස් දා හෙන් ක්ෂ හතලි හයන කොට මෙතැට එනවා ක්ෂයයි ලක්සන්ට ත්තර නවා ලක්ෂයයි ක්ෂ න ස්ස උත්තරැ ේන ලක්ෂ ත ර ක්ෂ ත්තරැ දේ. ැතිරවා ලක්ෂ උත්ත රැකි තිරේනවා කවරම කැට් එක දාන්නකු පේපක තියෙනවාන එත ලේසි වැඩේ පේපේ ගන්න ලිංකේෙ දාන්න කරම Google ප්‍රින් අද්‍යමනදේ ලින්කේකදන්න තකො මට ගන්න පුුවු හ මයි නතම් මෙස්සට අප එක හෙමි කරන්නවා දාන්නකෝ කවරල්ලමේ ඉන්නනම් පසරි ඉන්න දාන්නාව මේකත් හදනමදාන්නරි ක සූම්ම එකගේ දා තියනවාල එක හරි සූමකට දා තිෙනවා ලංකක සූම එකට ඇවිල්ල ගන්න පුළන් ගන්න හරි ඔය දන්න දන්න ගුපල දම් කවන්න හරි ගෙන ගන්නලම එක බලන්න ඉළඟට තියෙනවා ලමයි අපේ ආදායම විසි දෙකේ තුයි තිස්ක අවසන්වර්ෂය ආදායම දැන්න්න න ආදාය ිට ඔන්න බනු ජීවිත ද අමත ඔයා යන්න ආදායම් ගිනුමට ඔයාට පේනවාද තියෙනවා ළමයි කලින් ල ආදායම කියනක ඔයාට කලින් ලදායමක් දීල තියෙනවා ආරම්භේ ස හාගසානය මට කියන්න කවුරුහරි ළමේ කලින් ලද ආදායම කියන්නේ මොක මොනවර්ගේ ගෙන මද්ද කිය කියන්නීමට පුළුවන්න කලින් ලද ආදායම කියන්නේ මොනවර්ගෙන මදදිි කියල් ලමයෙක්මට කියන්න පුළුවන් කලින් ලදාදායම කියන්නේ වගකීමක් මහරි අපිට කලින් සල්ලි හම්බෙනවාන වග කියීමක් ඒට ලිග ගත්තලම එත්දැහෙ කවට සාහ හරින්නේ ඔයාට කවුරු හරි කෙනෙක් ආදායමක් කලින් දෙනවනාු ඒක වගකීමක් ඔයාට කලින් දෙරදේවල් වගකීම් ළමයි එතෝට මේක වගකීමක් ළමයි වගකීම පටන්ගන්න ක්ලක්ෂ හත ලිස්දාහැ හෙනම් මං ඔයාට දැන් කටට කෙඩින කල්ලිගෙනනවා පටන්ගන්නේ වගකීමක් බැර පැත්තේ වගකීම එක්ලක්ෂාත ලිස්දාහක් ආරම්භක වගකීම පටන්ගන්න බැර පැත්තිෙන් ක්ලක්ෂ හත ලිස්දාහයි ැ පැත්තෙන්ටන්ගන්නවා එක්ෂ හතරිස්ථාහයි. අවසාන වගකීම තිස්දාහයි. ඒනම් මෙතනී යනවා පාගේ තිස්දාහයි කියලා. මෙතනී යනවා පාගේ තිස්දාහයි. පාගේ තිස්දාහ මෙතනින් යනවා ලස්සනයි. ඊළඟට යම් බලන්න ඊළගේකත. පට බලන්න එතන ඊට පසෙ පහටයන්න පහලට ඉහිල්ල දී තින ොකදලා තියෙන බලන්න ආදායම්බන්ධය මොකක්දී තියෙනෙෙන ලන්න. වර්ෂය තුළ ලදාදායම් මුදල හාර් ලක්ෂ විසිදාහයි. අපට සල්ලි හම්බවෙලා හාර්ලක්‍ෂ විසිදහක් ආදාය මට කියන්න ආදායම මුදලින් ලැබෙන කොට දිත්ත සටහන කොහම දයන් එක ට කියන්න ආදායම මුදලින් ලැබෙනකොට දිත්ත සටහන ආදායම මුදලින් ලැබෙනකොට මට කියන්න දිත්ත සටහන කොහොමද දන්න කියලා ආදායම මුදලින් ලැබෙනකොට මට කියන්න දිත්ත සටහන කොහොම දයන්න කියලා ට කියන්න ආදායම මුදින් ලැබෙනකොට ත් හන කෝම දැන කියන මුදල් හර ආදායම් බැර සුපිරිය ළමයි ආදායමක් මුදනින් ලැබෙනකොට මුදල්හර ආදායමක් සල්ලිවලින් ලැබෙනකොට මුදල් හර මුදල්හර ආදායම බැර එහෙනම් මෙතැන්ටේෙනවා ළමයි මුදල් කියලා මෙතැන්ටෙනවා මුදල් කියලා එතකොට ළමයි කියී අද හම්බවෙලා තියෙන්නේ දාගන්න ඕනේ හාර්ලක්ෂ විසිදදා හම්බවෙලා තියෙන් මුදල් හර ආදායම් බැ අහන්නමකක් දහන්නේ ආදායම හන්නේ ආදායම කියන්නේ ළමයි ආදායම් ප්‍රකාශියටයන එකයි ආදායමක් ආදායම් ප්‍රකාශයට ගලපන්නන්නේෙ කොහොදලමයි ආදායමක් දාණ්ඩ දාන්න ලාබේ කියන හිමිකම වැඩි වෙනවා හිමිකම් වැඩීම බැර ලාබේ කියන හිමිකම් වැඩි වෙනවා හිමිකම් වැඩිවීම බැර ළමයි මේ ආදායම් ගිනුමට හර වෙනවා එනම් ලාලා කියල හර වෙනවා දැම් මේක තුළනය කන්නවා මෙතනිගෙනවා බිින්දවායි බිඳදු අයි මෙතන පන්ලක්ෂ හැට දාහයි මෙතනින් ගන්නවා පන්ලක්ෂ හැට දාහයි මෙතනින් ගන්නවා පන්ලක්ෂ තිස්දාාහයි අඩ මෙතනගෙනවා පල්ලක්ෂ තිස්දාහහියි කිය පන්ලක්ෂ තිස්දාහක් කෙනවා බලන්ඩ උක්තරයක් තියෙනවා පන්ලක්ෂ තිස්දාාහක්තරත්ක. මෙතල් චෝටි දෙයක්මට බැරුණවා දාන්ඩ එක චෝටියක් තිේෙනවා මටේගතන් දාඩ බැර වුණා හරි ඒක තේරලාම කින් ොදන්න මටමත දාඩ ැරුන්ේ තේරුුණම කින් ොදන්න මට ගන් ම ද දාන්න බැර දග මොකක් දාන්න බැරමයි. කද නවෙද දාඩ බරු. තෙබර. ළමයි මෙතන මේ බලන්නොක එතන කියනව ළමයි කුලි වියදමා අපේ දෙස්සිිය හතලියයි හැබැයි මෙයාල දෙසි හටක් ගෙව්ව කතාවක් කියනවා නේද. ආලමයි මේ වියදම දෙසියය හතලියයි දෙස්සිය හැටක් ගෙවලක්. ඒ අනුව ඔයාට පේනවාද ළමයි මෙයාලට තියනවා ළමයි අවසානයේ ඉදිරියට ගෙව්කළියකුත් තිෙනවා කියල පේනවාත් ඉදිරියට ගෙව්කුලියක කොත් තියෙනවා කියල පේනවාත්. එක හිතන්න ඕනිිය අපේ අපේ පියදම කුලිීවියදම දෙසිිය හත ලිහායි හැබැමයාල දෙදිසිිය හැටක් මුදලින් ගවුව කියලා තියෙන්නේ වර්ශෂය සඳහා කුළලීවියදම දෙස්සිය හත ිහායි හැබැමයාල දෙසිිය හටක් කොලි මුදලින්ගේවාය ඒක ඇත්ටටම ගත්තො. මේකැ ඇත්තර්ම ගත්වල් ලමයි මේ ගාන තියන පොඩි අඩු පාඩුව මේ මං ාන ංකිවේ ොඩ අඩ පාඩු හි පත්ව මටමට චක්කරන්න බැරුුණ ඇතර රි මේ පේපේගේ තියන පොඩි අඩ පාඩුව මං කියන්න නොකද අඩු පාඩු කියලා දෙසිය අහතලිහයින අපේ කුලේවියදම මේ ඒවෙනුවෙන් අපි දෙස්සිය හැක් ගෙල යෙනවානන්නේ. එතකොට ළමෙක්ට කියන්න බලුවන්ස විස්සක් ඉදිරියට ගවලන ස ඉදිරිට ගෙවනනන්ඒගේ වත්කමක්න ඉදිරියට ගවනනන් එක වත්කමක්නේ හැබැයි ළමයි ඉදිරියට ගෙව්වන කොහොමද ළමයි අවසානයේ ගෙවන්ඩ තියෙන ගානක් ඉතිතුරුවන්නේ මෙයා ඉදිරියටටත් ගෙවලනනු කුලිය ඉදිරියටත් ගෙවලනං අවසානයේ ගෙවන්න ඉතුරුවෙන් නෑනි ගාන ගෙවියතු ානක් කෙන්ඩවි න්නේ එකන්න වාහිතන්න මම මේ මාසෙ ලයි්බිලට අමතරව ඊළග මාස ලයිට් පිලක් ගවනවා ඉදුරුෙලබඩය එතෝට ැ මේ මාසය අවසානයට අදිීමට ගෙවන්නුඩ ලයි් බික් නෑන ෙවවිතු ලයිට්බිලක් නෑනයි මේ මාසකත් ගවලා ඊළඟ මාසයක ෙනුත් කොටසක් ගවෙලාප. එතකොට ළමයි මෙතන ඉදිරියට ගෙව්ුව එකක් තිබ්බට ඒ මේ ගානේ අඩු පාඩුවක් තේරුණාද අඩු පාඩු ඒ අඩු පාඩුව තේරනාද. ඉදිරියට ගේෙම විස් දාන්න බෑිට ඒට හේතුව තමයි එක වැරදිීමමගේ මංගතිං ුණු වැරදක්ක සමවෙන්න අරි? ඒ කිය ඒක හේතුවතමයි අවසානය විත්තුව කක්තියනවා අවසානගේ විියුත්තේක. අවසානක විතුක නැතිවුණට ප්‍ර්යන් දර මේගන හැට අප ඉදිරියටත් ගවල අවසානයා ගවන් දත්තියන ඉදිරියටට ගවනවා කියන්න මයි මේ හි ගවල කව කරලනි මේමාසටිය ගෙවල හරයට කව කරලා හරි ඊට අම්දල දැන් ඉදිරියටටත් ගවලා ඉදිරියට ගෙවනවා කොට අවසානය ගවන්ඩ ගනක් කිතුරෙන්ටවි යන්න යිට හරි කමන්න මේ දන්න තොත්තුද නොදන්න ොයා ගන්තම ද න ො දගන්න හරි දලන්න. යං අපි ඊනඟ එකට බලන්න්න ඊන එක උත්තරේ දිහල ගන්නලමයි දෙක උත්තරය උත්තරේ දිහයට දෙක ගන්න උත්තරේ දෙක මෙතන ලක්ෂයයි මෙතන පල්ලක්ෂ තිස්දායි කියළගන්න හරි ඕක මේ අසම්පූර්ණ සලන් ගාන හදනොට මේට යු්ටක තිෙන සමහර ගණන් ොල අඩු පාඩු තිබ්බා හරි මටක චෙක් කරන්න කොඩ්ඩක් බැරි වුණා වෙලා කොඩ්ඩක් මදිී හරි මංහි තන්නේ ඔය සමිති ගාන හදනකොට පොඩි අඩු පාඩුව කම්බෙන් නැති තව තිබ බා හරි අදාගනයක් බලන්තිය නවවෙෙනියගේ කෙන හරිම ලේසෙයි බැංකු සස්තුම් ගානක් මේසර එවා ලවයි බැංකු සස්තුම් ගණක්ෙනවා දෙදාශස්තකේ තුයි තිස්සක දිනට බැංකු ප්‍රකාශණයනුව ශේෂය ක්ෂාටක් වූ අතර අපේ බැංකු ප්‍රකාශනය ශේෂය ලක්ෂටයි හදැන් කල්පනා කරන්න අපිට බැංකු ප්‍රකාශනයක් හම්බෙන්න්නේ ළමයි බැංකු සැස්දුමක් හදනකොට බැංකු සැස්දුමක් කොහොම දෙන්නේ ළමයි බැංකු සස්දුමක අවසානයට මේ උත්තරේ තමයි බැංකු ප්‍රකාශනයේ ශේෂය සාන්ටමෙන්ෙ ළමයි බැංකු ප්‍රකාශනයේ ශේෂය උඩට දානෙ ළමයි සංශෝධිත මුදර්ශේෂය උඩට දාාන සංශෝධිත මුදර්ශේෂය ඔයා එක්තු කරන්නේ ළමයි ඉදිරිපත් නෝචෙක් ඉදිරිපත් නෝචෙක් එකතු කරනවා බැංගු සස්තුමි ඔයා උපලබ්දිි නෝහෙවත් නිශිකාශනය නෝචෙක් අඩු කරනවා ලමයි මේ අඩු කරන ෝයා දැ යන්න ලබයි බලන්න ලමයි මේ ගානෙක් යා බැංකු ප්‍රශණය ශේෂය ී තියෙනවා ලක්ෂාටයට සී අයි. හැන් පත් කලනමු තුපලක්දදි නෝ චෙක් තියනවා හත්තලිහය අඩුවීමක්වෙෙන්න්නේ ඉදිරිපත් නෝ චෙක් තියනවා හරසසි අසූ අයි නිකත් කරනමුත් ඉදිරිපත් නෝච. ප්‍රේෂණ ඒවක්ගේම බැංකු ගාස්තු මේකට ගලපන්න ඒව ගලපන්නේ සංශෝධත මුල්ගිීමමටිනක නැති. ඒවා ගලපන්නන්නේ සංශෝධීත මුදල් ගනීමට ඔයාගේ ගහන්නේ මුල්ල්‍ය තත් ප්‍රකාශය දක්වියුතු මුදශේය මයි හරිම සහරලයිේ ූල් තත් ප්‍රකාශයට දාන්නේ ොන දර්ශෂයද සංශෝධි දර අපි මුල්ල තත් ප්‍රකාශය ධන සංශෝධක හරිය කගදා නිළමයි මෙතන හරි කොයටට එෙනවා තුන්සේ හැටැයි කියල උත්තරෙනවා තුන්ේ හැ වෙල හරිියත්තද වත් තුන් සහට මරග තුන්සේ හැට අවද අවද ඕඋසු පිරි තුන් සේ ට ඇවිල්ලදේනවා හරි තුන්සේ හැටයි කියන්න ඊළඟ එකට දහවෙෙන එක දහය දහය ය දහයි තියනෙ වැරදි නිවැරදි කිරීමමාශයෙන් හරි දහවිනි දයන වැරදි නිවැරදි කිරීමශයම කත් කියන්නේ විසි දෙකේ දෙකයි තිස්සක දෙනට ව්‍යාපාරයේ ශේෂපිරික්සුම එකකයි තිස්සක නේ තුනයි තිස්සක වෙන්න්න ඕනේ විසි දෙකේ තුනයි තිස්සක දිනට ව්‍යාපාරයේ ශේෂපිරික්සුම සමමාන නවනු අතර බැලන්සවෙල අනෑ ශේෂපිරික්සම වෙනස දැම්ල්ලමයි අවිනිශිත ගෙනමකට අන්න එකගැන මෙයාලා හද තියනවලම අවිනිශ්ිත ගෙනමගෙන ගෙනුමක් අවිිනිශියට ගෙනනමක් යාලා හදල්තියෙන් ලදන්න විනිශ්‍රරකිෙනනම ඇතිවන්නන්නේ ළමයි ේෂපිරික්සෝ බැලස් නෝනාම් ේෂපිරික්සුම හර පැත්තයි බැරපැත්තයි බැලස් නෝනහම ඇතිවෙනවා අවිනිශ්‍යද ගෙනුම ගැ එකක් දම අවිිනිශ්්‍ය ගෙනුමක් ඇතිවන්නේ ශේෂපිරික්සෝ බැලස් නෝනාමනි. දැන්න්න ඔයාගින් අහන්නළමයි ශේෂපිරික්සුේ පැති වෙනස. පැවති වෙන සහන්න. ඒ පැවති වෙන ගන්නේ ේෂපිරික්සුම් බැලස්සනානෑ ඒත් බැලස් නෝනිකී යගින්දගහන්න. ඔය අවිනිශයයට ගිනම ගහගත්තන්න වැඩේ හරි පලිනි වැත්ද ල නිවැදි කරන්නන ත පලනි වැරද. හතලිස්දාහක ලදවට්ටමක් දුන්වට්ටම් ගිනීමට හර කරලා. ලේසිලමයි. හතලිස්දාහක ලදවටටම දුන්වට්ටම් ගිනමට හර කරලා. ඉතින් ලේසනි දුන්වට්ටම් ගිනුම්මට හරවන එක නැති කරන්න දුන්වට්ටම් බැර කරනවා හතලිය. දුන්වට්ටම් හරවෙලාන ඒක නැති කරන්ද දුන්වට්ටම් බැර කරන. මයි දුන්වට්ටම් බැර කරලා විතරක් බෑ එතකොට දුන්වටම් කිරමනක් නැති වෙනවා. හැබැයි ගාන කියනෝ මේක හතල ස්දාහක ලදවට්ටමක් කියලා. එහෙනම් ඔයා ලදවට්ටම් සටහන් කරන්නත් එබැයි ඔයා දන්නවා ලදවට්ටම් කියන්නේ ආදායම් ඒත් වැඩිබීම බැර එම් බැර සතහන් දෙක් එෙනනෝ. අවුල් ලමයි. ඒනම් හර කරනවා මොකක් අවිනිශ්ෂිත. අවිිනිශ්ෂිත හර කරනවා අසුවයි. අසුවක් දානාන විනිශ්ිත හරට මේ තියෙන්නේ දුම්වට්ටම් වල සහ ලදවට්ටම් වල එකතුව ඒ දෙක එකතුව ය දෙන්නේ අස්සූ වයි දෙමනි වැරැද්දර යන්න දෙවනි වැරද්ද. පන්දාහක තොග කපාහැරීම් වියදම් ගිනුමේ සටහන් කරන මැත ළමයි තොග කපාහැරීම් වියදම් ගිුමට දාලනෑ තොගපාහැරීම් වියදම් ගෙනුමට දාලනෑ ගිනුමට දාලනෑ හරි? තොග කපාහැරීම් වියදම් ගිනුමට දාලනෑ ගනමට දාලා නැත්තන් දාන් ඩයිෝන දැුණ දන්න පුතා තොග කපාහැරීම් කියන්නේ වියදම් වියදම් වැඩවීම හර තොග කපාහැරීම් කියන්න වියදම් වියදම් වැඩිවීම හර එන ගෙනුමට දාමු. තොග කපාහැරීම් හර තොග කපාහැරීම් හර කීයක්ද පන්දාහයි ලමයි මේක බැරවෙනවා අවිනිශ්ෂිත. ළමයි තනි ගිනුමෙනම් අවුල අිනිශ්ෂිත බැරවෙනවා පහක්. අවුල තියන තනි ගිනුමේ හනි ගිනුමවුල අපපහරීම්ගිනීමට විතර දාල ඇත්ති. තොග කපාහැරීම් හර අවිනිශ්ීත බැරපහ මනා කියලද තොග කපාහැරීමම් කියලා තොග කපා හැරීමම් කියලා දාගන්න. තුංවෙනි වැරදද. මග තු වැදදෙන් විශදනුව තිනා කියලන්නේ. තුනි වැරදදි ති වි තුනි වැදද අවිනිශ්සිම ඇව ද ඇති බ විසකිර. ෑමයි හරියට හරි. නි වැදෙන්පුතා විනිශ්ිනිර්ම ඇතිවෙන් නෑ ොග තුග වැද තියන්නේ ොකදවලන්නක පාලොස්දා යන්ත්‍රාලුත්වැඩියා වද යත්‍ර ගනමට හර කරලා ඉතින්ලම යක නිවැරදි කිරීමේ දෙත්සනානික හිත හිතන්නක යත්‍ර අලුත්වැඩිය වියදම යන්ත්‍රගිනුමට හර කරලා යන්ත්‍ර හරවුණක නැති කණන්න යන්ත්‍ර බැ කරනවා அுත්වැඩියාවதாන්න அுත්වැඩිය හර කන්න යන්ත්‍රලත්වැඩියාව දාන්න අලු වැඩිය හර කරන්න ත ගනුට හරුණ කර ති කර යන්ට බැර නම් ලුත් ඩිය හර යන්ට ැර අගිනිශෂි තක්මෑ එනම් මෙච්චරයි දන බැලස් කරන්න මෙත නිංගන්නවාසූ අයි මෙත නිංගන්න වාසූ අයි මෙතනින් එනවා හැත්ත පහයි කියලා එනම් හැත්ත පහක බැර ශේෂයක් උත්තරංග පහා උත්තරංග පහ තෝ හරිලවයි උත්තරංග පහ උත්තරංග පහරළමයිකෝ කාගේ උත්තරංග පහරි සුපිරි එකට ඊළගේක කියන්න මයි එක්ොළහ දොල හටයන් ෑ එක්කොළොහ දොළහ එක්ොහ දොොළහ දොහ අපේ එක්ොළහ දොලාට එක්ොහි දොලහ තියනෙන අමනවත් තිීනෙ බලන්න මේකත් ගොඩක්න මේ පටල ගන්න ගාන කවාගේ අහන්නේ බලන්න මොකද්ද හන්නේ කියලා රුවන්ගේ ව්‍යාපාරයේ දෙදස්විසි දෙකේ තුනයි තිස්සක දින ගබඩාවේ ගින්නක් ඇතිවූ අතර. ළම එක පාරම ගබඩාව ගිනි ගන්න. ගබඩාව ගිනි ගන්න රුවන්ගේ ව්‍යාපාරේ. එහි පැවති තොගය සම්පූර්ණයෙන්ම විනාශයේ. තොග විනාශවෙලා යනවා. තොගේ එක් පාර ස්ට්‍රෝක්කක් ගිනිාරගෙන විනාශවයවා. තොගයේ වටිනාකම නිසි ලෙස ඉදිරිපත් කරන්නේ නම් එකැ ගිනිගත් ොගේ කොච්චරද කියලා හරියට ඉදිරිපත් කරනවනං. ට සීයටට අසුව රක්ෂණවන්දයක් ලබාගන්න පුුවන් අපිට රක්ෂයක් ගන්න බලුවන් හරි රක්ෂණවන්දයක් ගන්න බලුවන් ඊට පස්සේ ඊට පස්සේ බලන්න කියනවා දෙදාස්විස් දෙේගේ තුනයි තිස්සක නවසන්වර්ශය සහත්තොත්තුු සපැත් තොතුරග දීලතිීර ඔයාගේ හනෙ ළමයි ගින්නට හසුව තොගේ වටනාාද මට කියන්න දැන් මේ ව්‍යාපාරය අවසාන තොගේෙන ගිනි ගත්තේ ගාන කියන්නේ ව්‍යාකාාරයේ විසදගේ තුයි තිස්ක තොගේ ගිනි ගත්ත එකකෙන අවසාන තුගේ යි ට කියන්න අවසානතගේ ගිනිගන්න කොට අවසානතගේ හොයාගත්තන හරිනයන. අපේ අවසානතගේ මුලි මුින්ම විනාශෝනා ගිනිගත්තා එනක් අවසානතගේ ගිනිගත්තතුගේ විදරගත්තන කරන්නේ මට කියන්න අවසානතොගේ හොයන්න හම්මවෙෙන්නේ ොකේදදිද කියන. අපට අවසානතගේ ගන්න පුළුවන් මොකක් හොයදදිද. අවසානතොගේ ගන්න පුළුවන් මොකක් හොයදදිද. මට කියන්න අවස්සානතතු ගන්න පුළුවන් ොක් හොයදදිදග මොකක් හොයදදිද විකුණ පිරිබ හොයදදි. ද වික්ුණු පරිබ හොයන්නේ වික්ුණුම් පිරිවෑ හොයන්නේ ආරම්භක තොගයට තොග ගැනුම් එකතු කරලා අඩු කරනවා අවස්සාන තොගය තව ගෙනේ කුලි වගේ තියෙනවන ඒත් එකතු කරන්නවා හරි මේකට තව ගෙන මේ කුලි තීරුබදුගාස්තු ආපසු යහුමගගේ තියනවා න අඩු කරනවා ඉගෙන ගෙන ඇති ආපස් යහු තියෙනවාන අඩු කරනවා ඔයාට අවස්සානයට මඩු කරන අවස්සාන තොග. එතකොට ඔයාට එනොලමයි වික්කුණුම් පිරිවෑය ඔයා එනොළමයි වික්කුණුම් පිරිවය. අවසාන තගේ අඩුුණනාට පස්ස වික්කුණුම් පිරිබය. ගාන ආරම්භග තුොගේ දීලතියනවා හරසීයයි විසේකේ හතරයි එක තොගය. ගැනුම් දීලතියනවා එද්දා සටසීයයි. ගෙනේ මේ කුලි දීලතියනවා හත්ත ලිහයි. ආපසයෝුම් දීලතියනවා දෙස්සී යයි, බලන්න මෙතැන්ටෙනකල් තොග කියද කියලා. ස් දෙසීයි දෙදස් දෙසයෙන් දෙසයක් ග හම දෙදාහයි දෙදායෙන් හතලියයක්ක් ග හාම එදදාස්නාවය හැටයි තම එතනටෙනගල් තොගේ තියනවා එදදානාව හරවැරදු අධදහස්දයෙන් දෙසියක් හම දහයි දා සතලියයි මෙතැට නගල් තොගේ දයනවා දෙදස් හතලි හා දැම් ප්‍රශ්රයන්නේ ගැනවේ අවසානතොගේ හොයාගඩ කලින් විකුණුම් පිරිබයක් හොයන්න වන යිලමයි අ දෙක මසම් පූර්ණයි මේක හෙවොත් මේක හොයාගන්න කිරිකජුවගේ ඇයි මේක හොයාගත්ොත් කෙලින්ම මෙතනින් බල හොගන්න පුලුවන් මේ. ැමොකද කරන්න දැන් ඔයා හොයාගන්න ඕනෙ පුතා අවසානතගේ අවසනක හන්න විකරුණන් පිරිවවා හොයාගන්න වඕේ ඇ ගිනික ගින්නටහසතුකගේ හෙත් ගනිිගත්තවගේ කියෙනන් අවසානතකගේෙන දැ ඔ බලන්න ිල්ලා අතතිරේක ොපතුර වලට අතිරක තොතුර නො කියන බලන්න බාන්ඩ අලවිකිරීමේදී සෑම විටම පිරිවෑමත සීඩ විසිපාග ලාබයක් තබා විකුණු මිල තීරණය කරයි මේහන්න බොහ මෙයාල බාණ්ඩයක බාණ්ඩයක් විකුණන්නේ. විකුණුම් පිරිවැෑට මෙයාලට යන පිරිවැඩ් කොස්ට එකට ලාභතියාගන සාමානෙන් ඕනෙම ආයතයක් වාදන්නවා බාණ්ඩයක් විකුණන්නේ කොස් එකට ලාබතියාගෙනම පද්ද බාණ්ඩයක් විකුණන්නේ කොස්ට එකට ලාබතියාගෙන මෙයාල බාණ්ඩ විකුණන්නේ පිරිවැෑට සීයට විසිපාක් ලාබතියාගෙන මේහගන්න පිරිවැෑට සීයට විසි පහයි කියලා ගානක කියන කොට ඔයා හැමවෙේම හිතන්න පිරිවැෑ සීයට සී අයි කියලා ාන කිවත්ලමයි විකුණුම් ිමති කියල තකොට විකුණුම් මිලසයට සීයයි. පිරිවෑ මත කිව්වොත් පිරිවැෑසීයට සීයයි ලාබේතියාගන්නවා සීයට විසිහ විකුණන්නේ සීයට එකය විසි පහක්කට තමයි විකුණා. දැම්මොකද කරන්න. දැල්ලමයි මේක සමාන වෙන ආයතනේ විකුණුම්ඹලට ආයතනයේ විකුණුම් තියනවලළමයි දස් දෙෙසී අ ගාන දලා විකුණුම් දස් දෙසයක් දීර තියෙනවා. මේ හන්නක විකුණුම් පිරිවෑ හොයාගන්නන ඕනි දෙදහස් දෙසය එකේ විසි පහෙන්ිෙදල සියෙන් වැඩි කරන හරණය දෙදහස් දෙසය බෙදනම එකය විසි පහම වැඩි කරනවා සය එතකොට ඔයාට එනවා ළමයි එදදාහස් හත්සිය හැටක් එෙනවා වික්කුණුම් පිරිවෑ වික්ුණුම් පිරිවෑ එදදා සත් සියය හැටයිනම් ඔයාට මෙතනි ගින්නට හසූ තගේ දෙසි අසුවක් එෙනවා දෙසි අසුවක් එෙනවා ගින්නට හසූ තොගේ එතකොට ස මේ අර අතරයක තොර තුරු දෙකට අපි මොකද කරන්නේ ඒක කොහෙටවත්දාන්න ඇත අතිතෙකතරතු දෙක හොදර ගේවන්නවා විසි දෙකේ තුනයි පහළවදින නයට විකුණුම් ලෙස ගිනුම් තබා විකිිනීමේ හෝ ආපස්වයේ මේ පදනමට යැ වූ විකුණුම්මිල ලක්ෂ පහක තොගේෙන් සීයට අසුවක් පමණ විසි දෙකේ තුනයි තිස්සක දිනට විකුණනාා ඇති බවත් ආපස්සවයේ මේ කාලේ ඉක්ම ගොස් නැති බවත් අනවරමයගගේ ළමෙක්මට තර්ක කරන්න පුළුවන් ඔසේඒ එක මොද කරන්න එක දාන්න ඇත ඒ දාන්න එක දාන්න? ප්‍රශ්යන දෙ එකක දාන්නැේ කිය. මම කියන්නට ඇயோක දාන්නති කියම් මම ට හේතුෝ කියට යිදාන්නති කිය. මෙයාල මොකද කියන්නේ துணයි පහළවදිනනයට විකුණුම් ලෙස ගිනුම් තබාමොකද කරලාතින්නේ විකිනීමේ හෝ ආපස්ුවෙන් මේ පදනමට පන්සීයක විකුණුමිල පන්සීයක තොගේයක් ජවලතියනවා එක සියට සුවක් විතර තිය යිமாගන්නකමම ඔයාට... විකිනීමේ හෝ ආපසේ මේ පදනට තොගයක් දෙනවා ආගඩක කියලා. හරි ඕ මගේකට හේතුව කියන්නේ හරි විකිනීම හෝ ආපසේ පදනට මංවට තොගයක් දෙනවා ආගන්නොක් කියල. ඇැ ඔයාට තොගේ හම්බුණේ මොන පදනවටද. විකිනීමේ හෝ ආපස්සේ මේ පදනවට. මේක තේරුමකදලමයි මමනම් ප්‍රධානනියෝජිතය මගේයට එඉවලමයි සසු නියෝජතය ද හොඳ මුදහන්දයි යිවෙලන කොල. සාමාන්‍යලමයි හිරහොඩ බයි ගෙන්න්නට කෙනෙක්කින්වා ප්‍රධානියෝජත. ැ ීර හොන්ඩ යික එකක විකුණන්ඩ දෙන්න සෙසු නෝජතයන්ට ප්‍රධාන නියෝජිතය අඋඩින්මඉන්න සෙසු නියෝජතය පහලින්න්නවා. ඔය හිතන්න ම හිීරෝහොන්ඩ බයිගෙන්න්නන ප්‍රධාන නෝජතය පහලින්ඉන්න සෙසු නියජතයෝ. මං එක සෙසු නියෝජිතයෙක්ට අපි නිහල් මෝටර්ස් මන් නිහාල්ට කතා කරලා කියනවා නිහල්මං ඔයාට පන්සයක විකුණු ිලු යිෛ්චිකක් දෙන්න ඔයාමට විකුුණල දෙවද නිහ නිහල් කෙනස් බයිවැඩ පකිසිම දේකට මන්සර්ට විකුල්ල දෙන්න සර්මට දෙන්න කියරගෙන නොයිකක. මං මොකද කරන්න. මන් නිහාල්ට දෙනවා බයි්‍යක නිහාල් ඉදාමට විකුණල්ලමට දීපිය. දැම්මම් මොකද කරන්නේ නිහාල්ට දුන්න පාන්සියක බයි්‍යක කනේ නිහල්මට විකුල්ල දෙන්න කියලා මංඒක සටහන් කරවා විකුණුම් විදිහටඒ ගැන මෙන්න මේ විකුණුම් ඇතුළේ මෙන්න මේ විකුණු ඇතුලේ ඒ යික් එක තියෙනවා. මෙන්න මේ විකුණුම් ඇතුලේඒ දෙදහස්සි ඇතුලේ ඒ බයික තියෙනවා.යිම හාල්ට යි් එකක දුන්නා විකුණම් වල දැම්ම ඒයි ක් වගේ. හැ අපි ළමයි ආකස්සේ පදනට තොගයක් යවන්නේ යම්කිසි කාලයක් එක්. කාලයක් එක යවනවා කියලා කියන්නේ මන් නිහාල්ට මෙහෙම කොන්දේ යදදා. නිහල් තමුස මට මේ මාසේ අවසාන වේදදි ඔය බයික විකුණන් ඕනේ විකුණට බැරිවුණොත් එක්ක බයි එකකකාපව් එවන්න ඕනේ හැබැයි ඔයා මාස පැන්නොත්. මේ මාසෙ පැන් නොත් බයික්‍යකන ආපහ එවන්න එපා මනම් බාරගන්නෑ මන් නිහාල්ති කෙනවා නිහාල් තමුස මේක විකොත්? ශ්නයක් නෑමට තමුසට මේක අවසාය වෙද විකුණගන්න බැරිහුණු මටආ අපහ රිටර්න් කරන්න කියලා නිහාහට මං කියනවන්න වික්ිනීම හෝ ආපස්ස එදී මේ පදමෙක්කෝ යට පුළුවන් න්න රිටර්න් කරන්න හැබැයි කාල සීමාවක් තියන්න. දැන් මේ කතාව කියන හැටියට කාල සීමාවතාව පැනලලෑ බලන්නකො ආපස්වීමේ කාලේ ඉක්මගිල්ල නෑ ආපස්සුවේ මේ කාලේ ඉක්මව ගිල්ල නෑක කියන නිහට ඔන්නම් පුළුවන්න්නේද මට බයිදකික රිටන් කන්න නිහාල්ට න්නන් අයිතියක් තියෙනවලමයි මට යික එක රිටන්ක් කරන්න මට දැන් කියන්න මට දැන්යා මේක කියන්නක මං මේක සහන් කරලා තියෙන්නේ මේ බයි්‍යක වික් දිහන්නේ විකුණුම් කිය එක තේරුමයා දන්නවාත් වික්ක කියල කියන වෙන කෙනෙක්ට බාන්්ඩේ දුන්න කියන කරේ මන්දැන් මේ බයි එක දුන්න කියලනේ සහන් කලා තියන්නේෙ නිහාහට වික්ක කියල නේද මට කියන්න එහෙනන් දැන් බයි්‍ය එක තියන්නේ මල්ලගද නිහාල්ලගති කියරට පොට්ට කිය බයි්‍යක තියෙන්නේ මල්ලඟද නිහල්ඟති කියල මට පොඩ්ඩක්වා කියන් නිහල්ලගනත්තා යි්ක තියන්නේ ඇයි නිහල්තා ආපහොවල නෑ නිගානෙක් නිහාල් ලාප හොයවල නෑ මම හැබැයි සහන් කල තිය නිහට බයිකක දුන්න කියන වික් කිය දැන් බයික්‍යක තියෙන්නේ නිහල්ලඟ මට කියන්න හෙනම්පුදා මේක මේ ගිනිගත්ත තොග ඇතුළේ මේ ගිනිගත් ොගේ ඇතුේ අරයික තියෙනවාද. ගිනිගත් තොගේ ඇතුළ අරයික තියෙනවාද නෑ ඉති ඒබයික යන්නන්නේ යනන්නේ නිහල්ලගනතා ඒ යික තාම දෙයනෙ නිහල් ලග යන්නේ. දැන් නිහල්ලාප ඒවවා කලති බන ප්‍රශ්ඥයන්නෑ නි නිහලේ බයිකක අපහොමට රිටර්න් කරනාවු ඒ යිකක් ගිනිගන්න ඉට තියෙනවා හැබැයි දෙදයන මේ බයික තියන නිහල්ලගන. ඒ නිහල්ලගතියෙන්ද අපේ ්‍යාපාද අප ගෙර ගනිගන්නවා අප ගෙදර ගනිගන්නකො ඒහා ෙදර ගෑනි ගන්න වද ත්තක් ඒ ගන අප ෙරහිට ප්‍රශ්ය වගේ අපේ ගෙදර ගනිගන්නොට ඒහා ෙදරගෑනනිත්ත ව නැලමයි අප ගෙදර ගනිිගන්නවවා අපේ ෙදර ගනිගන්න. ඒහා ගෙදර ගනිගන්නෑ. හ ින්නකොට අපේ තර ගනි ගන්නන්නේ ලමයි අන්න ආපසේ පදනම ළමයි මම මම ගිනිගන්නකොට මට කිලෝමටක් ිතරන්නේ හැපැත ගිනිිගන්න නෑ ලමයි එහෙනල් ලමයි දෙස අසුව තමයි ගිනි ගත්තතගේ. අර බයික යන්නේ ම බයික උද හරමිුගේ යිකතියෙන් මිහලද හරි ඔය හොදන හිතන්න අරි හෙම ගි ගත්තු ප්‍රශ්නයක් හරි? ොට පේෙද නිග හත ෑ හ ට ිලෙන් බෑ ේ හ නවස්ාතිනද අපි වාහනයක් මගත්ේෙන හත ික් තාව හරිහාරි කා! තේර නේද වැඩි. හරි ඊට පස්සවාගේෙන්ගහන වන්දිය. අනේ ඕන මොට්ටේට පුළුව අන්දි හදන්න බේම් බලන්න ගිනිගත්ත දෙසි අසුවක තොකයක් වන්දිිය හම්බෙනවා සියට අසුවවාක්. ිනිිගත්ත දෙසි අසුවක තොගයක් වන්දිී හම්බෙනවා සිය රස්වා වට වන්දි හම්බෙනවා දෙසිය විස්සි හතරක් වන්දි හම්බෙනවා මේක තමයි වන්දිය ඒනං ළමයි උත්තර කියන්නක්. එක් කොළහට උත්තරේ තුන ගිනිගත්තොගේ දෙසිය අසුවයි දොළහට උත්තරේ එක වන්දිය දෙසිය විසි හතරයි දොලහට උත්තරයක. ඕ ඔයාගේ අහන්නේ ගිනිගත්ව ගිනිගත්ත තොගේන දැන් අර. දැන් ආපසයේ පදනමයවු හම ලමයි මම බාරදුන්න තොගේ තියන්නේෙ දැ නිහල්ලඟගේ දැම නිහල් ලොදහරන ගත්තේ. මල්ලඟ තිබ බයිකක් මන් නිහල්ට දුන්න මචම් මේක විුල්ලදියන් කියලා නෝජතයන්. එතොට ඒ යික මගේ ්‍යආපායේතො ඇතු ෙනෑනනි ඒ යික තියෙන නිහල්ලඟ මං ඒක නිහල්ට වික්කවවිතින දා තියෙන්නේ. එකනනි මම තනිකර යිකක් කියෙන තියෙන අදහ සතෑරගත්තලමයි. මම නිහාල්ට බයිකක දෙන වෙලාවෙමන? මං ඒක ලි්වා විකුණුම්බිදි. ඒ කියන්නේ මම තනි කරමට නිහාහට බයිික විකුණ අන්න බාරදීලායි වර්ටම මේ කරයි නිහාල් උබමට මේක විකුණ පන් කියලා විකුණු වලට දානය කරයි එකන්නේ නිහල් මගේ මගේ හිතේ කියවා නි නිහල්ෝක විකුල්ලදේ මටකෝමාරි ඒනිසා ගාන කියනවා විකුණුන් වලට දාලා කියලා හොඳට ලන්න ගාන කියවා ඒ දුන්න බාණටික විකුණු වලට සටහන් කලායි ඇන්දාලකිෙන්න්නේ ඒ කියන්නේ මගේ අවසාන තගේ ඇතුලේඒ ඒවාහන යෙන පුහද ඒ නිහට දුන්න බයික තියෙපුුො බැති මේක නිහල්ල දැන්තිය. හල්ගේ කඩේක තියෙන්නේෙ උපුද මගේ කඩේගිනිගන්න කො නිහාල් කටෙත් ගලන්න යන්න න අරි ම එෙහි කෑක න නිහල්ම කඩේ ගිනිගන්නවා කියලා නි හ මි කිතර ඇතික නිියාල කෑගනෝ ම ගිනිගන්නවාගේ හෙ වෙන්න. අරි මම ගිනිගන්න කකොට මගේ තොගේ හානි වෙනෝ මල්ලක තියන් තොගේ අන්න හරි හරි. ප්‍රශ්නයක් නැෑ මෙතර මේ මේකද ආහන්න මෙති ප්‍රශ් ප්‍රදාගන්න ඒ පොඩිදයන්න හොගේ ඒවලනම් මීට වටා වෙනස්සෑ හොගේ ඒවුවනල්ලමයි බැයි නිහාල් ැරිවෙලාක්ත්මට හොගේ වල තිබ්බන වෙල තිබන අපිටිහිතන්න වෙනවා අන අමට සිේ ේත ගයක්ත් ගිනිගතන ේද කියර එ නිහම ොගේ වල තිබන කල්තිය තකො ඒතු ගත් ගිනි ගතතුකක්ෙන ර ත ගත් නිිගන්න පුළුවන් අප අවසාන්තගේ සම්පර්ණ ගිනිි ගන්නව අප ව්‍යාපාරය අවසනතගේ ගිනි ගන්න කොට අනයයාමට ඒවලානන් තිබ ඒ එකත් ගිනි අරක ඒත් ගිගන්නකි හරි අපි අංගීල එකට යම් දහතුන දහතුන හතුනේ හනුව නිෂ්පාදන සමාගමයේ පාථමක පිරිවෑ ඕන ළමෙක්ට පුළුවන් ප්‍රාථමක පරිව හදන්න ලේසිෙන් හදන්න පුළුවන් ප්‍රාතමක පිරිව ප්‍රාතමක පිරිවය පුළුවන් ඕනළමෙක්ට ලේසිෙන් හදරට අපි බල කොහොමද ප්‍රාථමක පිරිවෑ හදන්න කියලා ප්‍රාථමක පිරිවෑ කොහොද හදන් කියලක් බලමු ළමයි අපි ප්‍රාථමික පිරිවෑ හදන්න ළමයි මෙන්න මේ විදිහට ඔයා ඉගනගන තියෙනවා අපි හදන්න ළමයි ආරම්භකා මු ්‍රව් වලට ආරම්භක අමුද්‍රව්ේවලට එකතු කරනවා ලමයි අමුද්‍රවවේ ගැනුම් දත්තු අමුද්‍රව්ව එකතු කරනවා ඒත් එක්කම නිියන් ගාන කියල බලන මොනනොවා තියෙනගෙන අවසන්න අමුද්‍රව්වේ ටික අඩුවෙනවා අවසන්න අමුද්‍රව්වේ ටික අඩුවෙනවා එතකොටට උත්තරයක් විදි හම්බෙනවා ළමයි භාවිතා කළ අමුද භාවිතා ක අමුදරව්ේටි හම්බෙන උත්තරයක් විදියට මේ නවාට කිය ලම නොනිමිත ගේ පාතමක පරි වැඩ ගල පන්නග ෙම කියන පේනවා ත ර ලක් න්දක නොනිමිතොගයක්ත් ගලපන්නල පාතිමික පිරිවවැඩේ කියඇන හොමද ආරම්භක නොනිමි එකතු කරලා අවසන් නොනිමි අඩු කරන්න ඕනේ ඒක කරන්න ඕනේ ප්‍රාථමික පිරිවෑ තුළ ගන මෙන්න මේ කෑල්ල තුළ ඒ කරන්නවා. සමහර ගන්ගොල මේ නොනිමි තොගේ ගලපන්නේ ගාන අටවැටම ගාන අට මහර ගල් පන්න නිි පපාදර ට ගලපන්න. සමහර ගණන්වල අපි මේ ගලපන්න ලළමයි ප්‍රාථමි පිරිබයටට මෙන්නවේ උඩට ගලපනවා. ඊට පස්සේ ගාන තව රිජුශ්‍රමයම තියෙනවලන් ඒවත් එකතුවෙන ගාන රිජුශ්‍රමය ඒවගේ දේවල් තියනවන ඒවත් එකතුයෙන අි බලමු ආරම්භ ගමු ර්‍රව්‍ය අවස මුදරෝය න දීල තිනවාට පේන ගනි දීලති ආම්භගමුද්‍රෝව්‍ය වාසන ම රවයයට විස එකේ හතරයි එකට ආරම්භ ගමුද්‍රෝවය දීලාතියෙනවට පේනවාද හතලිස්තායි ආරම්භ ගමුද්‍රවය හතලිස්ායි ගන අවසාමුරවේ දීලතියනවා ළමයි තිස් දාහයි ඇ හදන්න දෙන්න කෙළි ීලතිෙන තිස් දාහයි. නොනිමි දීල තියෙනවා. ආරම්භක නොනිමි දොලොස් දාහයි. එන ආරම්භක නොනින් මෙතනින් දාගන්නවා දොලොස් දාහයි. අවසන් නොනිමි විසි දෙදාහයි කියලා දීල තියෙනවා දැන් මෙතන ශුද්ද බලපෑම්ම බලාගන්න මේ පැත්තට. මෙතන ශුද්ධ බලපෑමේනවා ළමයි රිණ දහ දාහක් කෙනෝ යාට ශුද්ද බලපෑමවා රින දහදාහක් රින දහ දාහයි. ඊට පස්සේ කතාවේ කියනවාලාළමයි වර්ෂය තුළ ගෞවරජුවැටු පැටදාහ. ලළමයි ගෙවවැටක පදානෑ ජුවට ගැන විුස්්‍රමයන් ගව ාන තරදදා ලබෑ ගවරජවැටු පැටදාහයි. හැබැයි අව විසිදාහ ගෙවන්න අත්තියනොත් ඉතින් අනේදේ කියන විසිදාහත්තාව ගවන්න අ තියනොන මුළුරජ වැට කියන අසූදාහයි. ගෙව්ව ගාන හැට දාහයි. ගෙවන්න තියන විසිදාහයි ඔක්කොම අස්සූදාහයි. වැඩ හරියයන. ඊට පස්සේ ගාන කියනවා මුළු නිෂ්පාදන පොදුකාරය පිරිව අසු හතරදා ඒ ගන්නවද නෑ. දුකාර පිරිව කියනක්කර පිරිවය ඔයගේ හනමයි ප්‍රත්ම පිරිව කඇල විතරයි වගේහන ප්‍රාත්ම පරිවකඇලවිතරයිග ද තරයි ය විතරයි පොදදුකාරයගැන වක්්‍ර අමුරෝවේ නයි හිමියට ගෙව් මුදල් ලක්ෂා අතරයි අපි නයිහිමියන්ට සල්ලිෙව තියන ලක්ෂාතරයි තැ ප්‍රශ්න හරි ොක්කොම දාගන තියන්නේ හැබැයි මෙතන අමුදරෝවේ ගැනු නෑවගෙන ගැනුම් අමුදරෝය ගැනු කෝම දොයන්න ඔයා ගහගන්නවා නය හිමි ගුමක් ඔයා ගහගන්නවා පොඩි නයිහිම ගෙනමක් හගන්න ිවැර දාගන්නලවයි නයහිමි කියලා ගෙනුමාවා දන්නවා නයහිමියක් කියන්න අපිට වගකීම 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 පටගන්න බැරප පැත්ති වර වෙන්නේ හර පැත්තෙක් සල්ලි ෙවනක් නයහිමියට සල්ලිකේවනක් මුදල් බැර නයහිමි හර සල්ලි ගෙවන කොට මුදල් බැර නයහිමි හර දැන් ගන්නවන බඩු ගන්නවනක් නයහිමි වැටි වෙනවා වගකීම් වැඩිවීම බැර ගැනුම් කියලා දන්න දන්න තොරතුර දාගේ බලන්න තියෙනවා නයිහිමියෝ ආරම්භේ නාහිමියෝ තිස්දායි එනං ආරම්භග නයහිමියෝ මෙත නිදාගන්න තිස්දාහයි. ගාන බලන්න තියනවා අවසාන නායහිමියෝ දහදාහයි එනම් අවසානේදාගන්න මෙතනින් දහදායි චුඩි රදාගත්තේව දහදාහයි. සල්ලිගේෙව කතාවක් කියද න හිමිය ද අස්සාන තෙක ොතුර රමලක්කන්තු වන මුදරවේ න අහිමියන්ට ගේවමුද ක්ෂ හතරයි, මෙතන ගෙල දයනවල රපියල් ලක්ෂහතරයි දැල්ලමයි මේ තුලන කරන්නන ව මුදත් නෑනගන්න අහිමියෝම්බන්න්නේ. මෙතන ලක්ෂහතරයි දහදාහයි, හාරලක්ෂ දහදාහයි. මේ පැත්තර යනළමයි හාර්ලක්ෂ දහදාහා. මෙතනින් තිස්දාහක් ගිාම ඔයාට එනවා තුන්ලක්ෂා සූදාහයි. ඔයාට එනවාළමයි තුන්ලක්ෂ සූදාහත් අමුරෝවේ ගැනු අන්න දැක්කද සම්පූර්ණ සටන් සම්බන්ධ වෙනවා. අමුරෝව්‍ය අරන්තියන තුන් ලක්ෂ සූදාහා දැන් හරි වැඩේහෙන ගත්හ අමුරෝවේයටික මෙතනින්දාගන්නවා තුන්ලක්ෂා සූදාහයි. දැම් මේ හෙම් පිටිම තුල්නන්නේය කරවා. අති හට තුන් සයාසුව එකතු කරලා තිහා අඩු කරලා ඊට පස්සෙ දහයි අඩු කරලා අස්සුව එකතු කරන්න දහ අඩු කරලා අස්සුව එකතු කරන්න ඔයගේ හන්න්න ලමයි නිෂ්පාදර සමාගමයේ ප්‍රාතිිකි පිරිවය එතවොට තුන් සයම් මෙතන හාරසිය හත විස්සක් වෙන හාරසය විස්සක් වෙන හාරලක්ෂ දහක් වෙනවා මෙතැන්ට අදජීතකොට තුන්ලක්ෂණ ූදාහක් වෙනවා මෙතන බලපෑම හැත්තදාහයි එතවොඩඩ උත්තරයක් වෙනවා හාර ලක්ෂ හැදාහයි ප්‍රාතිමක පරිව උත්තරේ නවා හාරලක්ෂ හට හයි හරස හට පුලම ඉන්න තුසන්න හාසය ට ආවද ප්‍රාථමක පිරිවෑාමක පිරිව ආද ඕවද නැද්ද පාථමික පිරිවෑ ඔව සුපේයේ ප්‍රාමි පරව රජ පරිවය වන තෝට ඉජ රි යමුල දාහත්තර වැනි ප්‍රශ්න යන් දාහත්තර දාහතර සමිතිගාන සමිතිගාන සමිති ගාන බල බලන්න මොකදද කියන්නේ සමිති ගානේ විස්යකේ හතරයි එක දන්ට සාමාන්‍යය සාමාජකයන් සීයක් සිටින සමිති වැටු ගෙවල අඩු කරල ගන්න නෑ ළමයි සම්පූර් වැටපුදදාන හදක සම්පර් ටු න්නන ගන නතිපනයේද රජුසේවකයන්ට ගෙවූ වැටුප හැටයි තව ගවන්න දනවල න්සිදහ තව මුළු ටු ගන්න මුටපම මුළ වැටපගන අුව මුළ වැටුපගන අස්ුව මුළ වැටපගැ අස්සුව අවු රුද්දල අවරදර හැගක හම්බුණනේ වයි හැෑග හම්බවෙදය නළුත්තවරුදර මේ න හොඳ ඩයක් වැැතිර තියෙන සුපිරි තෑග හම්බලාදෙන් ගෙවලා නෑ නෑ අපි වැටුපට ගෙව්වත් මුළු ගන හඳුර ගන්න ගාන හැටිය වැටු ගෙල තියෙන්නේ හැටයි ගවන්ඩ දනු විස්සා තකට හැටයි විස අස හඳ ගන්න මු ට මු වැට අයිතර නිෂ්පාදුම් බලන්න වෙහැබැයි ගොට බලාගන්න විාහටරකාලින් ෂපාදගු මේසර නවාමසර නිෂ්පාදන ෙන්න්නඩ පුළුවන් හර බලාගන්න සුත්තා බලාගන්න හරි හරි අපේ අයි නගය ගාන්න අපේ සමිතිය සාමාජිකය ඉන්න ලු සීයක්ක්මයි සමතිය සාමාජකයන් ගාන සීයයි ගාන කියනවා ඊට පස්ස එහා පැත්තේට එහ පැත්තක් නෑ මටගේ එහ පැත්තක් තියෙනවා ගාන කියනවා බලන්න සාමාන්‍ය සාමාජිකයගේ වාර්ෂික සාමාජි ගාස්තුව දාහයි ඒකයන්නේ එක්කෙනෙක් අවුරුද්දකට ගවන් ඕනේ ගාන උපියල්දාහයි සාමාජික සීයි අවුද්ධල එක්කෙනෙක් ක්‍රපියල් දාහයි වන අතර කතාව කියනවා වනුෂය තුළ ලග සාමාජික මුදල එක්ලක්ෂ විසිදායයි දලින් හම්බේලා යනලාම ක්ෂ වි දාහක අපට මුදලින් හමලගාන ක්ෂ විදහයි විසයකේ හතරයික දන්ට හිංඟ සාමාජික මුදල් ඒකත් දීලා තියෙනවා විස්යකේ හතරයිකට හිඟ සාමාජික මුදල ඔයාට දීලා තියෙනවා සහ විස්යකේ හතරයිකට කලින් ලද සාමාජික මුදල් පලල්ලද සාමාජික මුදල් එතවට හිංග සාමාජික මුදල ඔයාට දීලා තියෙනවා දහදාහයින සොරි තිස්දායි හිඟ මුදල තිස්දාහයි කලින් ලද මුදල දහදාහයි තිස්දාහයි දහදායි හයි විසි දාහයිනේ තිස් දාහයි විසිදාහයි ඒත් එක්කම කියලතිෙනවා විසි දෙකේ තුනයි තිස්ස එකට විසි දෙකේ තුනයි තිස්සකට ලැබියුතු සාමාජික මුදල් කිය හිංඟ ලැබෙන්ට දෙනවා කියැන හිඟයි ැබෙන්ට තිෙනවා කියැ හිඟයි ැබිය ුතු සාමාජික මුදල දහ දාහයි ඔන්නම තොත්තුටික ලේස දාගත්තා ඔයාගේ ගහන්නේලමයි අවසානය කලින් ලද සාමාජික මුදල මේහන්නකෝ ඔයා ගහගන්නවනේ සරලෝමලමයි සාමාජික මුදල් ගෙනවා ගිනවා පුළුවන් වාඩමයක පුළුව සාමාජක මුදල් ගෙනු එක්මට කියන්න හරි කෙනෙක්ක අපට සල්ලි දෙඩ තියෙනවා හිங்கයිම් කෙනක්ගෙන් අපට සල්ි ලැබඩ තියෙනවානම්මඟහනවා එක ොවර්ග ගෙනවා අපිට සමිතිය සාමාජිකයකෙන් සල්ලි ලැබෙන්ඩ තියෙනවාන දෙයක් අපිට ලැබෙන්ඩ තියෙනවාන ඒ වත්කම්ද වගකීමද මොනවාද කියමට කියන්න වත්க்கமா හරිම සල්ලායි අපිට කෙනෙක්ගෙන් දෙයක් ලැබෙන්ඩ තියෙනවානම් වත්කාම් වත්කම් පටගන්නන්නේ හර පැත්තෙන්ලමයිකිෙනමක ඒගේ හිහ ආරම්බේ හිහ ලබෙන්ඩ තියෙනවා වත්කම් අවසානල්ල බෙන්ඩ තියෙනවන හෙනම් තන නවා පාගේහි එක දන්නවක හොමත් දැ මංහන අතා ප්‍රශ්ටයක් අපිට කලින් සල්ලි හම් බෙනවානම් වත්තමදද වගකීමක්ද කෙනෙක් අපට කලින් සල්ලි දෙන වනම් ඉදිරියට ගෙනවන කලින් හම්බෙනවනම් අපේ සමතියෙන වගකීම ළමයි කාගෙන්හරි කලින් සල්ලි හම් බෙනවාවනම් වගකීමක් ඇතිවෙන එනම් මෙතන ඊගේ කලින් මෙතනින් එනවා පාගේ කලින් පාගේ කලින් මුදදලිල්ල බෙනවානම් දල්ලබෙනවා මුදල් හර වෙලා සාමාජික මුදල්කවට මුකද වෙන්නේ සල්ලි හම්බෙනකොට මුදල් නම් හර වෙනවා සාමාජික මුදල් නම්මකද වෙන්නේ බැරවෙනවා මුදල් මුදල්ලින් හම පෙනකොට සාමාජක මුදල් බැරවෙනවා මුදල් ඇයි දල් හර සාමාජික මුදල්ද සල්ලි වැටෙනකොට මුදල් හර සාමාජික මුදල් බැන. ආදායම් ප්‍රකාශරදානවන ආදායම් ප්‍රකාශ්‍රධාන වනම් මේකට හරද වෙන්න බැරද වෙන්නේ ආදායම් ප්‍රකාශිදාන වනන් හරද වෙන්න බැරද වෙන්නේ ආදායම් ප්‍රකාශයට ළමයි. ආදායමක් ආදායන් ප්‍රකාශය ධනකට මං කොහොම දෙදත් සහන කලින්ගෙන්වු ආදායමක් දානකොට ලාලා බැර නැතම් ලාබේ බැර ලාබය කියන්න හිමිකම වැඩිවීම බැර ආදායම් දාන්න දානට ලාබේ වැඩි වෙනවා ලාබේ කියන්න හිමිකම වැඩිවීම බැර ලාබය බැරවෙනවා මේකට හරවෙනවා මෙතනින් තමයිෙනම් ආදායම් ප්‍රකාශය ධදාන ප්‍රමාය හැදන මල්ලියනවා ලා කිය ැ අශ්‍ය ොතුර ටි ගනයන්නත් ඕනේ බල මොනොත් දන්න දන්න තොරතුර කියලා මුදලින් හම් බොුණ ගාන එක සිය විස්සයි. හනම් මෙතන එකසිය විස්තයි. ආරම්බේහිඟ තිහයි හනම් මෙතන තිහයි. ආරම්භේ කලින්ලද විස්සයි එහනම් මෙතන විස්සයි. අවසානයහිඟ දහයයි අවසානය හිඟ මෙෙතනින් දහයයි. දැන් ආදායම් ප්‍රකාශනයන් ප්‍රමාණ ඒ එක හරිමසරල එළමේ සමිතිය සසාමාජක සීයි එකක් නෙක්ගෙන් දාහයි හනම් කිය අපිට අුද හම්මන අදරපිය ලක්ෂ දර හම්ෙන් නෝේ සම්කර්ණගාන රපන් ක්ෂයි රපියල් ලක්ෂ දන රපියා ලක්ෂ කෙනු. ඒනම් අපිට හම්බෙන්නනේ ආදායන රුපියන් ලක්ෂයි සාමාජිගෝසීයකගගේ රුපියල් දාහගන ව ුදර රුපියල් ලක්ෂයයි. එනම් මෙතන්ට රපියා ක්ෂයයින්. දැන් පුලනය කරනවා. මෙතනින් එකසේ විස්සයි එකසි හතලයි එකසය පනහායි මෙතරනට යනවා එකසය පනහායි මෙතනින් එනවා විස්්සයි විස්ක් කන ොතරේ බල විස් උත්තරේ තියනවා කිය විශක් කිය උත්තරේ තියන උත්තරන්ක පහ උතරග පහහා. හරිළමයි කොම හරිළමයි කොමේ හරලමයින් න නො හල්මයි කෝඩ පඩග හරණය දයි හරි සුපිරි සුපිරි තේරු හරි ගිනුම ඉග නගතන වැඩ ලෝස් හරි ගිනම තම ඉග ගන්නම පහලොස්සනනි ප්‍රශ්නයයේ තිීරි ප්‍රශ්නය බලමු පහත කුමන ප්‍රකාශයේ ද සට සසි අනුව හවුල්‍ය පාර ආත්්‍යාන්තයේ විස් හතරන්වා ගන්තයේයට අනුකූලේ යි විස්සි හතර වගන්තිය කියන්නේ හෞුල්ව්‍යපාරයට වගන්ති දෙකක්තියවා ඒ වගන්ති දෙක පටලගන්න එපා. විස්සි හතර වගන්තිය සහ හතලිස් දෙක වගන්තය කියලා දෙකක්තිය නො හරි පලවෙනි එක හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ශේෂ මත වාර්ෂිකව සියයට හයික පොලික් දෙනවා එහෙම කොන්දේශයක් ඇත්තේමන එකහෙනම් අයින් කරන්න එකයින් කරන්න පුුවන්. B. ලාබලාව සමානවා එක තියනවා එම් බීකෙල උත්තරය තියෙනක් වන්න ඕනේ නද යෙන් නොන විශ්්‍රාමික හවුල්කරුවන්ගේ නයට සීයට පහක පොලියක් දෙනවා. හවල්කාරෙක් විශ්්‍රාමිගියෝ තයයාන් අයත්දීයනවා නම් පොලිය සියයට පහරි මටක කියන්න ඒක තිෙ මොනවගන්තිය කියෙන විස්සි හතර වගන්තියද හතලස් දෙවගන්තිය දෝක තියෙන්නේ හුල්කාරෙක් විශ්්‍රාමයනකට පොලික් නෑය පොලියක් දෙවවා කියලායට පහක හලස් දෙකවගන්තය දන්න තන් ලියාගන්න ෝක තියන්නේ හතලස් දෙකවගන්තිය. ශ්‍රමයන කොට අයකොලියස්සයට පහයි කියලතිෙන්නේ හතලිස් දෙක ගන්තිය එහනම් ඒට ගන්නත් ද ඒනම් අවසානක බලන්න හවුල්කාරයෙක් ව්‍යාපාරයේ වියතමං කිව්වුවොත් එක ප්‍රතිපූරණය කළ යුතුයි බිය සලත්තු ගන්නවා ්‍යාපාරේ වියතමක් හවල්කාරෙක් දැරුවොත් ඒයාටපියකා බව රිටර්න් කරන්නවා දෙන්න ඕනය සල්ලට ප්‍රතිපූර්ණය කරන්න ඕ එහනම් ඒ දකයි ඩියකයි උත්තරංක හතර උත්තරක හතර ියකයි ඩිය එකයි උත්තරංක හතර උත්තරangaග හතරදාද නොන හරිදාගන්න උත්තුරන්ග හතරදාද ොන නිරදගන්න හතරදාග හරිදාගන්න. දස්සය දෙදස් වි දෙකගේ තුනයි තිස්සක දිනෙන් අවසන් වර්ෂය සඳහා PRගේ හවල් ව්‍යපාරයෙ ගනයි කළ ශද්ධලාගේය හාරලක්ෂශස්ූ දාහයි හැබැයිමයාලට පහලදේවල් මගේ හැරිලා හුල් ්‍යාරගන්න වල මපිකහදන්නන්නේ කියල. අඩ ගානි කියනවා මෙන්න මෙහෙම කතාවක් බලමු. හෞල්්‍ය ාරෙ කෝට දේ ොම ෙද ල්ල ගන්න රි බයන් ලමයි මේ ගාන කියනවා හෞල්්‍යාපාරයේ මෙයාල ගණනය කළ ශුද්ධ ලාබේ හාර්ලක්ෂ අස්ූදාහයි කිය මේ යහගන්න ඔයා මෙතනින්දා ගන්නා සරලව දැනට ලාබයි. දැනට ලාබේ හාර්ලක්ෂ අස්සූදාහයි. දැන් ඔය මුලින්ම කරනන්නවනේ ලාබ සංශෝධනයක් කරන්න ලාබේනනි වැරදිර ලබයි වැරදිෙක් සිද්ධ වෙලාේ නො ලිස් හක වික්කුණු ින් වේසයක් මගේරලලා මොදන විකුණ ින්න්වේය මගැරමග නයට විකුණු මගරල්ල වික්කුණුම් මින්වසියක් මගැරෙනවා කියන්නේ නයට විකුණුම් මගැරිලා ඉගැන වික්කුණුම් මගැර ගෙනගන ඔයා දන්නවා මගැරිලන විකුණුම් දාන්න ලෝනේ. අය කතා දෙකක් නෑලමයි ඉගනගෙන තියෙන ඔයාලා වික්කුණුම් දාන්න දාන්න ලාබේ වැඩිවිකු. විිකුණුම් කියන ආදායයිමක් දෙවනීග. දහදාහක උප්චිතව වියදම් ගිනම් ගතරලනෑ මගැරිලා යි වියදමක් ගෙවලනෑ හැබැයි දාලක්නෑ ලාබේ අඩුවෙනු. උපචත වදම්වල දිත්ත සරාණ හොම දයන්න්නේ. අදාල වියදගිෙන හ උපචිත වියදම් ැර පසිිද ැනක්කවීමක් අදාල විය දගෙනු හර වියදන් වැඩිවීමක්. වියදම වැඩිවෙලා ගවන්න තියන වියදමක් වැඩියු. එකවටියදමක් මේක. දැන් ගන්න අනිවැරදි ලාබය හරස්සය පන්සී විස්ස මිරරිගෙන පන්සිය දහයයි කියල නිවැරදි ලාබ. නිවැරදි ලාබේ ගත්තර පස ගිවිසුමටය. ගිවිසමය. විසවේල් තියනවා ලාබේ බදනවිදිිය හවුල් ේ තන පඩි විදිහට. කාටකාටද පිහම්වෙන්නේ පටයි Qයි කිය කියද. හට දාහ හැට දාහ ළම හැට හට ගැන කියප පඩිගෙවන දෙකස විස්සක්ග වනවා ලාබ බලන්නන්නේ තුරලාබේ ඉතුරලාබේ තුන්සියානුවයි. දැ තුරලාබේ බදන්වෝ ලාබ කොටස් දිහට ඒ ප්‍රාධණන පොලිනෑ ගාන ලාබ කොටස්. කාටකාටද Pයිටයි අනපාත මොහද පිටයි කියටයි ආට ක් ගවන්නුන ආර් කෙන කෙනෙ කුතින්නවා තුනට දෙකට එක්කල්. තුන්සියානුව බෙදනවා තුනට දෙකට එක තුනයි දෙකයි පහය එක හයි තුන්සියානුව ෙදනව ළමයි හැයි එක්කොටසක්කයන්න ඇයිවරක් හ තිස්ස යයි ඉතුරුන් තිහයි තියට හව පහයි හැට පහයි එක්කොටසක් මේ තුන්නට දෙකට එක එකක් කියන්නේ මෙයාට හැට පහයි දෙකක් කියන්න එක සියති හයි තුනක් කියන්න ඒවාට එෙනවා එක සියානූ පහයි ඔයගේ උත්තර යහන්නේ මේයාලගේ ලාබ කොටස් පිවෙෙන එක සියානු පහයි එක සිේති හයි හැට පහයි උත්තරංග කියද උත්තරංගක හරි ලමයි කියමට උත්තරංග එක උත්තරංගගේක ලාබකටස් එක සියානූ පහහියි එක සිේතියයි හට පහයි උත්රංක හරිද හරි සුපිරි උත්තරංග එක හරි හ යෝඩම්ගේ ළමයින්ගේ හරිද අලගේ හරනයද උත්තරංග එක දාහත්තනි ප්‍රශ්ය හදන්නේ පවක්තරයක් නෑ දාහතේ උක්තරයක් නෑ මම මම ඕක තියරීගැ නොවමතකද ඕ උප්චිත වියදම මේ ගන්න ඕනේ උපචිත වියදම ගන්නෑ කියදන්න කාවිදිනේ කාවිදි කාවිද උපචිත වියදංවල දෙදිත්ත සටහනයන්න මේ විදිහයට අපි වියදමක් ගෙවලනෑ ඒක ගිනුම්ගත කරලන්න කියලකන් අපි වියදමක් ගෙවලනෑත් තන් අදාලා වියදන් ගෙන මහර ියදමක් ගවලනැතුනත් ඒකට වියදමක්න්නේ ගෙවලනද ගේෙව්වාදර ඒ ප්‍රශ්නයන්නේ ඒක වියතුමාක් එන දැවාහිතල් ලයිට්බල ගෙවලන ොව දිත්ව සහන විදුලි වියදන් හර ගෙවිය යුතු විදුලිය බැර අන්න විදදුලිය දංහර කෙලොට සත්තියන ගැ වියදම් වැඩවීමක් තිියරම අන්න එනිසා අඩුග තෙවුණද කකාවි. අපන් දාහත්වෙනියකට ළමයි මේ දාහත්වනියඒ හදන විදශ ගැන මංවාවට අදහසක් දුන්නවාට මතකද මේ දාහත්වනය හදන විද ැන අප ගෙසරේ පේ ගිස්කස් කරදවටම කිවමත ගේෙ ගේ සතේ පේර ගේෙ සත මේක් දවස් දෙක්ට කලින්න්නේ දවස් දෙක්කට කලින් පපේම පහැදිි කිරීමක් කරන්න මේ දේවල් ගන්නවා මේ දේවල් ගම් නෑ කියලා මේ මග ත උත්තරයක්න ොත මලි පරීක්ෂ දවනට පිරි හමදැ ගන්න ති ව. අලත්තිරයට අනුව මූලි පරීක්ෂණ දාවනවාටේ පිරිව ගන්න මේ පේපැක හැදේ ළමයි මේ මම නෙවේ වෙන කෙනක් හැදුවේ එතවට කැම්පස්ල මේ කදල් දෙන්නේ හදුවේ අප පේප සදන්න විම කට්ටියක් ඉන්නවා එයාමට මාකින් නිස්කීම් එකවලදි මේයාගේ පරණගානක් තමයි පරණගානටය ම දාල් තියන්න එතවට මේක උත්තරය නොමැක කියල් තමයි දන් මේ සැේ අලුත් තිස්කීමි වල යෙන්නේ එතවට මේක මූලික පරීක්ෂණ දාවනවාටේ වියදම ගන්නෑ ලමයි එක ගඩබෑන් ඊට පාස මේක උත්සවේවැෑ කිරින් ගන්න බෑ සවයක් දැන්ම කියලා උත්සවයක් වෙනුවින් වැය කර කියල ඒක ව්‍යන්ත්‍රය භාවිතා කරන්න පිරිවැයක්නව යන්ත්‍ර භාවිතා කරන්න න්න පිරිවවැඇන්නව සේවක පුහුණු පිරිවය ගන්නාද කියලා මට රශ්‍ය තියන දන්න ලමයි සේවක පුහුණු පිරිවෑහැබැ නිෙමදීලා තියෙනවානවා විශේෂයෙන් එම යන්තේ සඳහහාසයමයන් පුහුණ කිරීමක්තිබොත් දැම් ැරි වෙලා කතා අපි මසිනයන් කරන්නවා ලෝක කොහෙව තිවිද ශින එක ඒක පුහුණ කරන්න ඒ ඒක ගැන දන්න එක සේවකයක් විතරයි යා අපි පුුණ කරනවාය යාේුවම පොස්ටයක් දන්න ඒ ගන්න වෙන මුද අපට අර මශසිිකෙන් වැඩක් ගන්නඩන හරසවක අවශ්‍ය වෙනවා නික සේක පහුණු පිරිව ගන්න බිටහරි දාසට උත්තර එක දාසයට එක සවිකිරීම පිරිවය ගන්නවා ගෙන මේ කුලි ගන්නවා වැඩබීම සකස් කිරීමේ පියදන් ගන්නවා වැක්් සහිතව ගේෙවූ මුදල කිය එකේ වැට්ට එක නැතුව ගන්න හරි වැක් සහිතව ගේව ද කියනෙ ට නැතු ගන්න ම ගේස් තේ දවස් දෙක්කට කල කෝ එක දී ලියාපදිංචි ව්‍යපාරයනම් වැට්ට නැතු ගන්න නෑ නැබයිවැඩා මේ සැරේකන්නේ අලු ප්‍රමිතය වෙනස් වවීමත් එක්කෙන්නේ වායවඩ පා වෙනස් වවීමත් එක්කෙන්නේ හරි ළමයි කහල්තිය සවික්‍රීීමේ ඇතිවූ දෝෂයක් නිසා දැරීමට සිද අලුක්ත ඩියා පිරිිබරඒ ගණ්ඩපාලමයි එක් ගණඩපා එක හේතුවතමයි දැන්වා මෙහම ඉතන්න බෝ මෙමිතඩ මම් මැසින් දෙක් ගේනවලමයි එකමක් හයි කරනන්න මැසිිනි එකකම හයි කරනවා යිකරාට පස්සේ අපේ සේවකෙක් අති ඒක කෑල්ලක් හැඩෙනෝ. අප සේවයෙක් අතිෙන් කෑල්ලක් කැඩෙනවා එතවට ඒක මූලික මූලිකවදරණ පරිවන්න වයම. අපි මූලිකවදධරණ පිරිවඇතම එක හයිකරන්න පිරිවෑ. හයිකරට පස්සේ ධරන්න දේවල්ලමයි මූලිකවදරදේ වන්නවේ අයිකරාට පස්සේ අලු දෝෂයක් කියනවා. අඒයික මූිවධර්ණ ගන්න වේ හයිකරටත් පස්සේන දෝෂයක් හරි එතෝට ඒකළම නිකම් වියදගලදාන අප පිරිවැට තුළත් කරන්න නිකම් වියදංගලදාන අලුත් පටිය දෝෂ හරි තෙවරවාාද තේරවාාන ඕ කියන්නට නේ වැකම නැතුව ගන්න වැ එක නතුව ගන්න හේතුව තමයි මේක වැට් ලියාපදිංචි ව්‍යාපාරය වැට් ලියපදිංච නැතල්ලළම වැට් එක තික් ගන්න වැට ලියාපදිංචි නැතම් වැ් එක තික්කගන්නරි වැ තික්ගන් හරි යළමයි දහාට දහනාවය එනිසා උත්තරයවා නිකං බ ගනන් හදලබල්ල දාන්න හරි බලන්න දහට දහනාවය මේගේ මාකනස්කීමේගේ පරණවාකින කේ උත්ර තිබ උත්තරංක තුුණන උත්තරංග තුනාවුළමයින් හාර විට රි රං තු බලම ඉන්නද හැ ූලි පරීක්ෂණ දාවනවට පරි හම ගන්න ලමයිද. හරි යන්න දහට හනේ හැ මූලි පරීක්ෂණ ාවනට ක්‍රියාම කනදති විශේසං දැනුවක් න්නන ගන්නො. එඇ වෙනම කෙනෙක් ගෙන්න්නල යා එයා ලෞ්ව අක වැද ගල නොන ගන්නවා විස මගේ සති සති දවස් දෙකර කලින් රකෝඩ ති ොවල නොද. දහට දහනවේ ශෂිත සමාගේයේ දව විස්ේ තුනයි තිස්සකෙන් අවසන් වර්ෂය සාව පහත්වොරතුර දක්වා ඇත ොතුුවගගේ දීලතියෙනවා විකුණු දලාේ ලදවටම් රත විකුණු ලාබභ බෙදාහැර ොහම ද තින මේමගේ ගානක් කියේලවල්ල ේනවා මේ ාන හදරන ලේසිකමයක් මං කියන්න හරි මං අට හැම්වෙලිීම කියන්නේ මේ ගාන හදන්නතියන ලේසි ක්‍රමයා ලේසි්‍රමයා ලේසි ක්‍රමයා ඔන්න බලන්න මේගේ ගානකාවත් ඒක හදරන්න තියෙන ලේසිම ක්‍රමය හරි ඔයගෙන් පලවෙනි ප්‍රශ්නයහන්න්නේ විසි දෙකේ තුනයි තිස්සකෙන් නවසන් වසරේ මුළු ආදායම සවා මුළු වියතන මේ ගන්න ඔයා මෙතරින්දාගන්නවා ලමයි මුළු ආදායම ඔයා මෙතනින්දාගන්නවාළමයි මුළු වියදම මුළු ආදායම මුළු වියදම ඔන්න දෙක මෙන්න මෙහම දෙ පැත්තර දාගා ඔයා මේ වගේ ගානක් දුන්නහම මේ ගානකළමයි අතතිේ තොතුර කියවන්න එපා ඔයාග අහන්න මුළු වාදායමසා මුළු වියදම අතිරේ තොත්තුර කියවන්න දැක් කනෙනවගන්න තයි ගොඩක් කලාවට අතිරේක තොරතුරේ දෙන්න ළමයි අපේ කලින් අවුරුදුදුවල මොකදදුුණිය කියලා ඔයාගින් ඒක නෙවේනයහන්නේ ඔයාගෙන් මෙයාල අහන්නේ මේ අවුරුද්ධ මුළු වාදායන්නසා මේ අවරුද්ද මුළු වියද. මේ අවුදධ තොරතුටික විතර හතොට ඇතුළත් කරන්නන්නේ. වාට කලිින් අවරුද්දම හෙමුණ ඊට කලින් අවුරුද්ධෙ මෙ හෙමුණ ඒවා දාල වෙන්න මේ ගහන්නට මේ වගේ අනන්ගලට. මුද බලන අතරක ොරතු දල තිය ලමයි කලින් අවුද වල ච්චදේද ලින් අවුරුදු වෙල ච්ච ේල් දැවැඩක් නෑ. මේ මුළවාදායම මුළුවියදමහන්න මේ අවරුද්දෙ මුළලවාදායම මේ අවරුද්ද මුළලුවියදව. එතවට ගාන මුලයිදම් ආදායන් වියද වෙන් කරන්න. ප පේනද ගාන විකුණුම්තියනවා එදදා සාහරසිය. ඕන ළමෙක් දන්නවා වික්ුණුම් කියන්න ආදායමක් ඒනම් විකුණුන්දාගන්න එක්දා හරසි. ආදාය. දලලාබේ තියන හැස අපේ නො දලලාබේ කියන්න ලාබෙන්ල්ලම දළලාබේකන එලාබේ ඒකදන්න හැබැ දලා ොදැමට ොන වද තිය හැ ගල ද මති ට හැ ද කිය. ක්ුණුම් සහ දලලාබය අතර තියෙන හැගුණු වියද මකක්ද. මොකද ළමයි විකුණුම් සහ දළලාබය අතර තියෙන හැඟුණු වියද මොකක්ද උත්තරයක් දෙෙන් ළමයි වික්කුණුම් සහ දළලාබ්‍ය අතර තියෙන හැගුණු වියදම වියදමක් තියෙනවා. විකුණුම් පිරිවැය වියදමක් තියෙනවා විකුණුම් පිරිවෑ කියී අත්ති නොන් බලන්න විකුණුම් මෙද්දා සාරසීයයි දළලාබය හයසීයි හැගුණු වියද මටසීයයි විුණුම් පිරිබය. විකුණුම් පිරිවයා අටසසි යත්තියෙනවා. ඊට පසල් ලදවට්ටම් කියන ආදාය. දවටම්දා ගන්න ආදායම් නිිකම ආදායම් වීද මෙමනි කරන්න රතවිකුණුම් ලාබ ළමයි රතවිකුණුම් ලාබ කියන්න ආදායම රත විකුණුම් ලාබභ කියන්න ආදායමක් කියී අත්තියනොද සී අත්තියනවා රතවිකුණුම් ලාබ පරිපාලන වියද මක්තියනවා ඒනම් ධාන්න වෙදන රිපාලන වියදම් වියදම අස්සූවයි. දාන බෙදා හැරීමේ වියදමක්තියෙනවා බෙදා හැරීමේ වියදම එකසය විස්සක්දාගන්න. මල වද තිහත්තියනවා නම් මුල්ලවිය දන්දාගන්න තිහායි. ආදායම්බදු කියන්නෙත් වියදමක් එහනම් දාගන්නඩ ආදායම්බද වියදම තිහයි ඒකත් තිහයි. ඉඩම් ප්‍රත්්‍යාගන අතිරික්තය ළම අතිරික්තයක් කියයන් ඉතිරියා එහනම් ළම ආදායමක් ඉඩම් ප්‍රථ්‍යාගන අතරික්තය කියන අපි ආදායමක් ඉත්තිරියක් වෙලා තියෙන්නේ අතිරික්තිය කියත්තියෙනවාද සීයක් ඇවිල්ල තියන්න. ගොඩනගිලි ප්‍රථ්‍යාගන ඕනතාව ඇ තියන්නේ ආහෙන ඕනතාවන්න වියදම පාඩුව ගොඩනගලි ප්‍රථ්‍යාගන්න ඕනතාවේ මේ අවුද්දේ මේ අවුරුද්දට අවුදේ ල් තරගන්න අතතිේ ොතුර බලන්නු ත්්‍යප අතිරේක ොත්තු ති කලින් ුදල් මේ අවුරුද්දටහන්නේ හත ලිහයි ඕනතාවේ. එකතු කරන්න එද්දා සාර සය එද්දා ස් පන්සිය එ්දා සෑයසයයි එදදා සයිසය දහයක් මෙැතනින් එනවා. අටසීයි අටසයි දාහ එද්දා සටයි එද්දා සෙකසීයක් මෙතනින් එනවා බලන් උත්තරයක්ත් තියනවදග කිය එදදා සෑසිය දාහයි එදදාස එකකසියයි උත්තරංෙක් උත්තරං එෙක්ක මුළවාදායම මුළියදව. හරිද. ේරුනාද මටගැ තේරුණාද කියලාව සුපිරි තේරුණානේද වැඩේ මුළුවාදායම මුළුවියද මහන කොට කලින් අවුරදුදල දේවල්ගන්න ඕන්න හ මේ අවුද්්‍යාදායමටික මේ අවුරද විය දන්න මේ අවුද්‍යාදාය මේ අවුද කලින් අවුදල වන වන්නගේ හ විසිස එකේ තුන යිතිසකෙන් අවසන්වසරේෙන් විේ තුයි තිසක අවසනසරක මේ අවුද තර කලිින් අවුදු විසිියගේ විස්සේ දහනාවේ වටදන්න යගේ ගහන අයිලඟට ශුද්ධලාබය හා වෙනක් විස්තීරනාආදායම. මං ඔයාට ඒකහදන් ලේසිකමයක් කියන්න දේ ොල්ල. ඒලවල් වල් ලමයි මෙන්න මෙහෙමයි එකහද ලේසිකමේ හොඳට අහගන්න මංම කියනදේ ළමයි මෙන්න මේ මුළු ආදායම තියෙනවානේ මේ මුළුවාආදායමයි මුළු වියදමයි අතර මුළු ආදායමයි මුළු වියදමයි අතර හරත්තරට මොකක් කියලද කියන්නේ පරතරයට ොහක් කිය දිග ෑන් මං ද ස් ව ේප ක ර ද කරදන. මුළ දායමයි ළු වියදමයි අතර පරතරයට ොකක් කියල කිය. මොකද පර. හරි අනුත්තර හරි සුපිර අනුත්තර නේද අනුත්තර හරි අනුත්තර හරි මොකදද එක්කෙ නයුත්තර දුන්න. මුළවාදාමයි මුළලව මයිතර පරතරයට අපි මොකදදි කිය ල . අත්රික්. ඊට වටමට ලස්සන වචනන් දෙන්න සමාගම් වලටි හිල්ලොයා අතරිික්තය කියනටට මට සමාගම් වලට කියලා කියන ලක්ස වචනය මුළු විස්තීරණ ආදායම කියලා කියනවා බලමලි. ඔවු ලමයි මේහගඩ මුළු වාදායමයි මුළ වියදම අතර පරතරේ කියන්නේ ආදායම් ප්‍රකාශය අටරමුත්තරේ න. ආදායම් ප්‍රකාශ ධානේ ආදායම් විය දැටිකනේද ආදායම් වියදන් අතර පරතර කියන්නේ ආදායම් ප්‍රකාශ අයටමුත්තරය නේද. හැබැයි සමාගමකට ගහම සමාගමක යටමුත්තරයේමක්ද. ත්ரை බபසுலாබේද ශුද්දලාබේද නෑ සමාගම ආதாயம்ங்களින් දන් சேரමටිக்கா இங்கரா ட்டத்திரே முழு விஸ்ீரண ஆதாய எனம் முழுவாதாயம் முழுவியද අத்தට කියனமா முழு விஸ்தீரண ஆதாயம் முழு விஸ்தீரண ஆதாயம் ஏ நாம் மேති என்னන්නේ முழு விஸ்தீரண ஆதாயம் அத்தர பரத்தரே கானவா வா அ பத்தரே පන්சி ான குகමகி த පத்தரேවාට බල කිය දෙන්න පන්சிය දக்க என පන්சிிய දයි ගන්නனா அவன க ீர்ද විස්දා දැන් කල්පනගල බයි මුළවිස්තීරනාදායම හදන්න හොමඳගෙන මතකරගන්න ඔයාට மතකද මෙහම බදු පசුலாභයට වෙනත් විස්තීரනාදායම එකතු වෙලා වෙනත් විස්තීரනාதாයම එකතු වෙලා ඔයාට எனவளமைයි முழுවිස්ීர ආதாயம் යාளமை முழுවිස්තීரණ ආதாயම බදු පසුලාභයට වෙනත් විස්තීර්ණාදායමයකතු වෙලා මුළු විස්තීරණාදාය වෙන දැන් ගාන මුළු විස්තීර්ණාදාය වන පන්සේ දහය කියෙන දන්න. එනම් මෙතන පන්සේ දහය ගලාබි දන්නවා එක දන්න පන්සේ දායගේ බදු පසුලාබේ වෙනත් විස්තීර්ණආදායම හොයන්න කෝවු ළමයි බදු පසුලාබය හොන්නම වනත් විස්තීරණාදායම වන යට ගලට ගහගෙන එක අආදායම ප්‍රශයම කල්ල දන්නලම ප්‍රති්‍යාගන සබධ ගැල් පිට දන්න දැ තර ොතු ද අතරක ොත්තු දැබ ද කිය න කිය. ඉඩම් හා ගොඩනැගිලි දෙවන වරට ප්‍ර්‍යාගන්නේ කළ අතර. ඉඩම් ප්‍රත්‍යාගන්නේදී. ඉඩම් අසූදාහක ප්‍රත්‍යාගන්න ලාබයක් හා ප්‍රථම ප්‍රථ්‍යාගන්නේදී මේහා ගන්නකෝ ඔයා වෙනමදාගන්න ඉඩම ඉඩම සම්බන්ධයෙන් දාගන්න ප්‍රථම ප්‍රත්‍යාගන්නේය ඉඩම සම්බන්ධයෙන් දෙමන වර ප්‍රථ්‍යගන්නේ ප්‍රථම එකයි දෙවන එකයි. බලන පලෙන් ශරේ ප්‍රධ්‍යාගණන්න මොදවෙලා යෙි අතරක තොත්තුරකෙ වන්න ඉඩම පලවෙනිස්සරේ ප්‍ර්‍යාගන්නේදී. අසූදාහක ලාබ ලබලා ආ. මේ දාට අස්සූදාහග ලාභයක් ලාබලා පළවැනි සරේ. දෙවනි සැේ මොකද වෙලාගෙනෙ ගානකට යන්න්න මතකද ඉඩම මෙතන මේ ඉඩම් පත්්‍යගෙන අතරික් තයක් නේද සී අකාල් මේ සැරෙත් මේ සැරෙත් සීයක් ලාබ ලබලා. ඉතිං අවුලක් නෑනයට ෙනක් කලින් සරෙත් ලාබයි මේ සරෙත් ලාබයි ප්‍රශ්ණ ෑ ලමයි ලාබම ලබනකට ප්‍රශ්ණයක් නෑ කපා හරිද දෙන්නන්නේෑන වියදමක් නෑනේ පාඩුවක් ෑනෙ කලින් සරය අසූුවක් ලාබයි මේ සරේ සීයක් ලාබයි දෙකම ලාබ ආෙනම් මෙතනින් දාගන්නවා ඉඩම් ප්‍රත්‍යාගන්න ලාබය ඉඩම් ප්‍රථ්‍යාගන්න ලාබය සීයයි ලාබ සීයයි ඉඩම ප්‍රත්‍යාගරන්න කල මේසරේ සීයක් ලාබයි මේසරේ සීියයක් ලාබ කලින්සරේ අසුවක් ඒත් ලාබ මේසරේ සීිය ලාබේයට බලපෑමක්න කින්සරේ ලාබ ලබනිසා කලින්සරේත් ලාබ ලබපුලනිසා මේසරේකට බලපෑමක්නැ කියතුවා මේසරේක ලප ෙකොඩ දෙෙනවා මේසරේකට බලපෑ මන්න දැන් යන්න ඉට පස්සේ ගොඩ නැගට ගඩනැගිව බලපෑ මද න්නේ කිය ගොඩනගිල ලපෑම් ගොඩනැගලග අත්රේ ොතුර බලන්නකු අත්තිරේක තොත්තුර කියනවා ගොඩනැගිලි තිස්දාාහක ලාබයක් වාර්තා කරලා ප්‍රථන් වරාව පළවෙනිසරේ තිස්දාහක ලාබ ලබල ගොඩනැගිලි හැබැයි දෙවනිසරේ මොකක්ද වෙලා තියෙන්නේ ප්‍රත්‍යාගන්න ඕනතාවය හතලිහක්කාමගයිනියට ගානී තිබා ළමයි දෙවනිසරේ හතල ස්ථාහක ඌනතාවය ඌනතාවයක්තියනිින් පාඩුවක්තියෙන් පවෙනිසරේ තිස්දාහක් ලාබ ලැබවා. හැබැයි දෙවනිසරේ හතු ලිස්දාහක ඌනතාවයක්කාවා. දැම් මොකද කරන්නේ. දැන් ඔයා මේ හතුලිස්දාහක ඌනතාවයා වනේ හැබැයි කලින්සරේ තිස්දාහක ලාභයක් ලැබුවනේ පත්‍යාගන වල නීතිය දන්නවෝද ඔයා අත්‍යාගෙන ගලපන තැන් දෙෙකයි තියන්නේ ලවල් ගනක හොඳරි කර ගන්න එක සරේ පත්‍යාගනනය කරලා ලාබනල් ලබන්නේ, ඒ ලාභය තියෙන්නේ වෙනත් විස්තීරණාදායම් ඇතුළේ මොකදද ප්‍රත්‍යාගණය කල්ලා ලාබනන් ලබන්නේ ඒ ලාභය තියෙන්නේ වෙනත් විස්තීරණ ආදායම් ඇතුළේ ප්‍රථ්‍යාගන්නේය කල්ල පාඩුපිට පාඩුනල් ලබන්නේ ඒ පාඩුවතියෙන්නේ වෙනක් වියදන් ඇතුළි අයිසරයක් යන ගෙදරින ප්‍රත්්‍යාගන්නේ කල්ල ලාභනල් ලබන්නේ ඒ ලාභේ තියෙන්නේ වෙනත් විස්තීරණ ආදායම ඇතුළි ප්‍රත්‍යාගැන්නේ කරලා පාඩුනල් ලබන්නේ ඒ පාඩුව තියෙන්නේ වෙනත් වියදන් ඇතුළු දැන් මේ ගැනහිතන්න පලවෙනිසරේ තිස්දාහක් ලාබ ලබලා ලාබේයක් නන්තියන්නේ කොහෙකිල්දමන් දැන් ටික්කට කලින් ෙව්වේ පලවෙනිස්සරේ ලාබ ලැබුවනන් ලාබේ තියෙන්නේ මොකක් ඇතුළෙද වෙන විස්තීරණනාදාය මඇතුල නිද මේ තිස්දාාක ලාබවතියෙන්නේ ඒත් තිස්දාහක ලාබේ මෙන්න මේ ඇතුෙ හැගිලා තියන අලවක් තිස්තන ආදායම් ඇතුළේ කලින්සරේ ලබු මෙන්න මේ තිස්දාාක ලාබය හංගිලාතියනවා ඇගිලාතින බදදුගලරීම ෙකෝඩින් තියනවා හඟගලා ති න ඇ ස්ා මේසරය මකදවෙක්න්නේ මේසරේ ඕනතාවයක් ලබනවා හතලිස්දාහයි මට කියන්න ඔයා මට කියන්න තිස්දාහක ලාබේ ඉතුරුවේ නෝදලමයි කියවත් මේසරේ හතලිස්දාා ඕනතාවයක් ලබනවට තිස්දාාක ලාබේ ඉතුරව ොදේට නෑ අපේ ව්‍යාපාරය කලින්සරේ ලබපු තිස්දාහක ලාබය සෙලා නැත්තටම නැතිවෙලා යනවායි තිස්දා නැත්තරම නැති කරන්න කොහෙන්ද. තිස්දා හතියෙන්න්නේ මේ ඇතුළින් තිස්දාහා නැත්තරම නැතිවෙනවා ඔන්න නැත්තරම නැති කරා මොකින්ද වෙනත් විස්තීරන ආදායමෙන් ඒ තිය නැත්තරම නැති කරා. කලින්සරේ ලාභ ලැබවා ලාභයක් නැතියෙන්නේ වෙනක් විස්තීරණාදායම ඇතුළේ හැබැයි මේ සරේ හතුල ස්දාහක පාඩුවක් ලැබවා ලාබේ කැපිලාෑනවා මොකද පාඩුවලොකු වැඩිලාබේට වඩා ලාබය තිස්ද කැපිලයන්නේ මෙන්න මේ වෙනත් විස්තීරණාදායමෙන්. ඇයි තිස්දාහ තියන්නේ එක ඇතුලන එතනින් තමයිනැති වෙලා යන්නේ. දැන්ගැලපීම කරන්න ඕනේ දැම් මෙතනනි දං උඩට යන්න එතකොට නො අට බද්දු පසුලාභය. ඩ බදදු පසුලාභේනවා හාරසිය හතලිහක් එෙනවා. එනම් හාරසිය හතලිය උක්තරේ වෙන්න ඕනෙ. වෙනක් විස්තීරණාදායම හනවා මේ දෙකේ බලපෑම සී අයිරින හැතියයි ගැන්නේ හැත්තෑවක වෙන සත්තියෙන්නේ. මෙතන වෙනස හැත්තෑවයි හැත්තෑවයි මෙතන බලපෑම හැත්තෑවයි මේ බලන්නවෙ මෙතන බලපෑම හැත්තෑයි. එහ හාරසි හතල හැත්තෑයි උත්තර ඇත්තිේන නුතරග පහ. හාරසිය හතළල යි හැත්තෑ වයි උත්තරංග පහ උත්තරංග පා. ඕ! ළ මේේ කහලා ඇතකොටස හතලිස්දාහර තිස්දාාකැපුනුවන් මෙතන දහදාහට මොද වෙන්නේ. ඉතුරු දහදාහා වෙනක් වියදට යනවා ඇයි තවදුරට දහදදාහක වහුණ තාවයක්කි තුරයි. දුකත් දහදාහක වනතාවයක් ඉතුරුයි යනාව වෙනක්වියීදට පයිනවාාව ෙනක්තිේදෙනු ස්කකාලායි ගා හරි යන්නම යිනඟට විස්ස විස්සටයන් ගනන්තියෙන්න්නේ මේ ගනන් කිව්ටෙක් ගන වැඩි යමු විස්සට න්න විසි වෙනේ එක දෙදාස්සයකේ හතරයිකදන්ට සමඟි සමාගම මේ සාමාන්‍ය කොටස් ලක්ෂයක් පැවති අතර කොටසක ටිනාකම සය මදවස් දෙකට කල්ලුත් මේ ව ානක් කද නට ගන්නනවාට මතකද අර මත මන් ගන්න ු එක මතද මේගේ ගක් ගන්නවා ලබයි ම කිව්ෝ අට මතද මේ වගේ ගානක් කාහම දාගරන්න මෙම තීරුතුුණා මිල ප්‍රමාණය වටිනාකම මෙන්න මේ තීරුතුන අදාාගන්න මයි ලස්සන්නට ි ප්‍රමාණය වටිනාකම් ලන්න ගාන තියෙන මොකක්ද විශ්‍යයකයේ හතරයි එක දිනට දිනේදාගන්න හතරයි එක දිනට. බලන්න මොකදද කියන්නේ කියලා සාමාන්‍ය කොටස් ලක්ෂයක් පැවැති අත්තර මෙතන්දාගන්න ප්‍රමාණය ලක්ෂ්‍යයයි. කොටසක වටිනාකම සයි, මෙතන්දා ගන්න කොටසක වටිනාගම සීයි බලන්න වටිනාගම කීද කියලා මේක වැඩි කරල බලන්න ස ගාන ලක්ෂයක් කියන කියද ලනන්න ම මෙත දානකො බින්ඳුනායිං කරලලාන්න. කැල්ෙ දහ බිඳු නායින් කල තට ාන්නන මං හම කරන්න මට ලේස නිසා ට මෙතරගෙනවා බිඳුදුනා අන් කනම දහදාහයි කියලා ඔන්න දහදහ කාරම්බෙ කොට ස්ප්‍රාක්්ධනය කියවගෙන යන්න ලමයි ලස්සනට අයන විස්සේක හතරයි ඒ හතරයි දහය පළමනි තිත හතරයි දහය දින පැවති කොටස් දහකට එකක් බැගම් මට කියන්න හතරයි දහයවෙදි කොටස්කී යතිනවාද මේ හතරයි දහය දවස වෙන කොට ව්‍යාපාරය කැලි හිී අත්තියනෝද කැලි ලක්ෂයක් තියන පේෙනවාද ලක්ෂයෙන් කොච්චරද දහයි එකක් දහයකට එකක් කියන්නේෙ දහයකක් දෙයල දහයකට එකක් කියන්නේ දහය එකක් මේකින් දහයකක් කියන කෑලි කී අදද කෑලි දහදාහක් කෑලි ද දහයෙන් එකක් දහයකට එක බැගින් කොටසක් එක සිය පනහගගේකට එකිය පණාගානේ මොනොද කරලා තිය නිකුත් කරලා අන්න කොටස් නිකුතුවක් කියී අද එදදාස් පාන්සියයක් න බින්දුුතුනනායින් කරම බිඳදුතුනායිං කරලා මඟගතෙ දදා නෑ එදදා ස් පන්සසියයි ඊට පස්සේ එත්තනම කියනවා මොක්ද හැබැයි කොටස් පහලොස් දාාහකට සල්ලිහම්බලා මේහන්නකො අපිට ඕන කොටස් දහදාහනේ ඇයි මේකෙන් දහයගක් කියන කොටස් දහදාහයනි හැබැයි ගාන කියනවා කෑලි නත්තනන් කොටස් පහලොස් දාහකට සල්ලි හම්බුණලු හැබැයි අතිරික්තේ ප්‍රතික්ෂේප කරලා ඇව්වලු ප්‍රතික්ෂේප කරලාල අතතිරික්තේ පශනය ෑ අන්තිවරට දහදාහනද කොහන්ගේ අතිතුරුවවෙන්නේ කොටස් පහලොස් දාහකර සල්ලිදීල මනිස්ස ආයෝකය. තෙක්ක ප්‍රදක්ෂ රල හනක ොටස් දහහි නන්තින ොහ ගත් තතුවන්නේ එක තෙරවා යන්න ඒනට දහය ඒක ගනුව ොක්ද කියන්නේ. දෙදාස් විසියකගේ දහය එක දෙනට පැවතිී කොටස් පහකට එකක් දැම් මෙදාට කොටස් කියය දක්කොම මෙදාට පෑලි තියෙනවා එක්ලක්ෂ හදහක් කෑලතියෙනවා. මේ කෑලි එක්ලක්ෂ දහදාහෙයි පහකට එකක් මේක පහම්බෙද එක ෑල්ල කිය බලන් මේ පහෙබෙදන්න. එතකොට අට කෑලි විසිදහක් කියෙනවා කොටස් විසි දෙදදාහක් කියයනු. කොටස් විසි දෙදදාහක් කියහෙන. ය පනහක වටිනාකමට රුපියල් එක සය පනාාගනේ මොනා කරලද රදවාගත්ලාබ பிர්‍රාග්ධනත කරලා එෙනම් වටිනාකම කිය යද බලන්න තුන්ந்தාතුන්සීයි රඳවාගත්ලාலாබ பிர්‍රාගනන්ත කරනවා කියන්නේ රදවාගත්ලාබ වල තියන සල්ලිටික මේකටදාන රදවාගත්ලාවතිය සල්ලි මොනටත්ේ දාන්නේ සාකෝ රදවාගත්ලාබවල සල්ලිතියෙනවා ඒ ගිහිල්ලොවන සාකෝට අවසානක කියවන්න විසදකේ තුணයි තිස්ස දින කොටස් දහදාහක කටක් එකසය විස්ස බැගිල් හිමිකම් නිකුතුවක් කරා ඒකනන් ලේසයි එකසිය විස්සගානයේ කීයකද කොටස් දහදාහක හිමිකම් නිකුතුවක් කරා නං වටිනාකම එදස් දෙසීයයි ප්‍රශ්යහන්මකද්ද බලන්න කොටස් දාාන කියීද ගෙල් හනමේදා වෙදී මෙන්න මෙතනිගෙන ඒ උත්තරේ කොටස්වොල වටිනාකම හනෝ ප්‍රකාශීන ප්‍රා්ධනය වටිනාකම මේ උක්ත්තර දෙක්ගත්තනගඟයි ක්ෂ දහ හයි විසිද හයි දහ දාහය එකකතු ගන්න එකොටේ නා මයි එකක්ලක්ෂ හතලිස් දහක් මෙතනින් ගෙනවා මෙතැන වටිනාකම්ටි එකට එකතු කරහම ඔයාට එනවා දසේ දාහයි මෙතැනින්ගනවා දාසේ දාහයි කෝ උත්තර හරිද උත්තරේ හරිද දස් දෙක්කට කල් නොත්ති ගැනවා උත්තරේ හරිද හරිනා හරිග හරි උත්තර හරි ඔන්න බලන්නේ වහදරහත් යම් විස එකකට රි ය අපි විසි එකට විසි එක සීමිත විශ්ව පොදු සමාගම විසි දෙකේ තුනයි තිස්සකෙන් අවසසාන් වර්ෂය සුනාවහාන්ට ගාන කියනම් එන්න මෙහෙම පශ්න කියනම් එන්නවිහෙම සීමිත විශ්ව පොදු සමාගමේ දෙදස් විසි දෙකේ තුනයි තිස්සකෙන් ගිනුම්තියලයි කරයි මේක තමයි ළමයි ගෙනුම් තැබීමේ අවසානදවස ගිනුම් තැබීමේ අවසාන දිනය ියලළ මුල්ල්‍ය ප්‍රකාශන අධ්‍යක්ෂකරු විසින් විසි දෙකේ හයයි දොළහා අනුමත කරාලු ඇයයි දොළහ මෙයාල මේක අනුමත කරාලු අධ්‍යක්ෂටුවරු ප්‍රැස්සීම තිබ්බේ හයයි තිහෙනු ළමයි මේක මොකදද ප්‍රමිතයක් කාලච්ෂේදෙන් පසුස දුවී නෑ රද ගතතිම් ප්‍රාගලිතරදිළමයි කොටක් නිකුතු අක්නේ වේ රඳවාගත්ති පිම් වල සල්ලිටික සාකෝවලට එකතු කිරීමක් කරන්න ඒ වාගහන්නේ ගනේ වාගහන්නේ අවසාන ප්‍රාග්න වටනකම තකො ඔක්ොමට එකතුවන්නයි අවසාන ප්‍රා්ධන වටාග මහනකොට දනවේට කොට උත්තර වවෙන්න උත්තරෙන් දනවට පහ උත්තරි දනවයට පහ විස්සට එක විස්සට එ හල් එතවට මේකළමයි කාලච්චේදෙන් පසුසි දුවීම් ගන ප්‍රවිිතය මෙදාට ගිනුම් කියයල ඉවරයි අනුමත කරන්න කලින් වෙන දුවීම් දානනාගිලකෙන් රැස්වීම තියෙදින පාලමය ට රැස්වීම තියෙන දිනයක් ගැන කියන ආවරවටාන් මේ කාලාච්චේයදෙන් පසුසිදුවෙන් ප්‍රමිතය මෙන්නම මෙහමයි ප්‍රමිතියන්ය හොද මතුති ගන්නන්නේ කරය කියන්නේ මගේ ය රෙකෝඩින් තින ප්‍රිතර බලන්න මේක කියන්නේ ගිනුම්තියලා ඉවරවෙන දවසට සාක්ෂි සපයන මොකදද මෙන්න මේ ගිනුම්තියලා ඉවරවෙන දවසට සාක්ෂි සපයන්නන මෙන්න මෙදාට අනුමත කරන්න කලි අනුමතයට පෙර අනුමතයට පෙර සිදුවන සිද්ධී ගැලපිය යුතු බවයි. මොකක් දෙෙනල් මෙදාට සාක්ෂයක් වන අනුමත කිරීමට පෙර සිදුවන දේවල් දාන ඕන කිය කියනවා මෙන්නවේ ප්‍රමිතිය. මෙදාට සාක්ෂියයක් වන්නත් තඕන මෙිදාට කියන්නක් තනේ අනුමත කරන්න කලින් වැඩ වෙන්න තෝන. හැබැ අපට පුරෝකතනය කිරීම හැකිියවන් ඇති වවෙන්නන ගැන ිහිම වෙනවා මිහම ිෙනවා ෙන මාර්දවක ය දහන න්. මෙදාට හිටපු නය ගැතිෙ මෙදාටලින් ංකොත් නවා මට කියැන් දානව ැති කියෙන තමයි වන වැසේජ දාන්න එක දානවද ඇැද කියෙන මට කියන්න දානවාද නැ කිය ධනත් මෙදාට හිටපු න අයගතිෙක් මෙදාට කලින් බංකොලොත් දානවා දානව සුපෙරරිිය දානවා මන් තව එකක් කියන්න මෙදාට තිබ්බ නඩුවකතීන්දුව මෙදාට කලින් ගනවා දානව නැන්ත අර දව තිප්ප නඩුවකතීන්දුව මෙදාට කලින් ගනවා දානවද නැට්ට දානවා යි අවසාන් දවස්සේ තිබ නඩුවක් මෙදාට කලින් තිීන්දුව එනවා මට කියන්න මේක දානගත කියලා මටගන මේක දානාව කියලා මෙදාට තිබ්බ තොගයක් අවසාන දවසර තිබ්බ තොගයා මෙදාට කලින් ගිනි ගන්නවා දානව අවසාන දවසට තිබ තෝගයක් ගිනි ගන්නවා අ දවස කලින් දාන්නෑලමයි ඇයි දානඇත්තලම ඒ ඉති කොන් දේශ දෙක සාර්ථකයිඩම මෙදා දවසර තිබ්බ තෝගයක් මෙදාට කලින් ගිනි ගන්න බැයි පරෝරතනය කරන්න බෑට කියන්න පුලන් ගිගන්නදවා කියනවා ඔයා දැන් කියනවා මේ මෙහෙම ඔය බොස්ත ගිහිල්ලා කියනවා බොස් හව සතිෙක්න පිල්ඩි ගන ගනිි කන්න බොස් කියලා හම කියන්න පුලුවන්ට පුරෝකතනට ලොතරයි ංක කියන්න පුලන්න කලින් හෙටයදන ගො මොගත් දයෙන් ලොතර යිටික කියනහ මහජන සම්පද කියන්න හේට ඇදන මහජන සම්පත අංකටකවාට අද කියන්න බැලන්න. ටත් සිල් ලක හිට වටිනාකම හෙට කොච්චරක් වෙනස්සේද කියල කල්තියා කියන්න බෑනවාට කො ආයෝජනයක වෙනස්සීම කල්තියා කියන්න බෑ ගිනි ගන්නේවා කල්තියා කියන්න බෑ ඒදේවල් වාර්තා කරන්න බැෑ අරින් පොරෝකතනයහරන්න බැරිදේවල් වාර්තා කරන්න බෑලමයි එතකොඩලමයි මේ හැටිය ගලපන්නන්නේ මොවා ගලපන්නඇත මනෝදක ැනිිරගන්නනවාගේහන් ගලපන්නමනොද කියලා විසි දෙකේ තුනයිතිස්සක දිනට සිට ලක්ෂයක ණය ගැත්තියෙක් පහයි හය බංකොලත් තුන බොල් නෑය වුණා හරණෙ ුමත කරන්න කලින් ංකොත් වන මෙදාට හිටපුනාය ඇතති ගලපනවා එනම් පවැනිේ ගලපන සිදුවීමක් දෙක විසේක හතරයි පහට තිබම නඩවා අන්න විසේගේ හතරයිාගැන මෙදාාටත් කලින් නඩුවක් එනම් මදාඩට හොමත් දාලාලයින මේ විසි දෙකේ තුනයි තිස්සකටත් කලින් තිබ නඩුවක් කියන්නේ මෙදාට අදා යි කොහොමන් ඒ නඩුවක තීන්දුව හය ඒක ලබෙනවා අය ඒ කියන්නන්නේ මෙදාට කලින් ලැබෙනවානනි ගලපනවා එනම් බීත් ගලපනවා සී ගලපන්නෑ ළමයි තුයි තිස්සකට තිබ්බ ෝගයක් අවුලක් නෑ ඒ පලෙන් කොන්දේසේ සාර්ථකයි මෙදාට තිබප ොගයක් හැටදාහග තෝගයක් හයයි දාහතර විකලු ළමයි අනුමත කරට පස්සෙ විකුල් තියෙන්නේ අපි වාර්තා කරන්නේ අනුමත කරන්න කලින්දේවල් විතරයි එනඒකයි ब එකයි උත්තරංක උත්තරක උත්ර උත්4ගේ උත්තරයක්කාවද ඒ ගනි මංදන ප්‍රශ්නයක් තියෙන ගන්න වෙනල් මයි බෙක් ගන්න ඇය කියල් දන්න ද ඇයිති බලන්න ගාන හොද කියවලා මෙදාට කලින් තිබ නඩුවක් මෙදාට කලින් තිබ නඩුවක් මේ මෙදාට ගයන් තිබ්බ නඩුවක් සාක්ෂයක් අනුමත කරන්න කලින් තීන්දුව වෙනවා අනුමත කරන්න කලින් නඩුව තීන්දුව වනවා දළපන්නම තේරුනද මගේ නවමයි තයෙන් කවිශෂික තේරුනා ගාඩ අිෂ්ක තේරුණනාද ආ විසි දෙක දුක්තර ඇති නව විසි දෙකේ උත්තරේ බාලන්නේ සෝ ඇක් නං වාට පුළුවන්න්නේ දළමයි ආරම්භේ එකක දෙදාහක් තියනවා එකක් සීය ගානේ තකොට දාගන්න එතන වටිනාකම දෙදාහ වැඩිකිරීම සීය ලක්ෂ දෙකයි ඊට පස්සේ ආපහු ගන්නවා දහදාහා වැඩිකිරීම එක සිය විස්ස විකුණනවා හද්දාශ පන්සීයක් විකුණනවා අය ගන්නවා අය විකන්නනවා අහන්න මොකද අහන්න FFI ෆෝරමට ගිනුම් තබන්නේ නම් විකුණුම් පිරිවෑ කියයද බලන්න එදස්නසේ විසි පහවල්ට ආවද එ්දසනසේ විසි පහවල්ට ආවද ඔවුද වැැක්ක F ෝට ම රෝඩින් තින ළමයි රෙකඩින් තියවා බලන්න පුළුව ඕනලම එට මංගේඒ ෙකෝඩින් දාලාති කියය නිසා මංගේ සාගච්ච කරන්න එක හරිමි ලෙසි විසේකට උත්තර ඒ එක delante උත්ර කිය කිය වි තුන් තු උත්තරේ විස්සි තුண்ட නද ත්ත කියද විසි තුண்ட උත්තර විස්තු කිය පදකාරය උත්තයක් නෑලවය පොදதுකාරගන වයක් වි තු උත්තරரே පහ පොද කාරගේ මහිද දශමනේදාව පොදුකාරයගේ දශමනයදාව විස්ස තුට පහ විස්සි දෙකටහෙන එක දාගන්න විස්සි දෙකට එක විස්ස තු පහා විසි දෙකට එක්ක විස්සි තුන්නට පහ FFI4ෝවැක් දන්නත් තම්මගේ කෝඩන් බලන්න එක ලේසි විසි හත්තරට මංයන වලවයි විසි හත්තරට මන් නවා ඒ හොඳ ගාන ඒනිසාවා විසි හතරට යනු විසි හතරට යරු Fවැ හදන්න එපා මේ සොරි මේ පොදුකාරයගේ උත්තරයක් එන්න ඒ මේ මාකිින් එක වල තියෙන්නේ ලද උත්තරයට ලකුණ දෙන්නිෙල වෙව තියන්නේෙවට ම ක් ද උත්තරයට ලක්දනග මද ගන ලියල්දදි ගාන ්‍රශ්යක් කල මහරය නිසා ලද උත්තර ලක දන්නගල් තියෙන්නේ ඒ හරියට ඇවිල්ලනෑ උත්තරේ රෞ්ද නක් කන්නම ද දශම විල් ලතුවාට විස්සයි දශමද හෙම ගානක් කනම ඇති හෙම ඇත්තේ පන සතයි හමහ කරයත්ත.ර ඉන්ටවල්ක් දෙන්නං දෙන්න න්ටවල්ග පලමනි තිය සාගච්ච කල ඉන්ටවල්ල දෙන්න. බල දන විස්සි පහ විශ්වගේ ව්‍යාපාරයේ දසිතක මාර්තමාසේ ට ලේන දනතිර. යාගේගහවා ශුද්ද වැටුප අනේ ඕන ළමෙක්ට දේනවා ලමයි ශුද්ධ වැටප කියන්නේ මොකක්ද මං විසි පහදන්න මුලිගින් විසිප පහ විසි අරත් අදන විසිපහාදලමු ශුද්ධ වැටප කියන්න මොකක්ද ළමයි ශුද්ධ වැටප කියන්න අතට හම්බෙන පඩිය අත්තට හම්බෙන පඩිය ගන්නන්නේ කොහොමද සේවක අට හම්බෙන මුළුපඩියයට දැම් මේගේ මුළුපඩිය දීලදයනවා දාහයි ඊට පස්සේ අඩු කරන්නවා බලන්න අඩු කිරීම්ටික අඩු කරගන්න ලවයි අඩුකිරී මුොක්කමටි අඩුරගන්න මනොව අඩු රීම්තියෙන්නේ E එකට කැපෙනවා අසූවා උපයන විට ගෙවීමේ බද්ධ කැපෙනවා විස්සා නයවාරික ගවනවා අත්තිහා බලන්න එහෙනම් කියල අත්තට හම්බෙන්නේ කියලා මුළු පඩියට කියනවා දළ වැටුප පඩියෙන් අඩුවෙන දේවල් වෙනම දීලා තියෙනවා පඩියෙන් අඩුවෙන දේවල්ික අයිං වුණනාට පස්සේවාට හම්බෙන වාට සිය හැත්තෑවයි කියලා ශුද්ධ වැටුප ශුද්ද වැටු ප හම්බෙන වාට සේ හැත්තෑවයිටසේ හැත්තෑවා හම්මෙනවා අත හම්බෙන ශුද්ධ වැට සේවියදායකෙදාන්න පැ සේවියදායක කියයන් ලමයි ආයත නිධරන්න ප්‍රමාණය සේවකෑ වෙනුවෙන් ආයත නිධර්න්න දේවල්තමයි සේව්‍යදායක කියන් ඔයාගේ ගහන සේවකයන්ට අදාලා මුළ වියදම ඕන ළමේක්් අදාගන්න පුලුවන් සේවකයන් අදාල මුළු වියදම හොඳන මතකතියාගන්න සේවකයාගේ මුළු වියදම හැදන්නේ සේවකයාට ගෙවියුතු මුළුවට පඩියට මුළු වැටුපට මුළු පඩියට කියන්නේ දළ වැටුප සේවකයාට ගෙවියුතු මුළු පඩිය හෙවක් දළවැටුපට ට පහළවෙ කෑල්ල එකතු වෙනවා දැ සට පහළවෙ කෑල්ල කියෙන මම කියන්නලමයි සේව්‍යදායකයF සේව්‍යදායකයට එකතු වෙනවාF එක එකැන මොනවද මේ එකතු වෙන්නේ දළ වැටුපට EF සේව්‍යදායකයලමයි සේව කියන්න ආයතනය ධර්ණ ප්‍රවාණය EටF එක කියන්නේ ආයතනය ධර්ණකා එ ආතනය ධර්ණ ේවල් විතරයි වියදමටෙන්නේ වැටුපතියනවා සම්पූර්ණ ගවන්න ඕනටඩියදාහයි සව්‍යදායක E सेේව්‍යදාය දීලා නයට සේව්‍යදායකන් සේව්‍යදායගේ වෙන වෙන් කල දීරතියෙනවා මෙතන එකසිය විසක් තියෙනවා Eතින අත් හතිය එතානෝ යට මුළුවියදම එදදා सेකසිය පණහයි කියලා එදදා सेකය පයටස ත් උත්රන් උත්තරගේ කවවිල තින උත්තර එක මුළුවයදම හැදන හැදල්න්න බැටුට E ති දන්න සේව්‍යදායක ය ඒතමයි ආයතන දර්දේව විසිහාය විසිහත හදන්න එපාලමයි විසිහාය විසි හතය උත්තරයක් නෑ දශමවෙන්නේ උත්තරයක් නෑ විසිහාය විසිහතය උත්තරයක් නැෑ අපිම් විසි හතර අතෑරලාපු විසි හතර හදන්න විසි හතර අතෑරලාහපු විසි හතර පොඩ්ඩක් හදමු අතෑරලාහ විසි හතර විසි හතර බලන්න තියනවා සේවකන්්ඩාදාළල් තොරතුරු සේවකයකු එක්කෙනෙක් දිනකට දවසකට පෑ අටක් වැඩ කරනවා දවසකට පෑ අටයි පෑයාටට වඩා වැඩකරනවාන නෝටියය වරහඟතුළ කියන්නමකක්ද සතියකට වැඩ කරන දවස්ගාන දවස් පහයි නිකන් හිතන්නකෝ දවසකට පෑ අටක් වැඩ කරනුවාලු ඒ වගේ දවස් පහක් වැඩ කරනවා අලු සතියට සත් දිනකට පෑ අටගානේ දවස් පහක් මේ එමනි කියන්නේ දවසකට වැඩ කරන්න සේවකක් පෑයාටයි වරා ඇතුළ කිය න සතියකට දවස් පහක් වැඩගරනවාලු දවසකට පැෑ අටගානේ දවස් පහට එයා සම්පූර්ණයෙන් වැඩ කරනෝ පැෑ හතලියාක් ඒ පැෑහතලිය වැඩ කරන්නේ නම් සතියට සතියට එයා වැඩගරනෝ පෑ හතලියා දවසකට පෑයාටයි දවස් පහයි සතියට එනම් සතියට පෑ හතලියයි සතියට පෑ හතලියා නම් මාසක කොච්චරක් වැඩ කරනවා දෙ කෙන ළමයි පැෑහතලිය කියන්නේ සතියට නම් මේක වැඩි කරනවා සති හතරෙන් පෑහතලිය කියන්න එක සතියකටනම් මාසට සති හතරක් නිසා හතරෙින් වැඩිවෙනවා එතෝට පෑ එකසය හැටක් වැඩ කරන එක සේවක මාසට එක සේවකයෙක් වැඩ කරන කාලේ පෑ එකසේ හැටයි මාසිට සාමාන. දැන් ගාන කියනවා යට දීනතියෙනවා මාර්තු මාසයේ වැඩකළ පෑගාන හත්සය විස්සයි මේ? මාර්තු මාසය පුරාවටම මෙයාලා පෑ හත්සියය විස්සක් වැඩ කරලාතියනවා පෑහත්සය විස්සා බලොහි කොහද වෙන්න ක කියලා යතනය සේවකයෝ හතරක් වැඩ කරනවල අයතනයේ සේවකයෝ හතරක් වැඩ කරන්නේ. නිකන් හිතන්න එක්කෙනෙක් වැඩ කරන්නේ පෑකසිය හැටයිනම් මාසයට සාමාන්‍ය සාමාන්‍යයෙන් එක්කෙනෙක් මාසට වැඩ කරන්නේ පැෑකසිය හැටයි ආයතනය සේවකයඉන්වලු හතර දෙනී හතර දෙරිික්ින්න සේවකෝ ඒ නම් ොකද වෙන්නේ පැ එකසිය හැට සේවකය හතර දෙනාගෙන් වැඩි කරක්කෝ පැ එකසිය හැට සේවකය හතර දෙනාගෙන් වැඩි කරහම ඔයාට එනව ලමයි මෙයා වැඩ කරන්න ඕන සාමාන්‍ය කාලය සාමාන්‍ය කාලේ පැ හයසි හතලියක් ඔයාට එනවා පෑ හයසිය හතලිය කියන්න මේයාගේ සාමාන්‍ය කාලය සාමාන්‍යයෙන් වැඩ කරන්න ඕනේ කාලේ මේ හතර දෙනාගේ සාමාන්‍ය කාලය හැබැයි මේයාල වැඩකර කියෙනවා පැකී අද්ද හත්සය විස්සාක් එ ට කියද ට පෑගාන කියද ළමයි ට පෑෙ වැඩිපුර වැඩකරපෑයගන්. හයසිය අහතල ැයි වැඩ කර ඕනේ හක්සේ විසක් වැඩ කරන්නම් ට කරලාතිෙනවා පැෑසුවවා පෑ අසුවක් මෙයාලා ඕට කරලා තියෙනවා ඔයාගඟහන්නේ. මෙහෙම කියනවා තව. සාමාන්‍ය පෑක වැඩපු රුපියා පන්සීයයි. සාමාන්‍ය කාලෙකට ගවන්න ගොමද මෙතන්ට ගෙවන්නේ පෑකට පන්සීයගන්. සාමාන්‍ය කාලට ගෙවන්නේ පෑකට පන්සිය ගන හැ ඕට ගවන්න හොමද. ඕට ගෙවන්නේ අති කාල පෑක වැටුප, සාමාන්‍ය පෑක වැට වෙන් සියට පහලවයිනවේ ළමයි සීට එක සය පණහාක් විදිට හදාගන්න ගාන වැරදීම සීට එකසිය පණහා ඒ කියලා හදාගන්න සාමාන්‍යන්ගේ වන්නේ පෑකට පන්සීයයි හැබැයි ඒවගේ සීට එකසය පහා නි කැල්ලෙ එක හල බලන්න සාමාන්‍යන්ගේ වන්නේ පන්සීයයි ඒවගේ සීහට එකසිය පනහක් කියන්නේ ගහන්න කැල්ල එක පන්සිීය වැඩිකිීම සීියට එකසය පණහා ඔයාට ඒයි ළමයි ඕටී පෑකට පෑකට රුපියල් හත්සිය පණහයි කියලා ඕට පෑකට රුපියල් හත්සිය පණහයි එහෙමෙයි වගේ අහ්‍ය සම්පූර්ණටිය කියද සම්පූර්ණපඩිය හොයන්න හරම සරලයි ඕන එකට ළමයි පැය හයසිය හතලිහකට පෑය හයසිය හතලිිය කියන්නේ සාමාන්‍ය වැඩ කරන කාලය ඒකට රුපියල් පන්සිිය ගන්න බලමු මේකට බල්නාෝලමයි රුපියල් පාන්සිියග එතකට ඔයාට මෙතනිගෙනනාලමයි ඒ සළූන හා මුත්තරයක් අස වක්තියෙන් අසුවට ඔයා බලනවා රුපියල් හක්ෂිය පණහා ගානෙක් එතකොට මෙතනින් උත්තරයක්යැම් ඊට පස්ස ඒ උත්තර දෙක එකට එකතු කරා ලේසින් පැක් හයසිය හතලහකට රුපියල් පන්සය ගානය බැලවා වැඩිපුර වැඩකර උපෑ අසුවට රුපියල් හක්ෂිය පණහ ගණය බැලූ අඩ උත්තරේෙනවා තුන් තුන් ලක්ෂ අස්සූදාහයි උත්තරංග තුන උත්තරංග තුනේෙනවා තුන් ලක්ෂ අස්සූදායි කෝපලමන්වද ක්ෂ සදහපපුළමයිඉන්නවාද මට පට සි දදාානන්නේ එක දැන්ක කියන්න යුප වෙලා නවායක නිසා මට ප්‍රाइව් සි जදදාාන්න කහම දෙන්නෙම කියව වෙන්න අවද මේේද ඒ එකතුව තුන් ලක්ෂ සූ දහකාවද ආවද තුන් ලක්ෂා සූදාහ තුන් ක්ෂ සූදහකාවද තරංක තු උත්තරංක තුුණ උත්රක තු විසිහ විසිහත හදන්න नेකාලමයි ඒ උත්තරයක් එන්න දශම එන්නේ අසන්ගේකටන ඔන්නන් ගන්න පුල වැඩන්න දශමෙන් එහෙමෙන්නක් භාග වි අට නිෂ්පාදන ව්‍යාපාරයක වැටුක් වලට අදදාල දත්ත කීපයක් පහ දැක්වේ ඔයගේ හන්ේ රජුවැටු ප කියද කියලා රට පට එන්න මොවාද කියලහ මේ බලන්න මේ රජවටුපද කියලා තමයි රජ වැටක් වියද වට නවාද කියෙහ. යන්ට ක්‍රියාකාරගේ ශුද්ද වැටප කියන්නේ රජුවැට පටේන එකක්ත්තු. යන්ත ක්‍රියකරගේ සුද්ද වැටපග කියන්න රජුවැට පටනවාද මට කිය නෝද නැද කියලා යන්ත ක්‍රාකරගේ ශද්දවැට පේනවා රජ වැට එවා රජවට. කිය ත්த்தර දෙන්න හැම ඉ නි කියන්න ය ක්‍රියාකරගේ වැටෙනද என்னවාන දෙනවානද කියන්න කියනවා සමහර සමහර නෑ කියනවා එකක් කියන්න හැමෝගම උත්ර හැබැයි මම කියනලමයි නෑ කියලා ඇයි මම නැ කියන්නේ ස කහමද නෑ කියන්න ඒ මී ටික්කට මේට ටික වෙලාවර කලින් මමකිවේ වැටුප පියද විදිහට සලකන්න මොන වැටපුද ලමයි මට කියන්න වැටුපියද විදේ සලකන්න මන වැටුපද ශුද්ධ ටපද ද වැටපද ටියද දි සලකන්නේ වැටුක් වියදම වෙන්න දල වැටටු කියට ටික්කට කින්වාට කලින් ාන ගැන්වනයද. අර වැටුපියදන හැන මයි දල වැටප එක වෙේලානේද මයි ඒක නිෂ්පාදන සමාගමන්ද මොකක්්ද කියලාදාලනෑ. සේවර්කය වියදම වෙන්නේ දලවැට. ශුද්ධ වැටපන වේ? මේ කියහන ජවට ද ම ල ද ෙන සුද්දවැට ගන්නබ එතන් ද වැටප කෙරුත්තරේ ේන ගන්නපුලුවන් ශුදවට ගන්නබෑ යම්ක ක්‍රියාකරුගේ ලාබමත ගෙවන ප්‍රසාධදීමනාට කියන්න ලාබේමත ගෙවන දෙයක් ගන්න පුළුවන්ද රජුවැටුක් පට ලාබේමත ගෙනවන දෙයක් රජවැටුක් පට ගන්න පුලුවන්ද බෑලමයි ලාබේමත ගවනදේවල් යන්නේ මොන ප්‍රකාශයටද ආදායම් ප්‍රකාශයටයන්න්නේ යම්කිස දෙයා ලාබේමත ගෙනනවාන ඒක කියන්න ආදා යම් ප්‍රකාශ. මේ යන්න රිවටක් කියල මේ හන්නේ නිෂපාද කිෙනුටයන ප්‍රමාණයහන් නිෂ්ාදන කිරීමට නිෂ්පාදන කිලට න්න ලාේ මත ගවනයෝ එනම් ද එක ගන්නත්ද සක ගන්න පුළුවන් සීක ගන්න පුළුවන් ඒක මත ගෙවන ප්‍රසාද දිරිදිීම ඒව ගන්න පුළන් දිරිදීම ගන්න පුල හැබැ ගවන්න ඒක මත එතවට ගන්නපුල ලාබවතන ඒ එකක මත හදන බාන්න ප්‍රමාණය මත් එතවු කරමාත ශලා වීදමක් ඒක යන්ත්‍රක්‍රියාකරුට ගෙවන EPAට ගන්න පුළුවන් ඇ යන්ත්‍රියාකරු පෙන් මයි වැඩ කරන්න සේව අරන. ආහෙන සීය යිඩියකයි උත්තරංග හතර උත්තරංග හතර සියක යිඩියකයි උත්ත්‍රග හතර පහත ලැබීීම හා ගෙවම් වලින් මුූල්ල ක්‍රියාකාරම ක්‍රියාකාරකමක් නොවන්නේ ළමයි යමගේ මුදල් ප්‍රවාහර කොඩින් බලන්න මූල්ලේ ක්‍රාකාරම මක් වෙන්න ඇත්ත තියරිය උත්තරංක පහා පොලි ගෙවම් පොලි ගවවිම් කියන්න ලමයි මෙහිුම් ක්‍රියාකාරකම් දන්නත් සැඳ ගන්න පොලි ගෙවිම් කියන්නේ මෙහියුම් පොලි ගෙවිම් කියන්නේ මෙහෙයුම් පොලිගෙවිම් කියැ මෙයුම් මෙහෙයුම් මෙහෙුම් හට අන්න තිය ත්‍රශන විස්සයි ඉවායි තියට තිය න සාගච්චා නික්මට සාචක්චාක යන්න ති එල්කේස් තිස් සතර අසම්භාවය වගකීම අ සම්භාවය වත්කම් ප්‍රතිපාදන වලට අනුව ප්‍රතිපාධනයක කොන්දේසි මොනවාද කිය හනමට කියන තියට උත්තරේ මොක්දවාදැන්නේේ තියයට උත්තර බලමාට ීර පුළුවන්ද කියෙන යහ උත්තර මොක්දැන්නේ ්‍රතිපාදනයක ලක්ෂණ කොන්දේසිමනවාද තියයට මොකක්ද තිහට හොඳයි හොඳයි දැන්ටා උත්තර හරි හට මකක්ද දැම්ම තිහට උත්තර පහ ළමයි තිහට උත්තරේ පහ ABC කියන තුන මහරි ළමයි ප්‍රතිපාදනක මං උදාහරයක් කියන්නද වගකීම් සසාහතික ප්‍රතිපාදන වොරටි නිකන් ඔයා වොරටියයක් කියන ගොලි තිාග නො ගන්නු ඔයා වගකීම් සහතිගහෙවත් රන්ට කියන ගොලියතියාගන මේ තුන කියවන්නක නයිතික ොහෝ සම්මුතික බැඳීමක් හර ළමයි අපි ළමයි කඩක කියල ෝඩට කදගන්නකට අපි බැදඳීමක් නඇති කරගන්නේ නයිතික බැදඳීමක්. පට ොරට කාඩ ක්හො ෙනව ලමයි බැදීමක්නේ නයිතික වන ඇති වෙන්නේ. අ වොරටියය කියන්නේ න අයිතික වැැති වෙන ෆෝන්් එකක් වගේ ත්තත් මහද සමුතික බැඳීමක් කියන්නේ. තමයි සම්මුතික බැඳීමක් කියන්නේ නිකම් හටවච්චනින් කියනවාගේ ඒන්ද අට කියන්නේ එකක් ගත්තොත් එකක් ෆ්‍රී කියලා කියනවා අපි කඩේට ගල එක ගත්තොත් එකක් නොදීන්න බෑ අටම දෙයක් ප්‍රසිද්ධ කලතිලමයි සම්මුතික බැඳී. එතොට ප්‍රතිපාදනයක් කියල කියන්නේ ලළමයි නයිතික භාවයක් තියනවා ගොඩක් කියේවඩ හරි? ොරටි කාඩක් අපිට හම් වෙන. ොරටි වගකම් සාතික. බැදීම් නිරවල් කිරීමේදී ආර්ථික සම්පත් ගලායාම සම්භාවිතාව හරි ලමයි බොරටි අපි අන ොරටි එක්ලේම් කරන්න්‍යපාරයට මොකද කරන්න වෙන්නේ මට ෆෝන එක හදල දෙන්න වියදමක් කරන්න වෙනවා ළමයි ම ෆෝන් කඩයක් කරන්නයනකටම ොරටියක්දවා මට ොකද සිද්වෙන්නේ කවුර හරි ෆෝර්න එක කටඩල අරන්නනෝ හල දෙන්න වෙනවා සම්පත් යන අපිට තත කාලයා වටිනාකමම නිශෂිතයි හරියටමහරි තමයි කවද ෆෝර්නෙක් කැඩල අරංඒේද කියන්න බෑ ෆෝර්නෙක් හැඩිලා හටරං එන්නත් පුළුවන් සතියකින් අරම් එන්නක් පුළුවන් අරන් නොහඩක් පුළුවන් කාලය හෝ වටිනාකමත් අම විනිශ්ිතයි වටිනාකමමා විනිශ්ිත වෙන්නකොමද කියන්න බෑොචර පිරවැයක්ක ඇද කියලා ෆෝර්නෙක් හදල දෙන්න කොච්චක් වියදන් වේ කියලාල අපි හරියට කියන්න බෑ ආහෙනං උත්තරංක පහා ABC කියන තුන්නව උත්තරංග පහ. තිස් එක තියරි බල තිරි හරිදි කියලාවාගේ තිස් එක මොකත්ලහන්නේ පාශ්නයේ හ සඳහන්දෑ ව්‍යාපාරේක පොදු පරමාර්ථ මූල්්‍ය ප්‍රකාශන් ලෙස් සලකනවාද ලමයි පහළ තියෙන දෙේවල් පොදු පරමාර්ත මූල්‍ය ප්‍රකාශන විදිහයට සලකන මද කියගන්න මේ මූල්්‍ය ප්‍රකාශන වර්ගමනවද ළමයි තියෙන්නේ මූල්්‍ය ප්‍රකාශන වර්ග කිහිපෑදෙන් හොඳ රහගන්න ආදායම් ප්‍රකාශය මූල්්‍ය තත්ව ප්‍රකාශය දන්නත්තැන් ලයාගන්න මූල්්‍ය තත්ත ප්‍රකාශය මුදල් ප්‍රවාහ ප්‍රකාශය මුල් ප්‍රවාහ ප්‍රකාශය හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය සහ සටහන් සහ සටහන් මෙන ව සට්ටික දේ ල් දෙ ආදායම් ප්‍රකාශය මුූල්ල තත්ව ප්‍රකාශය මුදල් ප්‍රවාහ ප්‍රකාශය හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය සටහන් මේටික විතරයි ළමයි මේටික විතරයි ළමයි මූර්ලය ප්‍රකාශන වර්ග ප්‍රකාශන සම්රචක ගේල්ලිය ඔන්නන් ලියගන්න මේටි ගැන මූලය ප්‍රකාශන සංරාචක ටික විතරයි මේටික විතර තියෙන්නේ එහෙනත් නැත්තේ ඕහද නැද ගලහන්නේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේ ඔවු මූල්්‍ය ප්‍රකාශන වර්ගයක් විගණන වාර්තාව එහෙම කම්මමද ලියතියෙනවාද නැත නැත ශේෂපිරික්සුම නැත නැත ගිලුම් කරන සටහන් ප්‍රතිපත්ති ඔහු මේ සටහන් සටහන් කියෑන මූල්‍ය ප්‍රකාශන සංරාචකය වර්ගයක් සටහන් සටහන් එහනං එ ඕනේ ඕවු නැත්ත නැත ඕ නැත්ත නැත හ ඉටවල්ල කෝනද විනාඩි පහදදාහක ඉටවල්ල කොනද ලමයි පහක විර ඉටවල්ල දෙන්න පොට වතුර ග බීලා ඕ කියනවා නෑ කියනවා හරි විනාඩි පහග අය පඩගන්න මහන්සේ විනාඩි පහග හරියන පටගන්නවා මාත් කාලනෑ ம කහැකි அ පා சிහ ப விடி பහ ப සකශයි කරනගනයට ළමයි ඒවල යන්න ඕන්න අපහු සක කර බ රක්ෂ ඉංගි යි අන්න ඕන්න සාල්ට න තිය වන න්න පටන්ගන්න යන්නේ හරි බලන්නවා ප්‍රශ්නාංක තිස් දෙක තිස් දෙක වලන්න ඉන්න අනේ කට්ටේ චිස් දෙකලට ඉස් දෙක පහත ගන්දලු වාර්තා කිරීමට අදාල මූලික පොත්හා මූලාශව ලිය වි ලේසි දමයි අත්පිට විකුණුන් මත මුදල් ලැබීම ළමයි සල්ලි සල්ලි අත්පිට විකුණුන් කරලා සල්ලි හම්බෙනවා සල්ලි හම්බෙන වනං මුදල් ලැබීම් ජර්නලේය සල්ලි හම් වෙනවනං මුදල් ලැබීම්ශණලේ ලදුපත මුදල් ලැබීම්ෂණලේ ලදුපත නයට විකුණූතක ආපස්සේ වනවා ආපසොයෝම්ක්ෂණලය බැරපත ආපස්සයෝුම්ෂණලය බැරපත තිස්තුන පහත ගම්දිනුවලට අදාද දිත්ත සරහන් ලියදක්වන්න වෙළද නයගැතියන්ගෙන් ලද පහලොස්දාග තැන් පත් කළ චෙක්පතක් අගරු වෙලා ්‍යාපාරයට වලා මේ නයගැතියන්ගෙන් සල්ලි හාම් වෙනවා ඒත් එක්කක රිටර්න් වෙනවාකවු ඉතින් ලේසින ළමයි නයගැතියන්යෙන් සල්ලි හම්බෙනකොට මුදල් හර සල්ලි වැඩි වෙනවා චෙක්ක එක රිටර්න් වෙනකොට සල්ි ටික අඩුවෙනවා පහු. චෙක්ක එක ලැබෙනකොට අපිහිතන්නේ සල්ලි ඩි වනා කියලා. හැබැයි රිටර්න් වෙනකොට සල්ලි ටික නැවත නැති වෙලා යනවා පිට. මුදල් බැරවෙනවා සල්ලි නැති වෙනවා. කියයක්ද පාලොස්දාහ අනිත්තත්තටමොකද වෙන්නේ. කෙනෙක් අපිට ගෙවන් තිය ාන ආපහු වැඩි වෙන වාරෙන ආ අපිට ගවන් නොනවෙන දස්ක ඒයියා ගෙව් චෙක්ක රිටර්න් ුනා නය ඇති හර වෙනවා පහල බයි දෙවනියක පන්දාහග විදුලිවිය දම් සඳහා ෙව්ූ චෙක්පද රිටර්න් වෙලා අපි ලයි් බිලට ගෙවලා ඒත් චෙක්ික අපිට නැවතහම් වෙනවා රිටර්න් වෙනවා ඒකන ගෙව්වෙනෑ වගේ සල්ලිටි ආපහු වැටෙනවාඒ කවන්ත එකට තමයි එක කවන්තෙකට අපපහ සල්ලිටි වැටනයි ගෙව වෙනවගේ හැබැයි. තකොන ොක්ද මේ ගෙවෙනන වගේ වෙන්නේ ලයිට් බිල අන්න උපචිත විදුලිය තමයි බැරවෙන්නේ උපචිත විදුලිය ගෙව යුතු විදුලිය පහක් ඇතිවෙනවා සල්ලිටික කෞුන්් එකට පවැටනවා උපචිත විදුලියයක් ඇතිවෙනයි ගෙවෙනෑවාගේෙන ගෙවෝචක්ක රිටනුනහමලම ගෙවවින වගෙන. ඊට පස්සේ පහත ගිනම්වලට දාල නිවැර්දි වර්හි කරණය ප්‍රශංගතිස් හතර පොදු සංචිතය ගැන්න හිමිකම පොදු සංචිත ගයන්න හිමිකම. වගකීම් සහතික වෙන් කිරීම කියන්නේ වගකීම් ළමයි ගොරට කියන්න වගකීමක්. දුන්වටම් වියදමා අඩමානනය වෙන් කිරීම කියන්නේ වත්කම් වත්කාම් අඩමාන වෙන් කිරමීම ගලපනලමයි නයගතයන් අඩුවීමක් ති කියන්නේ අයිගතයන් එන්නේ ඩු කරන්න වත්කම්. නයගතියන්ෙන් අඩු කරන්න වත්කාම්. වත්කම්. තිස් පහ ගනදනල සුදබල පෑම දාණන්න දයන්න සමී කරන්නට ඕන ලම එ එකට කරගන්න පුළුවන්ත ප්‍රශ හල වයිදන සඟහින්න හරි තිෙස් පහ. නදනුවල ශුද්ද බලපෑම දනන්යන වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් ධන ලාබ මෙහෙමතියන්නේ පලවෙනි ගන්දනුවර පනස්දාහග නයවාරිකයක් ගෙවනවා පොලිය තියෙනවා පන්දාහක් මේ බලන්න පනස්දාහක නයවාරකයක් ගෙවනවා පොලිය තියෙනවා පන්දාහක් එහෙනම් ඇත්තරම නායගෙ වන්නේ හතලිස් පහයි මෙමනේදන්නේ පනහක ඔක්කොම සල්ලිගවෙනවා පණහක් පහක්මතියන්නේ පොලිීවියතම පොලිය පොලීවඇතම නිසා ලාබාඩු වෙනවා අපේ ලාබේ අඩු වෙනවා වගකීමඩුවන්නේහතලිස් පහයයි පණහක් ගෙවට පහමතියෙන්නේෙ පොලිය අතලිස් පහහි නායගෙවනන්නේ. අතලිස් පහයි නායගෙ වන දෙවැන එක. ලක්ෂයක තොග නායට ගන්නවා තොක වැඩි වෙනවා වගකීම් වැඩි වෙනවා. තොග වැඩි වෙනවා වගකීම් වැඩි වෙනවා වත්කම් වැඩි වෙනවා වගකීම් වැඩි වෙනවා තිෙස් හයතියරී. හත සඳහ අවස්ථාවලදී ආරක්ෂාතරගැනීමට අපේක්ෂා කරන්න ගුණාත්මක ක්ෂණයම කදදිගෙනහනවා ඔයා ගනගනඇති ඕක සංකල්පනාත්ම ක්‍රම මන් දන්නඇත්තම්මට කියන්න මං තිීරරි පා්ික් දෙන්නම් වෙනවාහට ගන්නන්නම් වෙනම දව සද්දාාල ළමයි කල්බදු පදරමට රතයක් දන්නවා අදාළ බව නිියගන්න නිස්සනයෙන් අදාළ බව කල්බදු පදනමට නීසිං හක්දාල වාහනයක් දන්නකොට අදාළ බව ගුණාත්මක ලක්ෂණය හරි ගුණාත්මක ලක්‍ෂණය ඕම මෙන දදාාල කියදෙනනවා විභාවියට කලින් අනික්දවගේ පෑගලක්වගේ දා කියල් දෙ තිරිටික සෑම විටම තොගාගේ කරන්නේ ෆෝ ක්‍රමයට සැසදිය හැකි බව සැසදිය හැකි බව හැමවෙලේ ෆයි ෆෝක්‍රමේටන් තොගගේ කරන්නේ සැසදිය හැකි බව සැසදිය හැකි බව තුන දේපල වෙළඳ පළ මිල්ට ප්‍ර්‍යගරන්නේ කරනවා අදාළ බව වෙද පොළමිල්ට ප්‍රති්‍යාගන්නේ කරනවා න අදාළ බව අදාළ බව වාර්ෂික මූල්ලිය ප්‍රකාශන වාර්තා කරන දින සමීපෝ කටයුතු කරන නං අදාළ බව අදාල බව ඕකට මයි තරුලුණු කීපයක්ත්දාගන්න ඔය ඔක දාගනු කියනො තරලු ීප විභග දහනොමේ සසේ වත් තරල්ලහනදදාගන්න යි සෙටි අනිවාරෙන් හන සටේ මොක් හ නොන්නවල නොබැ යයි කල්බදූ එක ත්තුොත් මොන ලක්ෂණේද අදාළ බව තොගගේ කරන එFIයි ෝ ක්‍රමට නම්ම කේටද සක්සන්දිය හැකි බව හන සර දාගන්න තිස් හත සංකල්පේලියන්නදේ එන්නේ ඩින්ම්ම නමලියනවා ABC සමාගම ඒකක සංකල්පය නමලියනවනං ඒකක සංකල්පය ඒකක සංකල්පය නමලියනොනං ඒක සං විශාසනීනියෝජන තරය එක හරි හරි විශවාාස නියෝජන හරි පලනකට හරි ළමයි සංක්‍යයාත්මකෝ බිඳුතු නද්ධානවා බිඳුතු නද්ධාන වනම් ූල්ල මිනිුම් සංකල්පය බිින්දුු නදධානම් මුූල මිනු සංකල්පය ේපල පිරිතු උපකරණ දිහයට බෙදෙනවා අකණ්ඩ පැවැත්ම ළමයි දේපලක් අපි නම්කරන්න දේපල කියලදයක් ඇති වෙන්නේ කකණ්ඩ පැවැත් නිසා ගොඩක් කල් පවතිඉනිසා තමයි දේපල ඇති වෙන්නේ අකණ්ඩ පැවැත්ම කල්බදු කල්බදුව එකක්දානවා භාවිතා යිති ඇති වත්කම් ගෙලකක්දානවා යථානු රූපී සංකල්පය යථානුරූපී සංකල්පය ළමයි කල්බදු හඳුන ගන්නේ අතාාන් රූපී මොනව කොබ දී රති බත් කල්බදු හඳුර ගන්නේ අතාාන රූප යදාප තිස්හය එ ඕනේ අදාළ බව සැසඳී හැකි බව අදාළ බව අදාළ බව තිස්හයි එ ඕොනේ අදාළ බව සැසඳී හැකි බව අදාළලබව අදාල් බව පළවෙෙනකට විශ්වාසය නියෝජනීිය තින හරිදාගට පළවෙෙනියකට හරි තිස් අ තිස්නව තිස් අට තිස් නවය ළමයි තිස් අටවැනිියකයි තිස් නවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒක අර විසයක විසි දෙකවුරුද්දේ දෙදා දෙක ගී කියල වැටලද නොමන් හිතන්න බලන්න මුදල් ැබීම්වල සාමාජික මුදල් ලබීම්වල විසේක විසිකවරුද්ද දෙකක් කියල වැටලතිනඒක වැරදිගානේ රි එක වැරදිදියක හදන්න එපා. තිස්සට තිස්නාවේ හදන්න එපාක වැර දිීගානය ලක්. හත ලිහ පහත ප්‍රකාශ සතතිය ද සත්්‍යයද කියලහනවා. හෞුල්්‍යාපාරයක කීර්තිනාමේ හැ සෑනවස්සරකම දක්සේරු කරනවා අ සත්‍යයයි මට ටක්ගල් මෙසේ් ජදදාන්න කීර්තිනමේ තක්සේරු කරන්නේ මොනමනවස්ථාව දෙ කියල මට කියන්න පුළුවන් පුළුවන් කියන්න ීර්තිනාමය තක්සෙරු කරන්නේ මොනමනවස්ථාවද දාන ැසජයා. මොනමොනවස්ථාවද කීර්තිනාාවය තක්සෙර කරන්නේ. හවුල් කරයගුගේ පැමිණීම බඳවාගැනීම විශ්්‍රාමයාම மරණය ලියාගන්ඩ ලාබලා බනුපාතය වෙනස්වීම නැතුවම මේ අවුறுද්‍යෙන් අවෘත්ධ පண்ணන්න ළමයි. ලාබලා බනුපාතය වෙනස්වීම மරණය இවත්වයාම බඳවාගැනීම ලාබලා බනුපාතය වෙනස්වීමහරි. දෙවනියක. එදා සටසසි අනුව හෞල්්‍යාපාර ආච්චාපනතේ හතලස් දෙක වගන්තියට අනුව හවුල්කරුවක ප්‍රාප්නනයට අමතරව ණය දෙෙනවානං සීයට පහක වයක්්‍යවන්න ඕනේ නය දෙනවානං සීයට පහක වදි මුදලක්ග්‍ය වන්න ඕනේ අමතරව සපේන නය සඳහා එතන වැරදිලා වදි මුදලක්ග කියවේතරදන්න. වදිමුදලන්න වළම එතන හදාගන ය පොලි මුදලක්ග වයේතුයි කිය නය සඳහා සීයට පහක පොලී පොලි මුදලක්ග්‍ය වයේතු ඒක සත්‍ය අයි මේ ත්තිීනො හතලිස්තෙක වගන්තය කියනවා හවුල්කාරයෙක් ්‍රාග්ධනය නමතර වනයක් දුන්නත් ඇහැබැයි මේක අසත්තිය ගන්න පොඩැක්ටි අසත්තිය කිය දාන්න අසත්‍යයයි අසත්්‍යය දාන්න ළමයි විශ්්‍රාමයන හුල් කරතුමයි සියයට පහක් දෙන්නේ විසි හතර වගන්තයහෙමක්න විසි හතර වගන්තය කියනන්නේ නොමල් හුල් කාරයෝගන හතලස්තක වගන්තිය කියන්නේ විශ්‍රාමයන හවුල් කාරයගෙන අසත්්‍යය න්න අසත්තිදාගන්න අසත්තියදාන්න පොලිගල් හදවත් එකක අ සත්්‍යය යි අතලස්ෙක ගන් තියෙනවේ අතලිස්තෙක ගන්ති කියෙන විශ්්‍රාමය හවුල් කරු. හෞල් ්‍යාරේ නීතියනුකූල න්න ලි ගියසුමක් පෝනලට අසත්‍යයනමයි ලිතවෙන්නම ඕන්නෑ වියන්ගේෙන් ඇතිවෙනවාත් ගේියසුම් වාචිකව ගේියසුම් ඇතිවෙනවා ගෙනගෙන ඇති ලිකිතවෙන්නම ඕන්නෑ අසත්යයි අංකහත සමාගම් පනතටනුව හෞුල්්‍යාපාරයක සිටි හැකි උපරි මේ විස්්සයි සත්‍යයයි සත්‍යයයි ටියහැගේ උපරිේ විස්සායි මයි ලමයි සත්්‍යයි සත්්‍යයි හතල හල දෙක හල දෙක හරි බලමු ළමයි හතලස් එක ට සොිය හෞුල්්‍යාරය නිීති්‍යයන කූල වීමට ලිත කිසුමංක සත්තයමයි සත්ති ගන්න අ සත්ති කරනේ මංක සතය දාගන්න එක හන්නේ ජසුමක් ඇතිවහැකි ආකාර ගන්නවෙන් නීති්‍යයනු කූලවෙඩ ඒ දාගන්න හරි හැබයි වාචික මෙහමගන්න පුළුවන්නි වාචික වැඇති වන ියුම නිත්‍යන කූල වෙන වි්‍ය අතර වගන්තයටග වා එක ගිවිසුම ඇතිවෙලාදෙන වාචික වනන් ඒතන අපේ ප්‍රශ්න ඇතිව වෙනවාන හල්කාර අතර අප අන්න බලුව විස්‍ය අතර වගන්දේ හැවැ එච්චර දුරටන මේක ලිකිතව ඇති වෙන්න මෝනේ නිර්්‍යන හල වෙන්ඩ හරි කැදෙ සාමාන්‍යයක් ලිත වැඇතිවු හම නිී්‍යන කූල වෙන් කට වචනකකි වගේ ිනිස්සු ශ්ස කර බැඩ මාට කියෙනවා මේ ප්‍රශ්ය නම ල්ල්ලට හෙමකි වාගේලා විශ්ාස කරන්න බෑන හැම්වලින් එන්නක් පුලොන් නොඩක්පුොල. එඇතවොටදැ මම ලිකිතවාට කියනවන මේ වචන අනිවාරෙන් එනවා කියලා ආවේ නැතම් මංවාට පනස්දහ ොපියල් දෙනවා කියලා මත සංගල අයත්ත සංගරාන ආ නත්තම් මංවාට සල්ලි දෙන්නනවා ලිත ඇති ව නොවා දගන්න සප්ත. යන් හතලිස් හතලස් දෙ මං වුවන්න ආසකොට කල්බදු. හල්බ හරිම ල නිසේලමයි? වලන්න කල්බදු හදන හැටිය විස්සයගේ හතරඒක ලක්‍ෂාටක මෝලික තැන්පතුවක් කරලා ළමයි මෝලික තැන් පතුවක් කරනවා මූලික තැන් පතුවක් කරනවා රුපියන් ලක්ෂාටක මොකද ළමයි මෝලික තැන්පතුවක් කියන්නේ ඩවුන් පේමට් එකක් මුලින් ග වන ගානවා මංගන්නවා ප්‍රමියෝ එක මංගන්නවා ප්‍රිමිය එක ප්‍රිමියෝකේ වටිනාකම ලක්ෂාසුවයි මුලින් දෙනවා ලක්ෂ විස්සා මුලින් දෙෙන ගාටක කියෙනවා ළමයි මූලිගවීම වගේම මේ වාහනේ ගන්නකොට ළමයි මේ වාහනේ ගන්නකොට ලක්ෂයක රිජුගෙවීමක් කරලා ළමයි සීයක රජුගෙවීමක් කරලා රිජුගෙවීම් සීයයි රිජුගවීමම් සීයයි සියක රජුගවීමක් කළ මුොත් ලමයි රජුගවීමක් කියයන්නේ රිජුගවීමක් කියයන්නේ වාහනයක් ගත්තර විතරක් පැයින්න බෑන් ලමයි වාහනයක් ගත්තර පසේෙහිල්ලිය කිවිිහදරන්නවො ඩොකීමමට හදරන්න ඕොන් වාහනේ පාවිච්චි කරන්න නං ආදායම් බලපත්‍ර දුන් සහතික ඒ හැමදේම හදා ගන්න ඕන එකට කියෙනව රජුගෙවි එක සීයක් දර්ලා තියෙන මුලින් අතින්දීලා අටසීයක් වාහනේ වටිනාක මොහයන්නේ කොමදේනම් මොකද මෙතන මදි ගාන ළමයි ගෙවන්න තියන ඉතිරි මුදල වගකීම ඒ වගකීමත් එක්ක තමයි වාහනේ මුළු වටිනාකම මෙහන්න අටසීයක් අතින්දීලා ඩොකීමට හදන්න සීයක් දීලා ගෙවන්ඩ තියෙන ගානත් එක් තුනහම තමයි එන්නේ වානේ මුලුවටිනාක ලක්ෂ අස්සුවක ප්‍රරිුවයකට අතින් ලක්ෂ විස්සකුද්දීලා තව හැටක් ගවන් තියෙනවා ප්‍රිමිියෝකේ මුලු වටිනාක. භගගකීමත් එකතුවෙන්න ොල්ලවයි දැම් බලව මේක පොඩි ප්‍රශ්නයක් තියනවා මේ ගානයේ යතිින් දීල තියෙනවා අපි කල්බදු වගකීම ගෙවන්නේ හය සියබගින් සමානවාරික වලින්ල්ලු ැන්වාඩට ගාන දීලතියනළමයි වාරික පහ ගාන දීලතිනලමයි වාරික පහ පලවෙනිවාරකයේ දෙවනිවාරකේ තුංගනිවාරකගේ හතර වවැනිවාරිකේ පස්සනිවාරකේ එක වාරිකයක් තියෙනවා ළමයි එක වාරිකයක් තියෙනවා කියීගානද ගවෙනවා කියන්න හය සිය ගාන හයසයි, හයසීයි හයසීයි හයසීයයි හයසීයයි අය සී ගානේ වාරික පහකිින්ෙවන්න හැම වාරිකයක් ඇතිනම් දන පොලිය පහල් දීර ෙනද පලවැනි වාරිකෑ තුළෙ තුන් සීයක් තියවා පොලි දෙවනි වාරිකය තුළ දෙසිය පනහක්තියෙනවා පොලි තුන්වැනි වාරිකෑ තුළේ දෙසීයක් තියෙනවා පොලි අතරවැනි වාරිකෑ තුළෙ සීයක් තියෙනවා පොලි වාරික ඇතුළේ පනහක් තියවා පොලි හැම වාරිකයක්ක් ඇතුළම තිෙන පොලිෝයායටට දී තියෙනවා තමයි වාරිකෙන් පොලියයිංගුහමන්නේ නය මුදල මේ වාරිකෙන් පොලියායිංවුණුහම එන්න මොකක්ද අපි නයග වන්නේ කොච්චහදදි කියෙන ඇලමයි වාරිකයකයන්න ගෙවන මුළ මුදල පොලි අයිවත් වුණහමෙන් අප අත්තරම නයගවනරවානහල් වාරිකෙන් පොලිිය අයිගුහාම අපට එන්න ළමයි ඇත්තටම නයගවන්න කියද කිය වාරිකෙන් පොලිිය අයිංගුණ හම අපිට එන්න ඇත්තට අපි නය දිහටග වන්න කිය කිය අමතර ගවීමක්න හයසියෙන් තුන්සයක් ගිහාම න අයගවන්නේ තුන්සීයයි හයසියෙන් දෙසේ පනාග්‍යාම තුන්සය පණහයි. හයසයෙන් දෙසී අග්‍යාම හාරසී යයි මෙතන පන්සී යයි මෙතන හාසිය මෙතන පන්සිය පණහායි. දැල්න්නමයි බලන්න මුළුවවගකීම කියද කියලා. නයගෙවන ප්‍රමාණය එකට එකතු කරන්න. ඔක්කොම නයගවන ප්‍රමාණය එකට එකතු කරන්න. වාරිකෙන් පොලියේ වත් කරහමන්නේ අයකොච්චරක් ගෙනවාද කියලා ඔයා දැන් අයටික එකට එකතු කරන්න යි මේ නෑයටටික එකට එකතු කරහ මොහොට එනවා දෙදස් එකසීයක් දෙන්නෙ බලන්න දෙදස් එකසීයක් තොයාට එන්නන්නේ බලන්න අතයික් කොළ හායි දාසෑ විසේකයි. දෙදස් එකසීයක් ඔක්කොමනාය ගවනවා. ඔක්කොම අෑ දෙදස එකකසීයක් ගවනවා හිනම් දෙදදාස් එකසීය මෙතන්ටදාග. ඒක ඇන්න මොකක්ද අතින් අටසීයක් දීලා සියයක් ඩොකියවුවන්ට් හදන්න ගෙවලා තව දෙදාශසකසීයක් ගෙවන්නක් තියෙනවා. එහෙන කීක එකක් දරන්තියෙන්නේ අරන්තියෙන්නේ තුන්දාහක එකක්. එනම් පරිවෑ තුන්දාාහයි. එනම් හතලිස්සකේ එකට උත්තරේ හරි. හතලිස්සක එක්ට උත්තරේ වත්ක මේ පිරිවෑ තුන්දාහයි. මේක චෝඩි වෙනක්තියනවා කරන්න මේ වෙනසතරගන්න මට ගන්නන් ඕෝනේ මේ වෙනස කරගන්න. පලමු වාරිකය විසිදකේ තුනයි තිස්සක ෙව් අතර ොන්න බලන්නමයි. පලවෙනි වාරිකය ගෙවනවා ඔයා විභාගෙදි කරන්න ඕනමුකක්ද පලවෙනි වාකය ගෙව්වකිෝගම මේ වාරිකේ කපන්න. එයාට ගාන කියනවා නම් පළවෙනි වාරික ගෙව්ව කියලා ඒවාරික කපන්න ලම එක්ගවලනි ඊට පස්ස කතාව කියනවා වත්කමේ පලදායි ජීවකාලය වසර හයයි එක මොකද පලදායි ජීවකාලයක් කියන්නේ අපිට ඔන්න මේ වාහනේ පාවිච්චි කරන්න පුළුවන් අවුරදු හයා හැබැයි සුන්බුන්නගයක් නෑ එත හදාගන්න සුන්බුරන්නගේ ගෙමීම කියල්ත එත සම්බුර්ුණගැ නොමැත කෙලාගන්න සුම්බුුණන්නගගේ නොමැ ෙ හදාගන්න වැදිලා වැදලද හරි සම්බුුණන්නගේ නොමැත කල්බදුකාලයෙන් පසු වත්කමේ අයිතිය සමාගමට හිමි නොවේ කියල හදාගන්න. ළමයි ඒක හදාගන්නකො කල්බදුකාලයෙන් පසු වත්කමේ අයිතිය සමාගමට හිමි නොවේ එ හදාගන්න. කල්බදු කාලයෙන් පසු වත්කමේ අයිතිය සමාගමට හිමි නොවේ කිය හදාගන්න අයිති නෑ මේ සමාගම කියයන් අපි නේද. අපිට අයිති නෑ කිය කියන්න මට කියන්න ළමේඒ අපිට මේක අයිති නැත්තාං. අවරදු පහ ඉරවෙදි එක දෙන්න ඕන්නේ නේවල නොක. අපේ කල්බදු කාලය නීසිං කාලය අවුරුදු පහයි. අපිට අයිති නැත්තං අපි අවුරදු පහයි ඉවරවෙනකොට මේක ලීසිංකම්පනයට බාර දෙන්න ඔන්නේද. එහෙනම් අපි මේක ශය කරන්නේ තුන්දාහක් වටින මේ වාහනේද මොකද්දෝ එක අවුරුදු පහෙම් බෙදනවා. අවුරදු පහෙම් බෙදු නහම ඔයාට ශේනවාහය සීයයි. ඒේනවා හයසී ඇයි කල්බදු කාලයෙන් බෙදෙනවා කල්බදු කාලේ ඉවර වෙන කොට වාහනේ බාර දෙන්න ඕනේ ඇයි අපිට ඉතිනෑ අපිට යිතිනෑ හයසියෙන් ඕොල්ලමයි හතලිස්සකේ දෙවනකටුත්තරේ. හතලිස්සකේ දෙකට හයසීය. හතලිස් දෙක ජංගම වගකීම කොච්චරද ලේසි ලමයි මේ පලවෙනිවාරිකයේ ගෙවන ඒ කැපුවාමේ පලවෙනිවාරිකයේ ගෙවනන් ඒක කැපුවා වසරක්තුල ගෙවන මෙන්න මේ කෑල් ජංගමයි. වරුද්දක් තුළ ගවෙවන මෙන්න මේ තුන් සය පනහා ජංගමයි ඉතුරු මේ තුනම ජංගම නොවනයි ඉතුරු තුන කියන්නේ එක එකතුවාට එනවා බිදුුවයි පහයි එදදා සාර සය පණක් කෙනවා ජංගම නොවන ජංගම නොවන හරිම ලේසි බලන්නකෝ මේක කැපුවා ඇ ගෙවලනි වස්සරක් තුළ ගෙවන මේ තුන් සය පනහා ජංගමයි ඉතුරු මේ තුනම ජංගම නොවන ඉතුරු තුළම ජංගම නොනයි අවසාන ප්‍රශ්න ටික අවසාන ප්‍රශ්නටික වර තා ප්‍රශන හතයි හතල සතරවැනි ප්‍රශ්වලනන් හතලිස් තුන පස්ස කරනම් හතලි සතරට ඇමනින්ම හතල සරට තිරයට හල සටයන් තියරිය තියරිය ගඩොල් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක පහතා අයිතම අයත්වන පිරිවෑ මූලිකාගු ගින්දර සඳහා යොදාගන්නා විදුලිය ළමයි ගඩොල් පුච්චනයක්ක විදුලිය කියන්නේ ළමයි වක්න පිරිවෑ එතන් දාග්ඩලමයි විදුලිය නිෂ්පාදන නොවන පිරිවාෑ එමනත්තා අපයාගන්න මේ නි්පාදන නොවන වෙස්ොරි වාලයාගන්න වක්්‍ර පිරිවෑ කියලා වක්ක්‍ර පිරිවෑ ගෙල්ලියයාගන්න උත්තරය වක්්‍ර පිරිවයා ඇතන් නිෂ්පාදන පොදුකාරය පිරිවයක් කෙල්ලියනම් ඒ තරය නිෂ්පාදන පොදුකාර පිරිවාෑ කල්ලෙද නොන ඒ තරි වක්ක්‍ර පිරිෑහවා නිෂ්ාන පොදකාරය පිරිවය. ගඩල් පුළු සන්නාගේ වැටුප රිජස්්‍රම පිරිවය ගඩල් පුච්චන කෙනනට ඩයක්ග්‍යවන රුජශ්‍රම. ගඩල් පු්ණ ක නට නම් පඩිය ග රිශ්‍රය ගඩල්ට ගන්න මැට रिज रा ගඩල්ට ගන්න මැටटी रिजු කෙළම්බදාය राවිය रिजු राිය නිෂ්පාදනාගර මුරකරුගේ පඩිය ව්‍රශ්‍රමය මුරකරුගේ පඩිය ව්‍රශ්‍රමය්‍ර්‍රමය ව්‍රශ්‍රමය එවිදිර එන්න වක්්‍රශ්‍රමයෙන් යන්නහනි ප්‍රශ්න සට ප්‍රමිතය අනුව ප්‍රतिපත්තියක් වෙනස් කළ है कि අවස්ථා දෙක් කහනවා මේයහගන්න ලියගන්න ලවයි ළමයි ඕකමගේ තියන කෝඩ්ක මංහි තිබ්බදද හරි ප්‍රතිපත්තියක් වෙනස් කරන්න බළුවන් අවස්ථා देखයි තිේ ප්‍රතිපත්තියක් කයන් අපි මේදක්වා කරංාපු ක්‍රමයක් වෙනස් කන්න වා මේදක්වා කරංපු ක්‍රමයක් වෙනස් කරනගේ එක කිය න ප්‍රतिපත්තියක් වෙනස් කරනවා ඒ ප්‍රතිපත්තියක් වෙනස් කරන්න ලයි අවස්ථකක් දීරතින කකउටි එක ලියාගන්න මේසර හන්න පුළුවන් තබලකුනක් දාගන්න? වඩාත් විශ්වාසதாாய், තොறතුருු அனாණයක් සඳහා. එක லிියயாகන්න වඩාத் විශ්වාසதாாய், තොරතුරු அனாவරණයක් සඳ பலவனகலியாகන්න වடாාத் විශ්වාසதாாய் තොறතුரு அனாவரனයක් සඳ වඩා විශ්වාසදාாய், තොறතුරු அனாவரරණයක් සதா, තොறතුருු அனாவණයක් සதா. දෙகலிියயாகන්න නව ප්‍රමිතයකොහෝ නවනීතියක අවශ්‍යதாාවම லியாகගන්න. ව ප්‍රමිතේකො හෝ නව නීතියක අවශ්‍යතාවේ මත නව ප්‍රමිතේක හෝ නව නීතියක අවශ්‍යතාවය ම නව ප්‍රමිතේක හෝ නවනීතියක අවශ්‍යතාවය මට ගැල්ලිය නව ප්‍රමිතේක හෝ නව නීතියක අවශ්‍යතාවේ මතු අවශ්‍යතාවේ මත නව ප්‍රමිතේකො හෝ නව නීතියක අවශ්‍යතාවේ මතු නව නීතියක නව ප්‍රමිතේක අවශ්‍යතාව මත ඕ හෙම හරිය ප්‍රමිතයකින් අවසර දී ඇතිවිට ඒත් හරි නම නීතයක ොහොන් අප ප්‍රමිතික අවශ්තාාවන් දත එක ප්‍රමිතේකින් අවසර දීතිවිට හරි අවසාන ගණන්තුන හ හතරත්වයන හතරත්වය තීරීවරයි යන්න හතලිස්තුන ඉක්මට හදනුවේ බලාගන්න හතරිිස්තු වන හරි හතරරිස්තුන බලාන්න හතරස් හරිම සරලා හතලස්තුන බලාගන්න හතලිස්සුන ආදායම්බඳ ආදායම්බද හල තිලාමක්කි නවා මගේ කොඩින් ලන්න ආදායම්බදු ෙකෝඩින් දල් තිෙනවා චැනැල්ලකෙන් වැරුවොත්කමක් නෑ අදායම්බදු අදන හැටයි බලන්නවාට තියෙනවා දෙදස් විසයකේ තුනයි තිස්සකෙන් අවසන් වර්ෂය සඳහා හා විස්සයකේ තුනයි තිස්සකෙන් අවසන් වර්ෂය සඳහා හා විසි දෙකේ තුනයි තිස්සකෙන් අවසන් වර්ෂය සඳහා මේ දෙකටම දීලා තියෙනවා පිළිවෙලින් ගණනය කළ බදු පෙර ශුද්ධලාය මෙදාට දීන තියෙනවා බදු පෙර ශුද්ධලාබ ශුද්දලාබ මෙදාට දීල තියනවා ලක්ෂ හතරයි මෙදාට දීන තියනවා ලක්ෂාහයයි බදු පෙර ශුද්දලාද සෑම වසරකම් බදු පෙරලාබෙන් හතනය කක්ලු ආදායම් බද්ධ ලේසින් ලමයි ඔයා හෙනම් මේගේ ආයම් බද වියදමගන්න ොහො හැමවරුදම ආදායම් දද මේකෙන් හතරෙන්ක මේකින් හතරෙන්කක් කියලම සීය මේ අවුදර ගන්නකෝ ද මේකෙන් හතරකක් කියන්න එකසය පණහා ඔන්න ආදායම්බඳ වියදම වෙන් කරන ප්‍රමාණය ඊට පස්ස ගාන කියනවා විසයක විසි දෙක වර්ෂය තුළ ගව්බදු මුදල දෙස දායයි මේ විසි දෙකවර්ෂයේ ගෙවූබඳ ගෙව්බදු දෙසය දායයි හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒකෙන් එක සය විස්ම්ම තියන්නේ විස්ස විසේක අවුරත්තර මේ කියන්නේ මෙහෙමන කතාව මෙත්‍රී පේනව ලිව් හමරේ ශුට්ට ඔයාගේ ගෙව් බද ඔක්කොම දෙසේ දහයයි ඔක්කොම බදු ගවල තියෙනවා ළමයි දෙසේ දහයා දෙසේ දහයයක් ඔක්කො දදු ගෙවල තියෙනවා හැබැයි ඒ ගෙව්ේ වගෙන් කී අද්ද තියෙන්නේ එක සය විස්සක් තියෙන්නේ මෙන්න මේ අවුරුද්ද ඔක්කොම දෙසය දහයයි එකක් සේ විස්සක් ගවල තියන්නේ විසේ ක අවුදර එනම් මේ අවුදර ගව බද කිය මේ අවුරද්දර ගෙවල තියෙන්නේෙ ළමයි අනුවයි ඒරුණානයක ඔක්කොම මේ දෙසය දහයක්ගවලා හැබැයි එකස විස් සම්මතියෙන්නේ මෙන්න මේ අහවරුප්ට එහම් ඉතුරුවන්ුවතියන්නේ මේ අවරුද්දට ඔයාගෙන් දෙවිනි ප්‍රශ්නය දිානකටම මුලින් උත්තරේ දෙන්න දෙකේ හන්න විසි දෙකේ තුනයිතිස්සකට ආදායම්බඳ වෙන් කිීම ආදායම්බඳ වෙන් කිරීම කියන්න ලමයි ආදායම්බද වගකීම කියදගෙනහන්න ආදායම්බඳ වෙන් කිරීමේ වටිනාකම කියන්නේ ආදායම්බඳ වගකීම මේ මෙදාට ලේසිී ළමයි ගෙවන්ඩ ඕනි ගාන එකසය පණහයි. ගෙවල තියන්නේෙ අනුවයි මටක කියඩු වගකීම කියද කියලා මේ ගෙවන් ඕෝනි ගාන හතන එකක් බැලුහ එකය පණයි හැබයි ගෙව්වගා අනුවයි. ඇලමයි ඔක්කොම දෙසේදායෙන් එකේ විශ්සත් යනෙ මේ අවරුද්ට නං මේ අවුද්දර ගවල තියන්නේ අනුවයිනේ හැබැයි ගවන්්ඩෝනනි ගාන එකය පණහයින කියීයක් උපචිතයිද කියල මට කියන්න කීයක්ක් ගෙවන්න තියෙනවාද. හැටක් ගෙවන්න ඕනේ හැටක් ගෙවන්න ඕනේ. ෙවන්නඩ ඕනේ හැට අපි කියනවා ආදායම්බදු වෙන් කිරීම එමනත්තාම් වගකීම අපි මේක වගකීම කියන්න වෙන් කිරීම මේක තමයි ළමයි අපිට අවදුරටත් ගවන්න තිය ගාන හම් උත්රේ හැට තිෙන්න්න ඕන ත්තර හැටතියෙන්න දෙදනකට පලවැනිගේ හන්නේ ආදායම් බද වියදම කියීද කියන මේ අවරුත්තට වියදම එක සය පනයි කියගත්තොත් වැරදිී ලමයි වියදම එක සය පණහනවේ එක සය පනහා තමයි මුළ ගාන එක හරි හැබයි ඒකට තවදයක් එකතුව න ළමයි තවයක් ඇඩබවෙන ොකදන්න දඩවෙන්නේ. එක සය පණහා කියන්නේ මේ අවුද්ධ හරිගාන හැබැයි කලින් අවුරද්ද පොඩි මධි පාඩුවක් වෙලා මදිි පාඩුවක් ෝවැඩිවීමක් වෙලා මොකද වෙලා තියෙන් කලින් අවුරුද්ද ආදායන් බඳ වියදම සීයයි හැබැයි මෙයාලා එකසී විස්සක් ගෙවලා නිකමට හිතන්න ගොයා මෙහෙම වියදම සීයයි හැබැයි ගෙවනවා එකසිය විස්සක් මට කියන්න සල්ලි මදවනාාද සල්ලි වැඩි වනාාද කලින් අවුරුද්ද සල්ලි මධවුනාාද සල්ලි වැඩිවුනාද වැඩි වුණනානයද ඇයි වියදම සයි එක සිය විස්්සක් ගෙවලා විස්සක් වැඩී ළමයි. ඒ වැඩිපුර විස්ස මේ අවුද්දෙ ලාච්චුවට වැටෙනවා. මොකද වෙන්නේ මෙතන මේ වැි වැඩිපුර ඉතුරුණු සල්ලි විස්ස මේ අවුද්ද ලාච්චුවට වැටෙනවා. අපිියකට කියන්නේ අධිබද්දක් කියලා. ඒ විස්ස ළමයි වියදමෙන් අඩුුවෙනවා. ඒ විශ්ස ළමයි වියදමෙන් අඩු වෙනවා. ඇයිතින් ඒ විස්්ස මෙතනින් ඉතුරුණානෙ ආදායම්බදු අපිට ඉතුරුණනාා මෙැතරින් විස්ථ වැඩිපුරේතුනු විස්ස මේ අවුරදරංගයා මේ අවරුද වියදම අඩුවෙනවා මේ අවුද්ද වියදම විස්තකින් අඩු වෙලා ඇත්තම වියද මෙ එන්නේ එක සිය තිහැ කියලා ඇත්තම වියදම මේ සසිය තියි එහ එකසිය තිති නොන හරිදාගන්න එකසිියතිහත් නොන රිලා එක සතිහ එක සියතිහයි එක සතිහයි ආවද එකසිියතිහ හරරිම හදවන දන වැරදු නෑනි දෙසය දාහය එක සේ විසක්ග්‍යවලතියෙන්නේ කලින් අවරුද්ධට කලින් අවුරුද්ධට එත අනුවක් මේ අවරුද්ධන මෙතන හැටයි වග කීම ඊට පස්සේ හරිනංගාන බැලුවත් එහෙම සයි හැබැයි එකසේ විසක් ගෙවලා වැඩිපුරගවලතියනවා නිසා එකන වැඩිපුරගෙවල විස්සක්ගවලා ඒ වැඩිපුරගවපු විස්සෙන්න්නේ මේ අවුද්දට වැඩිපුරගයවපු විස්ෙන්න්නේ මේ අවුද්ද තොට ඇ එකසිතිහැ ඊළඟට ඇන්න ළමයි හතලිස් පහට හතලිස් පහ අතලිස් පහ පුුවන් වන්නන්වාට මුදල් ප්‍රහ පුළුවන්ගන්නවා පහ පුළුවන්ගන්නනවා අට මුදල් ප්‍රහ පුළුවන්ගෙන් නොව හරි හතලිස් පහ තවට ප්‍රශ් හාාව තුනයිතිියෙන් හතුලි පහ හතලිස් පහේ බලන්නමයි එල්කේ සත එල්කේ සත මුදල් ප්‍රවාහාවලට අනුව ඔයාගේ අහනෝ කාරක ප්‍රාග්ධනය වෙනස්වීමට පෙර මෙිහිවුම්ලාවේ කැන් මෙහෙමනි සාමාන්‍යින් ඕගේ ආකු තියන්නේ මෙහෙම ලබයි බදු පෙෙනලාබේට து කரணවා ஷேவம் එකது කරணளமைයි தேபலவி குணும் தேபலவி குணும் அலாப அடுக்கரணවා தேபலவி குணும் லாப உයාடமே பாடும் லா தல்லமை உயாமகி ரக்கடின் பல ெக்கார்டின் துணத்தினா லන්න தேපலවි குணும் லாப එක කරணවා එத்த හා හාமலமாයි. ලිියදමක් වගේ තියෙනවනක් ඒ පොලිවියද මේ එකකතු රන්න ඕන්නේේ ොලිීියදමක් තියෙනවනන් ඒ පොලිවියදම එකතුවයෙනවා? ආයෝජන ආදායමක් වගේ ආදායමක් තියෙනවන ඒ ආයෝජන ආදායව මේකින් අඩු වෙලා යනවා. අඩු වෙලායනවා. එතකොට ළමයි මෙතනින් තමයි කාරක ප්‍රාගධනය කල පන්නේ මේකට පහලිින් ගලපනුවවා අපේ කාරග ප්‍රාගධන සංචලන මෙහෙමතමයි ආකෘතියල්න්නේ හැයි කාරප ප්‍රාග්ධන සංචනලට පෙරකීද ගෙලාහන්න බලන්න ප්‍රශ්ි කියවල කාරර් ප්‍රා්ධන සංචලුව මෙහම වෙනස්වීමට පෙර. ගානක් බද පෙරලාබේවාට දීලතියෙනවා එක්්දා සාරස්සය දහයයි ගාන ශේවීම එකතු කරන්න ඕනේ ගාන ශේදීලතියනවා ළමයි මෙම දන්නත්තන් තිීර රෙකඩින් බලන් කෝඩින් තුන වස් චැනල්ෙක ගීල බලනත් අඩහම් වෙනවා දේපලවිකුණුම් අලාබනෑ ළමයි දේපලවිකුණුම් මලාබනැතුවනට යන්ත්‍රවිකුණුම් ලාභයක්ත්තියෙනවා ළමයි ලාභයක්තියෙනවන ඒ කඩුුවෙනවා ලාභයක්න අඩුුවෙනවා යන්ත්‍රවිකුණුම් ලාබයක්න අඩුවෙනවා අය පොලිවිය දමක්තියෙනවාතිහා ළමයි පොලිවියදමක් නං එකතු වෙනවතිය මුදලල් ලද ආයෝජනාදායන් විසි පහක්තියවා ඒ විසිපහඩු වෙනවා එතකොට මෙතැන්ටන කල්ලවාට උත්තර නවා එද්දා සාරසී විසිපාහි කියලා එද්දා සාරසී විසිපහක් කියෙනවාට මෙැදිනගල් උත්තරේ කාරර් පා්ධ සංචන කල පන්්ඩ පයිට පෙරහන් ඊට පෙරනම් එ්දා සාරසී විසිපහයි එ්දා සාරසී විසිහයි හතලස් හයත්හරරි හතලිස් සදත්හරරි හතලිස් අට අතලස් නේතව දෙකයිතු. යන් හතලිස් නවේ හතලිස් අටට ප්‍රශ්න හලස් නවේ ඒ පේ පකෙති යනකොට අඩු පාඩුකිී පම තිබ බයිග යන්න හතලිස් අටට විස දෙකේ තුනයි තිස්සක දිනන සමාගමක් කොටසක් විස්්ගානය කොටස් ලක්ෂයක් නිකුත් කලාතර මේ හොඳටහගන්නු මේ න්ද ඉත්තසහර එක කියන්න ලියාගන්න හරි ළමයි සමාගමක් ඉන්නවලු ඒ සමාගම නිකුත් කරනවාලු කොටසක් විස්සගානේ කොටස් ලක්ෂයා සකෘපියල් විස්සගාන ලමයි කොටස් ලක්ෂයක් නිකුත් කරනවල්. හැබැයි මොකද වෙන්නේ කොටස් එක්ලක්ෂ පනස්දාහකට අයදුම්පත් ලැබෙනවා මේ බලන්නක අයදුම්පත් ලැබෙනවා අයදුම්පත් ලැබීම කොච්චරකද. කොටස් එක් ලක්ෂ පනස්දාහකරගැන් කොටසක් විස්සගානයේ කොටස් එක් ලක්ෂ පනස්දාහකට අයදුම්පත් ලැබෙන. මොකද ලමයි මේ කියන කතාව තේරුම දන්නවාද. සාමාන්‍ය හරි? ෙව්පොලිය කියනක ළමයි උඩිං ඔය නය පොලි ගැන් එක කියන්නේ නයපොලිය බදු පෙර ලාබභය හොයදී අඩුවෙලා තියෙන්නේ අර කලින් ගන් ළමේට ප්‍රශ්නයක් වයෙනව ඇයිස ණයපොලි ආපහුස එකතු කරේ කියලා හරි ළමයි ණයපොලිය අපි සාමාන්‍යයෙන් බදු පෙරලාබේ හොයත්දී නයපොලි අඩු කරනල් ලාභයෝ හයන්නේ අපි ලාබයක් හොයල් ළමයි නයපොලීියද අඩු කරලානේ අඩුකරපු නයපොලිය අය පහලින් එකතු කරන්න ඕ. එකතු කරලා අපහ පලින් වුණයි පොලිගේ අඩු කරන්න යෝන නය පොලි උගින් එකතු කරනවා යටින් අඩු කරනවා ආදායම්බදරෙම කරන්න ඒ තතු හතතු තම බදු පෙරලාබේ කලින්ීම ගන්නන ත ආදාය බද හවලනෑන ඇදැන් අර සේවනක් තිහමට ෂේකතු කරන්න අර කලින්ගාන අපි ලාභයෝ හදදිශය අඩු වෙලාදයෙන්නේ අඩූනු ෂේික නැති කරන්න එකතු කරවා. අඩුුණු ෂේටක නැති කරන්න එකතු කරන්නවා පහනිවාමගේ රෙකෝඩින් තුනක් න බලන්න චුත්තක්ඇතකොඩත් තේර. එතවොල් ලබයි මේක තේරුම තමයි සමාගම කොටස් නිකුත් කරහම ළමයි ඒ කොටස් නිකුත් කරන්න අපිතුම් කොටස් ලක්ෂය කියලා දැන් මේ සමාගම නිපුද් කල තියෙන විස් ගානය කොටස් ලක්ෂයක් ගන්න කියලා පත්තරේ දාන වැඩ්ඩක කොටස් ගඩු කියලා. හැබැයි අයදුම්පත් ලැබෙන අතුුම්පත් ලැබෙන කියන්නේ මිනිස්සු සල්ලියනවා ආයෝජුක සල්ලියෙනවාන ආයෝජකය කරලා තියෙන්නේ කොටසක් විස්සගාරන පිනිකුත් කරේ කොටස් එක් ලක්ෂ පනස් දාහකට හරිියන්න්න සල්ගියවල වැඩි නේද ළමයි අපි නිකුත්කරේ කොට ස්ලක්ෂයයි හැබැයි අපට අයතුම්පත් ලැිල තිනවා සල්ි ැිලතිෙනවාොටස්ේක්ෂි ප්‍රස්දාහක හොහොමදමයි සල්ලි ලබුණුහම්මි එක දාන්නේ මේ හොඳර බලාගන්න ඔයා මුලිම්ම ගලපන්න ඕනේ අයදම්පත් සමඟ මුදල් ලැබීම අයදුම්පත් සමඟ මුදල් ලැබීම ගලපන්න මෙන්න මේ විදිහයට ළමයි සල්ලි ලැබෙනකොට ඔයා දන්නවා මුදල් හර වෙනවා සල්ලි ලැබෙනකටය කතා දෙයක් නෑ මුදල් හර තමයි මේක එක්තරා විශේෂ ගිනුමකට බැරවෙනවා ඒ තමයි කොටස් නිකුතු ගිනුීමෙන් ඔයයාමගේ රෙකෝඩ එකක්තිේන එක බලන්න මංගේ කියනවට මගේ සමමාගම්රකෝඩින් කොටස් නිකුතු ගිනුම බැරවවා සල්ලි ලැබෙන නිසා මුදල් හර කොටස් නිකුතු කියලා විශේෂ ගෙනමකට මේක බැරවෙන මේ බලන්න හම්බුණ මුළුගාන කියද බලන්න විස්් ගන අතුම් පත් ැබුණන කොටස්ෙක්ෂ පස් දාගර ෙනන කොටස් ක්ෂ පස්දාාග රයන් සල්ිහම් එත කොට ළමයි ඔයාට ඔක්කොම ලැබිලතියෙනවා තුන්දාහක් තුන්දාාහ කොක්කොම ලැබලතිනවා බිඳුතුන් අයින් කරහම. එනම් මුදල් හර තුන්දාහයි කොටස්නිකුතු බැර තුන්දදා එනම් පලවෙෙනනිදිිත්ත සරහණ ඕක. අයිතුන් බත් සමග මුදල් ලද. දෙවනියක තමයි මයි දෙවනි පියවර වැඩිපුරල්ලද මුදල් ප්‍රතික්ෂේප කර හරවා ඇවීම. අන්න වැඩිපුරලද මුදල් වැඩිපුරලද මුදල් හරවා ඇැවීම නැකම් ප්‍රතික්ෂේප කිරීම, දත් සන හොද ලින් බල නඕන කොච්චරක් දබි ්‍රතික්ෂය කරන්න ඕන කියල. ඔය බලන්න හරිනං අපිට ඕන කියද කියලා අපි නිකුත් කරේ විස්සගාන කොටස් ලක්ෂකටනේ විස්සගානය කොටස් ලක්ෂකට නිකුත් කරා කියන ලමයි අපි නිකුත් කරේ දෙදදාහකටහරිගන්න හැබයි අපට තුන්දාහට හරියන්න සල්ිහම්බුණ සල්ිහම්බුණු මුළ ගාන දාන්නේ දල්හර කොටස් නිකුතු බැර හැබයි අපට ඕන ගන දෙදදාහයි එන්තකොට වැඩිපුරහම්මුණු සල්ලිගාන දාහයිනේදවෙතම. අපි ඩිපුරුපියල් දාහක්හම්වෙලානය ැවත හරවල ආයෝජකයන්ට දෙන්න ඕනේ සල්ලි ික ළමයි ආයෝජකයන්ට වැඩිපුරහමුණු සල්ලි දෙනකොට සල්ලි අඩුවෙනවා සල්ලි අඩුවෙනවා මුදල් දැර සල්ලි අඩුවෙනවා මුදල් දැර ළමයි විශේෂ ගිණුමකට හර වෙනවා කොටස් නිකුතු ගිෙනුම හර කොටස් නිකුතු හර මුදල් බැර මේ සරේ එවල් සිපස්සක හනවාමයි අහනවාය කතා දෙකක් නෑ සල්ිටි නැව හරවලෑවනකොට සල්ලි බැර වෙනවා සල්ලි අඩුවෙනවා අඩුවවා ම හම්මුණු සල්ිවලින් දාහ කියනවා මුදල් දර විශේෂ කිනුමකට හර වෙනවා කොටස් නිකුතු හර කියී අද වැඩිපුරහම් මුණුසල් නිිදාහ එනම් ඔන්න දාහාපහු යව්වා ඔන්න දහාපහ යවවා ඔන්න ඇව්වා ඔන්න ඇව්වා තුංවැෙන පියවරට යන්න යන්නේ ඔන්න මේක පලවැනි පියවර මේක දෙවනි පියවර දැන් යනවා තුංගෙන පියවර ළමයි තුංගනි පියවර තමයි කොටස් ප්‍රාග් ධනිත කිරීම කොටස් ්‍රාග් ධනිත කිරීම ළමයි කොටස් ප්‍රාද් ධනිත කිරීම කියලා කියන්නේ හරි ගාන සාකෝලට එකතු කරන්නේ කරම කද ප්‍රාග්ධන්ත කරනවා කියන්නේ හරිමුදල් ප්‍රමාණය සාකෝ වලට එක කරනෙක්ට දැ හරි මුදල් ප්‍රමාණය දෙදාහන් අපිට ලැබෙන් ඕනගන් හරි ගානය මේ හරිසාකෝ දෙදා හා සාකෝ ප්‍රාක්ග්ධනයට එකතු කරන්න අප ප්‍රාග්ධනය විදයට සලකන්නවනේ මේදෙද හතුන්දහනේ වැඩි ප්‍රහමුමුණ දහ ඇ්වා මේ දෙදා හා ප්‍රාක්්ධනයට ධනුවට කියවා කොටස් ප්‍රාග්ධනිත කිරීම. එහෙන ප්‍රාග්ධනිර් ධනවා කියන්නේ මොන ප්‍රාග්ධනයට ධන්නේ සාකෝ ප්‍රාක්ග්ධනය ඔයා දන්නවා ප්‍රාග්ධනය කියන්නේ හි මිකම වැඩිවීමම් බැර එනම් සාකෝ ප්‍රාග්ධනය බැරවෙනවා කයකින්ද දෙදාහකි සාකෝප්‍රාග්ධනය වැඩි වෙනවා සාකෝ වැඩි වෙනවා දදාහක් එන සාකෝ බැර දෙදාකයි විශේෂ ගිනුමකට හර වෙනවා කොටස් නිකුතු ගිනුම හර කොටස් නිකුතු ගිනුම හර දෙදාහයි දිද්ධ සටහන් හයක් තියනෙනවා දිිත්්ත සටහ තුනක් තියෙන සො දෙ නක් මේ මේකයි 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 මතකතියාගන්න වෙනවා ක්ොම සල්ලිහම්මෙනකොට දල් හර කොටස්නිිකුතු බැර වැඩිපුර හම්බලු සල්ලි අවනකොට මුදල් බැර කොටස්නිකුතු හර අදාළගන විතරක් ප්‍රාගධනයට එකතු කරනකොට ප්‍රාග්ධනය බැර කොටස්නිකතු හර ප්‍රාගධන වැඩ වෙනවා බැවෙනවා දදාකින් විතර කොටස්නිිකතු හර කොටස්නිකුතු ගනම ගහන්න පුලුවන්න ක්ගල ගන්න කොටස්නිකතු මගදන්න වැහිලා නොලවයි හරයි බැයි දපත් සම වෙන සමනවෙලා වැහිල නොන බලන්න ඔය කොටස්නිකුතු ගනුවක්ගේහෝතඒේ හරයි ැයි මනවල හහි ද න බලන්න ඒ ඉතුුවෙන්න්නෑගෙනම. එක නැතනඇතිවෙලා ඒ තාවකාලක් னுමක්க்கு තරයි. අපි සටහන් කිීම ේසියට අපිහ තාවකාලික් ිனுමක්කවිතරයි එක වැෙලියයනවා. ඔයගේ හන ප්‍රශ්නවලට උත්තර දෙන්න. අතිරික්ත මුදල කොච්චක් ඇව්වද දාහாய். என පලෙනක උත්තේ දාහයි. අතිරික්ත මුදල් දාහක් යැව්වා. දෙවනියකට ්‍රාග්ධනිති කිරීමේ දිත්ත සරහන මෙන්න ලස්සනට තුணමහැබැල් යාගන්න දන්නතම්මගේ කෝඩින් බලන්න ලස්සට කියලා දෙෙනවා. නිකුතු හර සාක ප්‍රා්ධනය බැර මෙන්න මේ සහන ලිය වෙලා තිය ඕනේ ප්‍රාග්ධනත කිරීම දදිත්ත සහන ලිය ලාතියෙන්නො ිය වඩ මෝනේ අවසාන ප්‍රශ්නන ලේසි අවසාන ප්‍රශ්නයත් තිඉවරලම යන්නම් එතකොට ඉවරගමවරයි ඔයාට පුළුවන් අවසාන ප්‍රශ්ය හතලි නවේ හරිම ලේසේ මොකද කියන්නේ හතලිස් නවේ කියනවා ළමයි මෙන්න මෙහෙම දෙයක් හතලනිසා මෙතන ලියන්න හතලස් නවේ දෙදාස් විස්සේ හතරයි එක හාරදාහකට ගත්ත ඉඩමක් තුනයි තිස් එක හාරදාස් පන්සිීකට ප්‍රත්‍යාගන්නේ කරාලු ප්‍රති්‍යාගන ලාබේ වාර්තා කිරේ තිත්සන දන්නත්තම් මග ෙෝඩින්නක් බලන්න දේප ප්‍රත්්‍යාගන්නේ ල කෝඩ තින ලන්න ුපරි හරදාහක ගත්ත ඉටම හාරදාස් පන්සිීයටට ප්‍රත්‍යාගරන්නේ කරහ මටකැන් ලාබය කියද කියෙන ලාබය අද පාඩුවද තියෙනකිිලගෙන ආරදාහකිටම හාරදාස් පන්සියකට ප්‍ර්‍යාගන්නේ කරහම ලාබයිද පාඩුුවයිද මට ලාබයිද පාඩු ලාබයි. කීයක් ලාබයිද පන්සීයක් ලාබයි ඕන් ලාමේක් තේරෙනවා හාරදාහක ටම හාරදාස් පන්සයකට පත්්‍යාගන්නේ කරහම පන්සීයක් ලාබයි. ඒ ලාබේ දළපන්නන්නේ කොහමද දිත්ත සටහන ෙපෝඩින් ල්ප ලමේ දන්නවා මේ මොකේ වටිනාගද වැඩිවෙන්නේ කියලමට කියන්න පුළුවන්න මේ මොකේ වටිනාකමද වැඩිවෙන්නේ ලාවයි. මොකේ වටිනාකමද. මොකේ වටිනාගමද මේ වැඩිවෙන්නේ. ඉඩම වටිනාගමනේද වැඩි වෙන්නේ. ඉතින් අනේ ඉඩම් කියන්නේ වත්කමක් වැඩිවීම හර. එහ නම් ඉඩම් හර වෙනවා පාන්සීයයි ඉඩම වටිනාකම වැඩි වෙන කොට ඉඩම් හර පන්සීයයි ඉඩම වටිනාකම වැඩි වවා ඉතින් දෙයනේ ඉඩම් හර ඉඩම වටනාකක් බන්සයකෙන් වැඩි වෙනවා මට කියන්න මේක එනම් දෙවනි එක ප්‍යාගනනය කරලා ලාභයක්නල් ලබන්නේ ඒ ලාබේධදාන්නේෙ මොකේයටද කියලා කියන්න ඔය ගෙනගෙන ති සමාග පත්‍යාගනය කලා ලබන්න ලාබෙකො හිට දාන්නේ කියෙන මට කියන් මොක ආදායම් ප්‍රකාශ කොතෙන්ටක්දාන්නේ අත්්‍යයාගන්නේ කරලා ලාබයක් ලබනවන ආදායම් ප්‍රකාශය කොතැටදදාන. කොතැට දදාන්නේ ආදායම් ප්‍රකාශය වෙනත් විස්තීරන ආදායකට මතකද ප්‍රත්්‍යයාගන්නේ කරලා පාඩුවක් නම් ලබන්නේ කලියුම්මංකිවමේ ටික්ට කලි පාඩුවක් නම් වෙනත් වියදාන්න ලාබයක් නං වෙනත් විස්තීරන ආදායම් පාඩුවක් නම් වෙනක් වියදම් ලාබයක් නම් වෙනත් විස්තීර නාදාය ළමයි වෙනත් විස්තීර නාදායමට පන්සීයක් එකතු වෙනවා වෙනත් විස්තීරණ ආදායම ආදායම් වැඩිවීම බැර ආදායම් වැඩිවීම බැර පන්සීයයි. ඉඩංහර ආදායම් බර මොනාදායම් වෙනත් විස්තීරන ආදායම්. වෙනත් විස්තීරන ආදායම් බැර වෙනවා පාන්සිීය වෙනත් විස්තීරන ආදායම් බැර වෙනවා පන්සීය. ඉවරයි ප්‍රශ් පණහ ඩිස්කස් කලා හතරක විර තිබ පොඩි හෙමෙවීමක් සහෞල් එක පොඩි සමිීක පොඩි ප්‍රශ්ණයක් තිබ්බා දීල හද ගනෙක් පොඩි ප්‍රශ්න බාක දලනය හරිගට ගාන එතනින් හාට ගිහාම තවත ොඩි ගොඩි ප්‍රශ්න හිපයක් තිබන්න ම පේපරෙ පේක්ෂටික් හොඳයි හ දේපල ද ර හර දම ේ හරය ඉඩං හර කියන්න දප හර ගදම ඒේ හයි ලොු කියෙ ට කිය නි සාපේක්ෂ කිය කරපුලොම හතලිස් සයයි හොඳයි හතලිස් සයයි හතලිස් සයයි ආරක උත්තරේද ඉඩං හර පන්සීයයි ඉඩ ඉඩම් හර පන්සීයයි වෙනත්ව ස්තීරණආදායම් බැර පන්සීයයි තිස්නවේ කයි දෙකයි තිිස්නවේ ළමයි කයි දෙකටයි උත්තරයන්නේ ආයක ළමයි ඒකනහදන්න පුළුවන් තිස්්නවේ කයිදකයි හදන්න පුළුවන් ඇතිම ඒ වි විසික ළමයි මේ හිස්තර නතියෙන අර දෙකක් කිය වෙදදන් හද නිපාපුරෝඩ ප්‍රශ්නය වැරද අ අයිල අය කේ නෑ හ හය කරේනහතල සය ප්‍රශ්නි කරේන ස හතල සය ප්‍රශ්නය කරන එන්ඩ අමතකුණා එක් කරලෑන් හතාර අහතල සය ප්‍රශ්න කරලයම් පොඩ්ඩක්කින්න බලන්න හතල සයවැනි ප්‍රශ්නය එකන හරිම ලේසි ඔයාට දීල දයනවා ළමයි එක්ලාස් කියල දෙ පාර්මේන්තුවක් දීල තියෙනවා නිම උුන් දෙ පාර්තමේන්තු දී තියෙන මෙතන දීල දයෙනවා ඒකකයකට අන්තර්ග්‍රහණය කර පොදුකාරය පිරිව ඒකකයකට අන්තර්ග්‍රහණය කළ පොදුකාරය පොදුකාරය ඔයාට දීලදනවා රපියල් හාර මෙතන දීලදෙනවා රුපියල් ඒකකයක් නිපදවීමට අවශ්‍ය පෑගාන ඒකකයකට අවශ්‍ය පෑගාන අවශ්‍ය පෑගාන මේක ඒකකයක් හදන්න පෑ හතරක් යනවා මොන පෑද අන්්‍රපය හතරක් යනවා මේ අනනා ළමයි ශ්‍රම්පෑය දෙකක් යනවා අයවැෑගත මුළුපෑ අයවැගත මුළුපෑගාන මෙයාලගේ පැය හාරදාහයි මෙයාලගේ පැය තුන්දාහයි හරි ඔයාගේ අහ එ ළමයි පලවෙනි ප්‍රශ්නය විදිහට හොදුකාරය පිරිව අන්තර්ග්‍රහණ අනුපාතය අන්තර්ග්‍රහණ අනුපාතය හනවා එකලස් එකටයි නිමූම් එකටයි මේ දෙකනව අන්තර්ග්‍රහන පත්තු හැන්ම මොකදලමයි අතර්ග්‍රහනු පාතයක් කියන්නේ නික ටක්දලුරදා ගන්න අන්තරග්‍රහණ අනුපාතයක් කියන්නේ පෑකට වැෑයූ වියදම මේ අන්තරග්‍රහණ අනුපාතයක් කියල කියන්නේ ලමයි පෑකට වැෑයූ වියදම පෑකට වැෑයූ වියදම දැන් නිවරයි අවසාන ප්‍රශ්යෙන් අන්තර්ග්‍රහණ අනුපාතයක් කියන්නේ පැයක වියදම ඉතිං අනි ගාන දිහා දැක්කත්වවැට පැයකවියදම කිව් ඇගේ මේ අන්තර්ග්‍රහණ අනපාතයක් කියන්නේ බා්ඩයක් හදන්නේ ඒක අංශවලට පෑයකට වැෑවන වියද මේ ඒකයකට අන්තර්ගහණය කළ පොදුකාරය කියන්නේ ගියපු එකක් හදන්න යන මුළු පිරිවෑ. හාරසයයි කළස් සංශයට. පැකීක් ගත කරලද. පෑ හතරක් ගත කරලමයි. හාරසීයක් වියදං වෙලා ඒකකයා ඒකකයක් යන්න එකක් හදන්න. එකක් හදන්න එක අස්සංශයට රුපියල් හාරසිියක් යනවා පැ කියියකටද. පෑ හතරකට එන එක පැෑකට කිය න්නේ සීයයි. එක පෑකට යන්න සීයයි. නිමෝහෝමාංශයට රුපියන් සීයක්ක් ගිහිල්ලා. ක්ොම රුපා සියක් ගිහි බාණඩක් හදන්න නිමෝමාංශයට. පෑකීයක්ක් ගත කරලක් සියක් ගිල්ල තියෙන්නේ පෑ දෙ එකක් ගත කරලාහිනම් පෑකට කියද පෑකට පනහයි අන්තර්ට හනු පාතයක් යන පෑකට යන ගාන. පෑ හතරටම හාර සීයයි නම් පෑකට සීයි පෑ දෙක්කට සයි නම් පෑකට පනහයි. හරි? සුපිරි. ඊළඟට හනවා අයවැෑගත මුළු පොදුකාරය පිරිවැෑ දෙවන. අයවැෑගත මුළු පොදුකාරය පිරි ෑ කියීයද කියලා මුළු පොදුකාරය පිරි වැෑකල ේසි ළමයි? න්තර්ග්‍රහණ අනුපාතය සීයාවානේද කොහමද ළමයි අන්තර්ග්‍රහ අනුපාතය හැන්නේ අන්තර්ග්‍රහණ අනුපාතය සමානයේ මුළු පොදුකාරය පිරිවැෑට එක් කියලදා ගන්න ම මේ කියන විදිහගන්නවා අන්තර්ග්‍රහණ අනුපාතයක් කියන්න පෑකවියදමක් නේ පෑක වියදමක් හොයන්නේ කොහොමද පෑකට කියියපු වියදම හොයන්න කොහමද මුළු වියදම පෑගානෙන් බෙදලනේද මේ කලස් සංශයට වැෑවුණු මුළු වියදම අදාළ පෑගානෙන් බෙදුහමනයදෙන්න්නේ ළමයි පෑකටයන වියදම පෑකට යන වියදම එන්නේ මේ අංශයේ මුළු වියදම අදාළ පෑගානෙන් බෙදුහා. මුළු වියදම තමයි හොයන්න ඕනේ මේ මුළු වියදම හොයන් අයි ඕනේ. අදාළ පෑගාන කියද. බේ අදාළ පෑගාන හාරදාහයි ඒනම් මෙතැන්ට දාගන්න හාරදාහයි දැන්ඉති සුළු කරල එක්සක ොයන්න බැරිලමෙක් නෑන්ලමයි ඔයාට එනවා මුළු පොදුකාරය පිරිවය මෙන්න මේ ගාන ලක්ෂ හතරයි කියලා එෙනවා. යන්න ඊළගේකට පෑකට වියදව පණහක් ඇවිල්ලා. ඒක එන්නේ කොහමද ළමයි පෑකට වියදන හැදෙන්න්න හොමද නිමෝමංශයේ මුලුපිරිවැෑට මන්දාගන්නවයි කියලා. ඒක අදාළ පෑගානින් බෙදලනේද. අදාළ පෑගාන පැතුන්දාහයි. පෑතුන්දාහයි. එහෙනම් මොකදද මේක තේරුම පෑකට පනහක් වියදම හොයා ගෙන තියෙන්නේ මේ අංශයේ සම්පූර්ණ පිරිවය අදාළ වැඩකරපු පෑගානම් බෙදලලා ඇැ ඔයා හිතන්න මේන්ශේ මුළු පිරිවවැ ලක්ෂණවැෑ කිය. ඒක වැඩරු පෑගලින් බෙදුහාව නො පෑයකට ගියතු එහනල් ලමයි ඔයාට මෙතැන වයි හොයා ගණන්න පුළුවන් මේ එක සුළ කළ තුන්දහ වැඩි කරන්න පණහිෙන් එතකොට ඔයාට එනවා එක් ලක්ෂ පනස්දා හියි ඔන්න හිරං උත්තරයාාව ඔන්න හෙන උත්තර තරුණාද තේරුනාා තේරුණ කියයන් ඔෞුද රැද්ති කියනීමට තේරුණාව කිය කියන් හරි සුපිරි රි පයකට යන වියදම සී අයි පෑකවියදම හැදන්නේ මුළු වියදම පෑගානෙන් බෙදිමහම. මුළු වියදම දන්න ඒක හොයන් ඕෝනේ පෑගාන හාරදායි මෙයාල පෑහර දහක් ගත කරලා තියනවා. එතකොට තමයි පෑකට යන වි තට මේ ොයන මෙයාල්ලට පෑයකට වියදම් පණහක් ඇවිල්ලා. ඒ මුළු පිරිවේ අදාල පෑගානෙන් බෙදින අදාළ පෑගන තුන් දහක් වැඩරලා එතවට මේයාලගේ මුල පිරිවඇවෙල්ල යන ක්ෂනස් ඇමහන ප්‍ර්න ක්පම සාගචා කර මර ලක්කු දාාතය හොඳයි හරිමොද හතලිස්ක හරි අප තේර පොටස් මන්ද කරන්න වෙනම සේෂනයක්දදාම එතකොට ඔක්කම සාමාමනන් කම්පලීටන ගන හදන්න ේටේ හරි මගගේ රෝඩන් බල මගේ ෝඩින් ලහ ොඩ පපාන් වූල් නති වෙලාලයි අරරි සංකලම රාම තේරටි කියල දෙන්නම් වෙනම දව සදදා දෙන්නම් දෑ හවල්යාපාර්ටික කියල දෙන්න කියන්නේ වීඩියෝස්ටික දෙන්න මට මැසේ ජදදාන්න කවරුහල්ලමට එහම රෙකෝඩිඉන්නර මේවා ඔන්නන් අපේ චැනල් එකක ටඩ්ුනම් ලේසිීමට වැඩ මෙැෙදන්නනටට නැත්තම් බින්දුව හතයි හතරයි තුන්ේ විසි දෙකයි අසුුවයි විස්්තමයි ලමයි වඩස පන්කේ හෝකට නැසේ්ජදදාන්න. බින්ද හත හතරයි තුන්සේ විසිකයි අසුවයි වි වටස මසසි්ජදන්න. හරිෙන හමෝට කියෙන්න්නම් බඩගිනි හරි බඩගිනි පෙරසරණයි. හරි පරිස්ස ඉන්න වැඩ්ටික් කරගන්න හරියට හරි මං හිතන වැඩක් වෙන්නඇති කියලා. ට පඩක්වල වුල් ැන්ති නොන ති ඇත්තටම මේ ඒවා හදාගන්න වෙෙකෝඩිින් බල ලළුව හදාගන්න හරි කිසමගේේන්න රෙකෝඩින් බලන්න පුුවන් ඉගගන්න මමට සෑන වටනාමේ සක්ෂ මේකර පේට සම්පර්ණ පශ්ණකාආගච්චා කර ලේසික්‍රම කියදන්න පෙේදකරපු සේෂන මීකත් ොටවටනයි ගාටකත් සුපිරි ඒත් බලන්න හරි පෙේදකරක සපිරිම සුපිරි එකත් බලන්න එකත් බලන්න දෙදස් විසිසදගේේලට පෙවිි නිස්කශෂනයක් තින එකත් බලන්න හරි. න ගිහින්න මයි මට යි ෙනොසනයි ග්නයි හරේ ගුනයි තෙරොසන්නයි ජවා